ලකුණක් ලබා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ලකුණු 16යි තාමත් සාර්ථක පන්දු යැවීමක් අපට දක්නට ලැබෙනවා මොරට විශ්වවිද්‍යාල කණ්ඩායමෙන් විශේෂම ආරම්භක පන්දු යවන්න දෙපළ තම රාජකාරිය ඉතාමත්ම මැනවින් ඉදිරි කරන මොහොතක් හැටියට මේ මොහොත සඳහන් කරන්නට පුළුවන් විශේෂයෙන්ම පන්දුව හොඳ ස්ථානයේ පන්දුව පතිත කරනවා අපිතිකරුවන්ට යම් ආකාරයක ගැටලුවක් පවතිනවා පහරවල් එවර දුර්වල පන්දු පාරා දුර්වල පන්දුවක් ෆුල් කිරීම සාර්ථකයි ෆයිනල් එක ක්‍රීඩක පන්දුව රැකගනිද්දී රැකගෙන බාර කරද්දී පහසුවෙන්ම එක් ලකුණක් සඳහා අපිතිකරුවන් දෙපළ පැතිමාරු කර ගන්නවා ලකුණු 17යි සබ්‍රගම් විශ්වවිද්‍යාල කණ්ඩායම තවත් එක් පන්දුවක් ඉතිරිව පවතිනවා මෙම් පන්දුවාරයේ අවසාන කිරීමට තවත් ලකුණු 17යි සබ්‍රගම් විශ්වවිද්‍යාල කණ්ඩායමේ එක් කඩුල්ලක් මිද පැති නැවතත් සූදානම් දිවෙනවා දකුණු තින් වේක පන්දු යවන ක්‍රීඩකයා මෙම් පන්දුවාරයේ අවසාන පන්දුවේ යැවීමට एवर ड्राइव पार सार्थकाय नमुत स्थानगत क्रीम सार्थक वाणे ने मायुत शान गेन काव कला पेटे पांदु गमन करने ए अनु हायोवन पांदु आरे ने मावट पत्ते दी लकुनु दा हते सबरगम विश्वविद्यालय कांडा में एक काडु लक मित वैती ලකුණු සංඛ්‍යාව ලකුණු 17යි ඉතාමත්ම සාර්ථක පන්දු යැවීමක් අපට දක්නට ලැබෙනවා මොල්ටෝ විශ්වවිද්‍යාල කණ්ඩායමේ ආරම්භක පන්දු යවන්නන් දෙපළ විශේෂයෙන්ම වමතින් දඟ පන්දු යවන්න සහ අනිකුත් අන්තෙන් ආද්‍ර කන්ද අන්තෙන් පන්දු යවන දකුණු තින් පන්දු යවන්න සාර්ථකව තම රාජකාරිය මැනවීට ඉටු කරන මොහොතක් හැටියටයි අපට සඳහන් වන් සඳහන් කළ හැක්කේ නැවතත් වමතින් දඟ පන්දු යවන ක්‍රීඩකයා සූදානම් सुजीत सुजीत वामतीन दांग पांडियान क्रिडिक सुजीत सुदानाम पांडिया भी मित्र एवर इधरी पादे आरक्षित पहार आवेश से कर तामत इतामत ब होदिन दुर्वल पांडु दूट सैनिन क्रियात्मक वनमा इत आमतर व होद पांडु दर्शनी कर गत वहां म हिसना मा पिलगन्ना आकार्य डॉक्टर लेबनवा अभिषेक करे वर मैद केटी ने पांडु वड़ सार्थक स्थान गत क्रीम लाखुनु हतरा क्लब गन्नवा में अवस्था वेदी इस कॉल एक क्रेड कैट हरी आकार व पांडु रेक गेन मित है क्या वक लबे ने ने अवसर लाखुनु हतरा क्लब गट व सार्थक पांडु पहर स्थान गत क्रीम सार्थक फुल क्रीम इतामत्म सार्थक श्रीलंका मिलंग पांडुट आरक्षित पहार तन तिल दिगे पांडु गमन कर पांडु आवाणावित लकुण क्लब आगे निमित है कि आवा क्लब ने लकुड़ विस्य के तामत्र दीपावती सुजीत सुदानम एवर යම ඉදිරියට පැටෙන පන්දුව යම් ආකාරයක දඟ කැවීමත් සමගම ඉහළ ඉපිලෙන පන්දුවටයි ආරක්ෂිත පහර එල්ල කරන්නේ ලකුණක් ලබා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ මා කලින් සඳහන් කළ ආකාරයට මෙම් පන්දුවාරයේ දක්න ලැබුණු දුර්වල පන්දුවටයි එම් ෆුල් කිරීමෙන් ලකුණු 4 ඉන් අනතුරුව සාර්ථකව තම ඉලක්කය එල්ලය ලබා ගන්නවා සුජිත් විසින් ඒ 97 වන පන්දුවාරයේ නිමාවට පත් වෙනවා 7 වන පන්දුවාරයේ නිමාවට පත් වෙද්දී ලකුණු 21යි මුළු ලකුණු සංඛ්‍යාව ශ්‍රී ලංකා සබරගම් විශ්වවිද්‍යාල කණ්ඩායමේ එක් කඩුල්ලක් බිඳ වැටි සාර්ථකව පන්දු වාර 6ක් අවසානයේදී ලකුණු පන්දු වාර 7ක් අවසානයේදී ලකුණු 21ක් ලබා ගිට තිබෙනවා පන්දු යැවීම ගැන සඳහන් කරනවා නම් විජේවන්ත පන්දු වාර 3ක් අවසානයේදී ලකුණු 6ක් ලබා දී තිබෙනවා ඊට අමතරව පන්දු යැවීමේදී සුජිත් පන්දු වාර 4ක් අවසානයේදී ලකුණු 11කට එක් නිලකුණු පන්දු වාරයක් ලබා තිබෙනවා ප්‍රභාත් ක්‍රීඩා පිටියේ නිවතු ක්‍රීඩකයා ඔහු ලකුණු ලබා ගැනීමේදී
ඔහු ලකුණු ලබා ගත්තේ නැහැ. ඊට අමතරව අබෙස්සේකර ලකුණු 10ක් මේ වෙනුවට ලබාගෙන තිබෙනවා. මදුෂාන් ලකුණු 7ක් ලබාගෙන තිබෙනවා. නැවතත් සූදානම් පන්දු යැවීමේ වෙනසක් සිදු කරමින් පන්දු යැවීමට දඟ පන්දු යවන්නේ කැටියට ක්‍රීඩා කිරීමට සූදානම්. දඟ පන්දු යවනවා. එවර ඉදිරිපාදයේ ආරක්ෂිත පාර ලකුණක් ලබා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඉතාමත්ම සාර්ථක පන්දුවක් ඉදිරිපාදයට වැටෙන සන්දුව ඉදිරිපාදයේ මැනවින් ගෙනෙනවා පන්දුව වෙත. නවදත් සූදානම්. එවරත් පන්දු සාර්ථකයි. පන්දුව ලකුණක් ලබා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ලකුණු 21යි. තාමත් සබරගම් විශ්වවිද්‍යාල කණ්ඩායම පන්දු යවන්නා. පන්දු යැවීමේ වෙනසක් සිදු කරමින් සෙනරත්නයි කැඳවන්නේ. සෙනරත්න තාමත් ලකුණු ලබා දුන්නේ නැහැ. එවර ඩ්‍රයිව් පහර සාර්ථකයි පහර. නමුත් ස්ථානගත කිරීම සාර්ථක වන්නේ නැහැ. මිඩෝන් ක්‍රීඩකයා ආචටමයි මිඩ් ඔෆ් ක්‍රීඩකයා ආචටමයි පන්දුව ගමන් කරන්නේ. මයුත් ශාන් සූදානම් තාමත් ලකුණු 21ක සාර්ථක සම්බන්ධතාවක් දෙවන කඩුල්ල සඳහා ප්‍රථම කඩුල්ල ලකුණු ලොලවා ක්‍රීඩා පිටියේ ඉවත් වූ මොහොතක මයුත් ශාන් ක්‍රීඩා පිටේ එවර පහරක් එල කරනවා සාර්ථකයි. ලකුණු 6ක් ලබා ගන්නවා මිඩෝන් ලෝන් ඔන් ක්‍රීඩකයාගේ හිස්සට ඉහළින්. මා කලින් සඳහන් කළ ආකාරයට මයුත් ශාන් ක්‍රීඩා පිටියේ රැඳී සිටීම මා හිතන්නේ වැදගත් සබරගම් විශ්වවිද්‍යාල කණ්ඩායමට වැඩි ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනීමට නම් ලකුණු සංඛ්‍යාව ලකුණු 27යි. සුජිත් පන්දුවන්නේ සෙනරත්න. සෙනරත්නට එරී බයි මහේ පහර එල්ල කරන්නේ. මීළඟ පන්දුවටත් ආරක්ෂිත පහරක් මයුත් ශාන්. මීට ඉහත පන්දුවේදී සාර්ථක 6 පහරක් සමගම මීළඟ පන්දුව ආරක්ෂිතව පිළිගනු ලබනවා. ලකුණක් ලබා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. මීළඟ පන්දුව පිටිපස්ස පාදයේ ආරක්ෂිත පහර ලකුණක් ලබා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ අනුව 8 වන පන්දු ආරේ නිමවටපත් වෙද්දී සබරගම් විශ්වවිද්‍යාල කණ්ඩායම ලකුණු 27යි එක් අඩුවක් බිඳ වැටී. එම පන්දු ආරේ තුලදී ලකුණු 6ක් ලබා ගත්ත සබරගම් විශ්වවිද්‍යාල කණ්ඩායමේ ක්‍රීඩකයන් විශේෂයෙන්ම මයුත් සංගේ මහේ පහරත් සමගම සෙනරත්න්ගේ එම පන්දු ආරේ තුලදී ලකුණු 6ක් ලබා ගත්ත දැනට පන්දු යවරන් 3 දෙනෙක් ක්‍රියාත්මක කරමින් තිබෙන මොහොතක් හැටියට අපට සඳහන් කළ හැකි. අබෙස්සේකර ලකුණු 10ක් ලබාගෙන තිබෙනවා. ඊට අමතරව මයුත් ශාන් දෙවන පිතිකරු හැටියට ක්‍රීඩා පිටියේ පැමිණි ක්‍රීඩකයා ලකුණු 13ක් ලබාගෙන තිබෙනවා පන්දු 20ක් තුලදී. ඔහු 1-6 පහරක් සමග 1-4 පහරක් එල්ල කරමින් ලබා ගත්තේ. මීළඟ පන්දු ආරය සූදානම්. නැවතත් පන්දු යැවීමේ වෙනසක් සිදු කරමින් ආදර කන්ද අන්තයේ සිට පන්දු යැවීමට සූදානම්. වේග පන්දු යවන්නා පන්දු යැවීමට සූදානම්. නැවතත් අබෙස්සේකරට එරෙහි ආරම්භක පිතිකරු හැටියට ක්‍රීඩා පිටියේ පැමිණි අබෙස්සේකරට එරෙහි පන්දු යැවීමට සූදානම්. දකුණු තින් වේග පන්දු යවන ක්‍රීඩකයා පන්දු යවන්නන් ස්ථානගත කර තිබෙන ආකාරය සඳහන් කරනවා නම් ස්ට්‍රිප් ක්‍රීඩකයන් දෙදෙනෙක් කවර්ස් මිඩ් ඔෆ් සහ මිඩ් ඔෆ් සහ මිඩ් විකට් සහ ඊට අමතරව ෂෝට් ඩිස්කෝල් එක ක්‍රීඩකයන් රඳවා තිබෙනවා. පන්දු යැවීමට සූදානම් වන්නේ කොට්ටාවසිංහයි. පන්දු යැවීමට සූදානම් වන්නේ සාමනල වැව අන්තයේ සිට. සමනල වැවන්තයේ සිට කොට්ටාව සිංහ සූදානම් පන්දු යැවීමට. විලිසුරු වරුන් දෙපළ අතර යම් සාකච්ඡාවක් පවතින ආකාරයක් දක්නට ලැබෙනවා. ක්‍රීඩා පිටියේ යම් ආකාරයක පන්දු යවන්නාගේ මා හිතන්නේ අතේ ඇඟිලිවල පැලඳ සිටින ප්ලාස්ටර් එවන්නට පුළුවන් යම් ආකාරයක පන්දු යැවීමේදී ගැටලුවක් වන්නට බොහෝ දුරට ඉඩ තිබෙනවා යන නිසා විනිසුරුවරයා නැවතත් සූදානම් පන්දු යවන්න කොට්ටාව සිංහ සූදානම් පන්දු යැවීමට. නම් වන පන්දු ආරේ ප්‍රථම පන්දු යැවීමට සූදානම් කොට්ටාව සිංහ පන්දු යැවීමට සූදානම්.
අබේසේකරට එරිවා. අබේසේකර පන්දු 27ක් තුලදී ලකුණු 10ක් ලබාගෙන තිබෙනවා. 1/4ක් ඔහුට එරිව ලබාගෙන තිබෙනවා. ඊට අමතරව මායුෂ් ශාන් ලකුණු 13ක් ලබාගෙන සිටවා. දිවෙනවා පන්දු යැවීමට. ආද්‍ර කන්ද අන්තයේ සිට එවර පන්දුව නිදැල්ල යාමwidetilde හරිනවා. ලකුණක් ලබා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. සාර්ථක පන්දුවක් පන්දුව හරියාකාරව දර්ශනය කරගන්නවා පිතිකරුවා. ඒ අනුව පිතිකරුවාට පහර දීමට අසීරු සීමාවෙ පැටෙන පන්දුව පිත්ත ඔසවමින් කඩුළු රකින්නාට ගමන් කිරීමට සලස්වනවා. ලකුණක් ලබා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ ආභිස්සේකරට. නැවතත් සූදානම් දකුණු තින් වේග පන්දු යවන ක්‍රීඩක කොට්ටාව සිංහ. එවර හරියාකාරව පන්දුව රැක ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ලකුණු 4ක් ගමන් කරනවා. සෑහෙන පිටේනට සෑහෙන ඉවතින් යන පන්දුවක්. පායින්නට සෑහෙන ඉවතින් යන පන්දුවක්. ඒ අනුව මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 32ක් දක්වා ඉහළ යනවා සබ්‍රගම් විශ්වවිද්‍යාල කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව. නමවන පන්දුවාරේ එම පන්දුව මා හිතන්නේ සෑහෙන දුර්වල පන්දුවක්. කළුළු රකින්නාටත් රැක ගැනීමට අපහසු සීමාවෙ පන්දුව පතිත වන්නේ පිට පායින්නට සෑහෙන ඉවතින් යන පන්දුවක් හැටියට අපට සඳහන් කරන්නට පුළුවන්. නැවතත් කොට්ටාව සිංහ සූදානම් පන්දු යැවීමට. එවර ඉදිරිපාදයේ ආරක්ෂිත පහර සාර්ථක පන්දුව පිළිගනු ලබනවා. තනතිල්ල දිගේ පන්දුව ගබඩ් කරනවා. ලකුණක් ලබා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. බාමතින් පිට හසුරුවන ක්‍රීඩකයාට ඉතාමත් මොහොතින් කඩුල ආරක්ෂා කරගෙන එක් අන්තයක් ආරක්ෂා කරගෙන පවතින මොහොතක් හැටියට අපට සඳහන් කරන්නට පුළුවන් අබේසේකර ආරම්භක පිටකරු හැටියට ක්‍රීඩා පිටියට පැමිණි ක්‍රීඩකයා. නැවතත් සූදානම් දිවෙනවා පන්දු යැවීමට. එවර සාර්ථකයි පන්දු පහර පිටේ දාවෙන්නේ නැහැ. නමුත් කඩුල රකින්න අතර පන්දුව ගමන් කරනවා. ලකුණ ලබා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. එවර යම් ආකාරයක ඉදිරියට තනතිල්ල ඉදිරියට වැටෙන පන්දුව පායි පිට ඉන්නට ඉවතින් යන පන්දුවක් හැටියටයි ගමන් කරන්නේ. යම් ආකාරයක පිත්තේ දැවතුණා නම් නියත වශයෙන්ම ලකුණු 4ක් වන්නට බොහෝ දුරට ඉඩ තිබුණා. ඉදිරියට වැටෙන පන්දුව නමුත් සාර්ථක වන්නේ නැහැ. පිතිකරුගේ පාද චලනය සහ පන්දුව පිටට ගෙනීම සාර්ථක වන්නේ නැහැ. නැවතත් සූදානම්. එවර ෆ්ලික් කිරීම සාර්ථක වන්නේ නැහැ. පන්දු ගමන් කරනවා. ස්කෝලෙක් කලාපයට ලකුණක් ලබා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ආභිස්සේකරට තාමත් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 32 රඳා පවතිනවා. නම්වන පන්දුවාරය ක්‍රියාත්මක කරමින් පවතින්නේ. මෙම් පන්දුවාරය තුළදී එම අතිරේක ලකුණු 4කින් ලැබුණු ලකුණු සමගම ලකුණු 5 දක්වා මෙම් පන්දුවාරයේ ලකුණු සංඛ්‍යාව ඉහළ ගොස් පවතිනවා. නැවතත් සූදානම් පන්දු යැවීමට. කොට්ටාම සිංහ දිවෙනවා පන්දු යැවීමට. එවර ෆුල් කිරීම සාර්ථකයි. පන්දු පාර ඉතාමත්ම සාර්ථකයි. ස්ථානගත කිරීම ලකුණු 4ක් ලබා ගන්නවා ඩීප් ස්කෝලෙක් සහ ෆයින් ලෙක් අතරින්. එම ලකුණු 4ත් සමගම මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 35 දක්වා ඉහළ යනවා. මුල් ලකුණු සංඛ්‍යාව ශ්‍රී ලංකා සබරගම් විශ්වවිද්‍යාල කණ්ඩායමේ. මෙම් පන්දුවාරයේදී ලකුණු 9ක් ලබාගෙන තිබෙනවා මේ වන විට කොට්ටාව සිංහට එරෙහිව. යම් ආකාරයක දුර්වල පන්දුවාරයක් හැටියටයි අපට සඳහන් කළ හැක්කේ මොරටුව විශ්වවිද්‍යාල කණ්ඩායමේ මෙම පන්දුවාරය. මීට ඉහත පන්දුවාර සෑහෙන ඉතාමත්ම හොඳින් ක්‍රියාත්මක වුණු මොහොතක මෙම් පන්දුවාරය කොට්ටාව සිංහගේ ප්‍රථම පන්දුවාරය තුළදී යම් පීඩනය උදාහැරීමක් දක්නට ලැබුණා සබරගම් විශ්වවිද්‍යාල කණ්ඩායම. එවර සාර්ථකයි. ප්‍රයි පහර මිඩොෆ් සහ කව අතරින් ලකුණු 4ක්. කව ඩ්‍රයිව් පාර ඉතාමත්ම සාර්ථකයි. කාලය මැනීම ඉතාමත්ම සාර්ථකව සිදු කරන ලබනවා අබේසේකරගේ පිත්ත දැන් ක්‍රියාත්මක වුණා. අබේසේකරගේ ලකුණු සංඛ්‍යාව ලකුණු 18යි. ඔහු පන්දු 33ක් තුලදී 4/5 3ක් ලබාගෙන තිබෙනවා. ඊට අමතරව මයුත් ශාන් ලකුණු 13ක් ලබාගෙන තිබෙනවා. දෙවන පිටකරු හැටියට ක්‍රීඩා පිටියට පැමිණි පන්දුවාරය 9ක් අවසානයේදී සබරගම් විශ්වවිද්‍යාල කණ්ඩායම ලකුණු 39ක් ලබාගෙන තිබෙනවා. දළ වේගය ගැන සඳහන් කරනවා නම් පහකට ආසන්න දළ වේගයක් මේ වන විට රඳවාගෙන තිබෙනවා. ලකුණු 225ක් අවශ්‍යයි මෙම තරගයේ ජයග්‍රහණය කිරීම සඳහා.
සබරගම් විශ්වවිද්‍යාල කණ්ඩායමට නැවතත් දඟ පන්දු යවන ක්‍රීඩකයා සූදානම් පන්දු යැවීමට සේනාරත්න ආද්‍රකන්ද අන්තයේ සිට සේනාරත්න සූදානම් පන්දු යැවීමට විදුසුරුවරයා පසු කරමින් එවර ෆ්ලික් කිරීම සාර්ථක වන්නේ නැහැ ස්ථානගත කිරීම පන්දුව ෂෝට් ඩිස්කෝල් ක්‍රීඩකයා පන්දුව වෙත පැමිණෙද්දී ලකුණක් ලබා ගැනීමට උත්සුක වන්නේ නැහැ මායුත් ෂාන් නැවතත් සේනාරත්න සූදානම් එවර ඉදිරිපාදයේ ඩ්‍රයිව් පහර නමුත් සාර්ථක වන්නේ නැහැ එවර සාර්ථකයි පන්දු පහර බලමු උඩ පන්දුවක් ආකාරයෙන් රැක ගන්නවා මේ අවස්ථාවේදී මයුත් ෂාන්ගේ ඉනිමනි මවටපත් වෙනවා මා හිතන්නේ ලෝන් ඕන් ක්‍රීඩකයා විශ්වවිද්‍යාල කණ්ඩායමේ එවර සේනාරත්න නිසි පල ලබා ගන්නවා පන්දු යවන්නෙක් කැටියට දඟ පන්දු යවන්නෙක් කැටියට දෙවන පන්දු ආරේදී කඩුල්ල ලබා ගන්නවා සාර්ථක පන්දු යවීමක් මයුත් ෂාන්ගේ ඉනිමනි මාවටපත් කිරීමට සමත් වෙනවා මීට මෙම තරගාවලියේ සබරගම් විශ්වවිද්‍යාල කණ්ඩායමේ ප්‍රබලතම පිතිකරුවා ක්‍රීඩා පිටියෙන් ඉවත් කිරීමට සමත් වූවා මොරටුව විශ්වවිද්‍යාල කණ්ඩායම මීළඟ පිතිකරු හැටියට ක්‍රීඩා පිටියට පැමිණෙන්නේ කුමාරසිංහ සූදානම් නාවක පිතිකරු හැටියට ක්‍රීඩා පිටියට පැමිණ තිබෙනවා කුමාරසිංහ ඉතාමත්ම සාර්ථක කඩුල්ලක් ලබා ගන්න ලැබුවා සේනාරත්න විශ්වෙන් විශේෂයෙන්ම සබරගම් විශ්වවිද්‍යාල කණ්ඩායම සතුව පවතින දක්ෂතම පිතිකරුවා කිවහොත් නිවැරදි මෙම තරගාවලියේ අර්ධ ශතක දෙකක් ඔහු ලබා ගත්තා එම ක්‍රීඩකයාගේ කඩුල්ල ලබා ගැනීම මා හිතන්නේ මොරටුව විශ්වවිද්‍යාල කණ්ඩායමේ සාර්ථකම ලකුණු ලබා ගැනීමයි වැදගත් සාර්ථකම ලකුණු ලබා ගැනීම නැවතත් සූදානම් සේනාරත්න සූදානම් පන්දු යැවීමට සේනාරත්න දිවෙනවා පන්දු යැවීමට එවර ආරක්ෂිත පහරක් ලකුණක් ලබා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ නවක පිතිකරු හැටියට ක්‍රීඩා පිටියට පැමිණි කොට්ටාවසිංහ එවර ඉතාමත්ම සාර්ථකයි පන්දුව ලකුණක් ලබා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ දහවන පන්දු ආරය ක්‍රියාත්මක කරමින් පවතින්නේ ලාමත් ලකුණු සංඛ්‍යාව ලකුණු 39යි මොරටුව විශ්වවිද්‍යාල කණ්ඩායමට එරිව සබරගම් විශ්වවිද්‍යාල කණ්ඩායම නැවත දඟ පන්දු යවන ක්‍රීඩකයා අයවර පිටිපස පාදයේ ඩ්‍රයිව් පහර සාර්ථක වන්නේ නැහැ පන්දු තනතිල්ල දිගේම ගමන් කරනවා ලකුණක් ලබා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ දහවන පන්දු ආරය නිමාවට පත් වෙද්දී ලකුණු සංඛ්‍යාව ලකුණු 39යි සබරගම් විශ්වවිද්‍යාල කණ්ඩායම කඩුලු දෙකක් බිඳ වැටි දවිගිය පිතිකරුවන් දෙපළ ගැන සඳහන් කරනවා නම් ක්‍රීඩා පිටේ නිවත් වූ ප්‍රබාද ලකුණු ලබා ගැනීමට පෙර ආතුවෙම ක්‍රීඩා පිටේ නිවත් වූ ඊට අමතරව දෙවන කඩුල්ල හැටියට මීට ඉහත පන්දු ආරයේදී මයුත් ෂාන් ක්‍රීඩා පිටේ නිවත් වූ ලකුණු 13කට පන්දු 23ක් තුලදී ඔහු 1.6 පහරක් 4.5 පහරක් සමග ලකුණු ලබා ගැනීමේ දළ වේගය 55.2ක 5.2ක දළ වේගයක් ලබා ගත්තා දැන් නමක පිතිකරු හැටියට ක්‍රීඩා පිටේට පැමිණ තිබෙන්නේ කුමාරසිංහ නැවතත් මීළඟ පන්දු ආරයේ ක්‍රියාත්මක කිරීමට සූදානම් කොට්ටාවසිංහ ඔහුගේ දෙවන පන්දු ආරය ක්‍රියාත්මක කරමින් පවතින්නේ කොට්ටාවසිංහගේ නවක පිතිකරු එවර පන්දු නිදැල්ල යාමට හරිනවා ලකුණක් ලබා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ ආරම්භක පිතිකරු තාමත් ක්‍රීඩා පිටියේ රැඳී සිටිනවා සබරගම් විශ්වවිද්‍යාල කණ්ඩායමේ අබේසේකර ඔහු පන්දු 33ක් තුලදී ලකුණු 18ක් ලබාගෙන තිබෙනවා අබේසේකර
නැවතත් සූදානම් පන්දුවට පාර එල්ල කිරීමට අබස්සේ කර ආරම්භක පිතිකරු වමතින් පිත්ත හසුරුන ක්‍රීඩකයා සූදානම්. එවර පිටපස පාදයේ ආරක්ෂිත පාර ලකුණක් ලබා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. මිඩ් ඔෆ් ක්‍රීඩකයා සිලි මිඩ් ඔෆ් ක්‍රීඩකයා ලකුණු පන්දුව වෙත ගමන් කරද්දී ලකුණක් ලබා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. තාමත් ලකුණු 39 රැඳී පවතිනවා. අවසාන පන්දු 10 තුලදී තාමත් කිසිදු ලකුණක් ලබා ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ. සබර්ගම් විශ්වවිද්‍යාල කණ්ඩායම කඩුල්ලක් මිද හැලුණා මායුෂ් ශාන්ගේ කඩුල්ල. එවර පිත අසලින්ම ගමන් කරනවා පෙරපාදයේ ඩ්‍රයිව් පාර පිතේ නොදෙවෙතන පන්දුව කඩුල් රකින්න අතට ගමන් කරනවා. ගමන් කරනවා ලකුණක් ලබා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. තාමත් ලකුණු 39යි 11 වන පන්දු ආරය ක්‍රියාත්මක කරමින් පවතින්නේ මොරටුව විශ්වවිද්‍යාල කණ්ඩායම. වමතින් පිට හසුරුවන ක්‍රීඩකයා සූදානම්. අබස්සේ කර ආරම්භක පිතිකරුවා කොට්ටාව සිංහට එරිව දිවෙනවා පන්දු යැවීමට. එවරයි තාමත් මොහොත පන්දුවක් මේ අවස්ථාවේදී පිතිකරු සම්පූර්ණයෙන්ම පරාජයට පත්වනවා. පිතේ නොදෙවෙන පන්දුව පිත අසලින්ම කඩුළු රකින්න අතට ගමන් කරද්දී ලකුණක් ලබා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. තාමත් ලකුණු 39යි මුළු ලකුණු සංඛ්‍යාව. මෙම පන්දුවාරය ඉතාමත්ම හොඳ පන්දුවාරයක් හැටියට අපට සඳහන් කළ හැකි. මෙම් පන්දුවාරය තුලදී පන්දු හතරක් තුලදී ලකුණ තාම ලකුණු ලබා ගැනීමට හැකියාවක් ලැබී නැහැ. නැවතත් සූදානම් කොට්ටාව සිංහ සමනල වැවන්තයේ සිට. එවර පසුපස පාදයේ ආරක්ෂිත පහර හරියාකාරව පිට ක්‍රියාත්මක වූයේ නැහැ. පිටුපස පාදයේ ආරක්ෂිත පහර ලකුණක් ලබා ගැනීමට හැකියාවක් නැහැ. මෙම පන්දුවාරයත් බොහෝ දුරට නිලකුණු පන්දුවාරයක් වන්නට බොහෝ දුරට ඉඩකඩ පවතිනවා. මෙම යන ආකාරය අනුව 11 වන පන්දුවාරයේ අවසාන පන්දුව ක්‍රියාත්මක කිරීමට සූදානම් කොට්ටාව සිංහ. කොට්ටාව සිංහගේ දෙවන පන්දුවාරයේ අවසාන පන්දුව සූදානම්. ඔහු දිවෙනවා පන්දු යැවීමට සමනල වැවන්තයේ සිට. එවර පිත්තේ ජීවීමක් දක්නට ලැබෙනවා. දැවී යනවා ආරම්භක පිතිකරු. ක්‍රීඩා පිටියේ නිවත් වනවා මේ අවස්ථාවේදී. අබේසේකරගේ ඉනිම නිමාවට පත් වෙනවා. අබේසේකරගේ ඉනිම ලකුණු සංඛ්‍යාව බොහෝ ලකුණු 18දී ක්‍රීඩා පිටියේ නිමත් වෙනවා. මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 39දී සාවරගම් විශ්වවිද්‍යාල කණ්ඩායමේ තුන්වන කඩුල්ල ක්‍රීඩා පිටියේ නිමත් වෙනවා. අබේසේකර මා හිතන්නේ එක් අන්තයක් ආරක්ෂා කර ගනිමින් සෑහෙන වේලාවක් ක්‍රීඩා පිටියේ රැඳී සිටි ක්‍රීඩකයායි. ඔහුගේ කඩුල්ල ලබා ගැනීම මා හිතන්නේ ඉතාමත්ම වැදගත් මොරටුව විශ්වවිද්‍යාල කණ්ඩායමට. ලකුණු 39දී තුන්වන කඩුල්ලයි ක්‍රීඩා පිටියේ නවත් උනේ. ලකුණු 39දී කඩුලු දෙකක් බිඳ වැටීම මා හිතන්නේ ඉතාමත්ම අසීරු තත්ත්වයකට පසුවීමක් දක්නට ලැබුණා සබරගම් විශ්වවිද්‍යාල කණ්ඩායම. බලමු යම් ආකාරයක එක් සම්බන්ධතාවක් දෙකක් පැවතුනොත් නැවත තරගයට අවතීර්ණ වීමට සබරගම් විශ්වවිද්‍යාල කණ්ඩායමට ඉඩ තිබෙනවා. අවශ්‍ය වන්නේ සම්බන්ධතාවයන් එකක් හෝ දෙකක් පමණයි. නවක පිතිකරු හැටියට ක්‍රීඩා පිටියට පැමිණෙනවා රණවීර. රණවීර ක්‍රීඩා පිටියට පැමිණෙනවා කඩුළු රකින්න හැටියට ක්‍රීඩා පිටියට රණවීර. දකුණු තින් පිත්ත හසුරන ක්‍රීඩකයා ඔහු සූදානම් පන්දුවට පහර එල්ල කිරීමට රණවීර. ඊට අමතරව අනිකුත් අංශයෙන් ක්‍රීඩා කරන්නේ කුමාරසිංහ. ඔහු පන්දු තුනක් තුලදී තාමත් ලකුණු ලබා ගත්තේ නැහැ. රණවීරටත් තාම ලකුණු දැන් ක්‍රීඩා පිටියට පැමිණි ක්‍රීඩකයා. ඔහු අනිකුත් අන්තයෙන් ක්‍රීඩා කරනවා. නැවතත් සූදානම් පන්දුවට පහර එල්ල කිරීමට කුමාරසිංහ. දඟ පන්දු යනට එරෙවෙවර පන්දුව නිදැල්ලේ යාමට ඉඩ හරිනවා. ලකුණක් ලබා ගැනීමට හැකියාවක් නැහැ. සේනාරත්නයි පන්දු යවන්නේ දකුණු තින්. පන්දු යවන ක්‍රීඩකයා සේනාරත්න. සේනාරත්න නැවතත් සූදානම් ආදර කන්දන්තයේ සිට. එවර ෆ්ලික් කිරීම ස්ථානගත කිරීම සාර්ථක වන්නේ නැහැ. ලකුණක් ලබා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ අනුව 12 වන පන්දුවාරයේ දෙවන පන්දුවටත් හරියාකාරව මුහුණ දුන්නේ නැහැ සබරගම් විශ්වවිද්‍යාල කණ්ඩායම. නැමතත්
එවර ඉදිරි පාදයේ ආරක්ෂිත බාර පන්දුව ගමන් කරනවා තනතිල දිගේම පන්දු යවන්නා පන්දුව සුරික්කව රැකගනිද්දී එම පන්දුවටත් ලකුණක් ලබා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ සබරගම් විශ්වවිද්‍යාල කණ්ඩායමට තාමත් ලකුණු සංඛ්‍යාව ලකුණු 39 පවතිනවා දිගින් දිගටම මෙම ලකුණු 39 සෑහෙන වේලාවක් ලකුණු පූර්වයේ සඳහන්ව තිබෙනවා සඳහන්ව තිබෙන මොහොතක් හැටියට අපට සඳහන් කළ හැකි ඉක්මනින් මොරටුව විශ්වවිද්‍යාල කණ්ඩායම් පන්දු යවන ආකාරයක් දක්නට ලැබෙනවා දඟ පන්දු යවන්නන් උපයෝගී කරගන්න මින් යම් ආකාරයක සැලැස්මක් ඇතිව පන්දු යවන ආකාරයක් දක්නට ලැබෙනවා සබරගම් විශ්වවිද්‍යාල කණ්ඩායමට එරෙහිව මීළඟ පන්දුවත් ඉදිරි පාදයේ ආරක්ෂිත පහර ලකුණක් ලබා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ ඔහු කුමාරසිංහ මේ වන විට පන්දු 7ක් තුලදී කිසිදු ලකුණක් ලබාගෙන නැහැ අනිකුත් අන්තයෙන් රණවීර ක්‍රීඩා පිටිය රැඳි සිටිනවා එවර ආයිජීමක් දක්නට ලැබෙනවා පන්දු ගමන් කරනවා මේ අවස්ථාවේදී තර්ඩ් මෑන් ක්‍රීඩකයා ගේ අතරින් සුප් ක්‍රීඩකයා අතරින් ලකුණු 4ක් ලබා ගන්නවා මේ දැන් 4 සීමාව ඉක්මවා යනවා මුළු ලකුණු සංඛ්‍යාව ඒ අනුව ලකුණු 40 4 දක්වා ඉහළ යනවා මුළු ලකුණු සංඛ්‍යාව දොළොස්වන පන්දු ආරය නිමාවට පත්වන විට පන්දු ආර 12ක් අවසානයේදී ලකුණු 44ක් ලබාගෙන තිබෙනවා සබරගම් විශ්වවිද්‍යාල කණ්ඩායම කඩුලු තුනක් මිද වැටීම මා හිතන්නේ කඩුලු බිඳ වැටීම යම් ආකාරයක ගැටලුවක් සබරගම් විශ්වවිද්‍යාල කණ්ඩායමට කඩුලු අතතිව ලකුණු ලබා ගැනීමයි වැදගත් වන්නේ සබරගම් විශ්වවිද්‍යාල කණ්ඩායමට මෙම තර්කයේ යම් ආකාරයක නැවතත් තර්කයට අවතීර්ණ වීමට නම් නැවතත් සූදානම් පන්දු යැවීමට කුමාරසිංහ එවර ලකුණු 44යි මුල් ලකුණු සංඛ්‍යාව 13 වන පන්දු ආරය ක්‍රියාත්මක කරමින් පවතින්නේ මොරටුව විශ්වවිද්‍යාල කණ්ඩායම සබරගම් විශ්වවිද්‍යාල කණ්ඩායම තිරිව නැවතත් ආදර කන්ද අන්තිම නොව අනිකුත් අන්තයේ සිට පන්දු යැවීමට සූදානම් සමනල වැව අන්තයේ සිට පන්දු යැවීමට සූදානම් වේග පන්දු යවන්න දිව වෙනවා පන්දු යැවීම හරියාකාරව පන්දු යැවීමට ඉඩකඩ ලැබෙන්නේ නැහැ මා හිතන්නේ යම් ආකාරයක පසුගිය පන්දු ආර දෙක තුන තුලදී සබරගම් විශ්වවිද්‍යාල කණ්ඩායම පිටිකරුවන් කඩුලු දෙකක් බිඳ වැටි ලකුණු 6ක් පමණයි ලබාගෙන තිබෙන්නේ එය මා හිතන්නේ යම් ආකාරයක ගැටලුවක් සබරගම් විශ්වවිද්‍යාල කණ්ඩායමට එවර පන්දුව නිදැල්ලේ යාමට ඉඩ හරිනවා ලකුණක් ලබා ගැනීම හැකියාවක් ලැබෙන්නේ නැහැ ලකුණු 44 පවතිනවා තාමත් පන්දු යවන්නේ කොට්ටාව සිංහගේ තුන්වන පන්දු ආරය ක්‍රියාත්මක කරමින් පවතින්නේ සමනල වැව අන්තයේ සිට සූදානම් පන්දුවට පහර එල්ල කිරීමට නාමක පිටිකරු රණවීර එවර දිවෙනවා පන්දු යැවීමට වේග පන්දු යවන එවර පන්දුව නිදැල්ලේ යාමට හරිනවා පිටින්නට යම් ආකාරයක ඉවතින් යන පන්දුව ඔහු පන්දුව දර්ශනය කර ගන්නවා මැනවින් ඒ අනුව පන්දුව පිත්ත ඔසවමින් නිදැල්ලේ යාමට ඉඩාරනවා ලකුණක් ලබා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ රණවීර තාමත් ලකුණු ලබා ගත්තේ නැහැ කඩුලු රකින්නයි සබරගම් විශ්වවිද්‍යාල කණ්ඩායමේ ක්‍රීඩා පිටියේ රැඳී සිටින්නේ ඊට අමතරව කුමාරසිංහ පන්දු 4ක් තුලදී ලකුණු නමයක් ලබාගෙන තිබෙනවා කුමාරසිංහ ලකුණු 4ක් ලබාගෙන තිබෙනවා පන්දු 9ක් තුලදී මීළඟ පන්දුවත් නිදැල්ලේ යාමට ඉඩ හරිනවා ලකුණක් ලබා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ සාර්ථක පන්දු යැවීමක් පිටිකරුට ගුඩ්ලෙන් සීමාවේ පන්දුව පතිත කරමින් දෝලනයක් සහිතව පිටින්නට ඉවතින් යනවා පන්දුව පිටිකරු හරහා පන්දු යැවීමක් දක්නට ලැබෙනවා එය වැදගත් වෙනවා මොරටුව විශ්වවිද්‍යාල කණ්ඩායම පැත්තෙන් ගත් කල තාමත් ලකුණු 44යි නැවතත් කොට්ටාව සිංහ සූදානම් පන්දු යැවීමට මෙම්ම පන්දු ආරේ හතරවන පන්දු යැවීමට එවර ෆ්ලික් කිරීම සාර්ථකයි ෂෝට් මිඩිකට් ක්‍රීඩකයා වෙත ගමන් ප්‍රථම ලකුණ ලබා ගන්නවා රණවීරගේ ප්‍රථම ලකුණ සබරගම් විශ්වවිද්‍යාල කණ්ඩායමේ 45 වන ලකුණ ලබා ගන්නවා ඒ අනුව 13 වන පන්දු ආරයයි ක්‍රියාත්මක කරමින් පවතින්නේ
සබරගම් විශ්වවිද්‍යාල කණ්ඩායමට එරෙහිව මොරටු විශ්වවිද්‍යාල කණ්ඩායම කොට්ටාව සිංහගේ තුන්වන පන්දුවාරයයි මේ වන විට ක්‍රියාත්මක කරමින් පවතින්නේ ඔහු ලකුණු 17ක් ලබා දී තිබෙනවා ඔහුගේ පන්දුවාර 2 පන්දු 4 අවසානයේදී නැවතත් දිවෙනවා කොට්ටාව සිංහ සාමනල වැවාන්තයේ සිට එවර නිදැල්ල යාමට දහරනවා හරියාකාරව පිටිකරුට මුහුණ දීමට අසීරු සීමාවේ පතිත විමින් යන පන්දුව කඩුළු රකින්න සුරක්ෂිතව පන්දුව රැකගනිද්දී ලකුණක් ලබා ගැනීමට හැකියාවක් නැහැ පිටිකරුවන් දෙපළට තාමත් ලකුණු 45යි මුළු ලකුණු සංඛ්‍යාව 13 වන පන්දුවාරයේ අවසාන පන්දුව යැවීමට සූදානම් කොට්ටාව සිංහ සමනල වැව අන්තයේ සිට දිවෙනමා පන්දුව යැවීමට එවරයි තාමත් මොහොත පන්දුවක් පිටිකරු සම්මාකාරයක මහවිතයට පත්වනවා ඒ අනුව 13 වන පන්දුවාරයේ නිමාවට පත්ෙද්දී සබරගම් විශ්වවිද්‍යාල කණ්ඩායම කඩුළු 3ක් බිඳ වැටී ලකුණු 45යි මුළු ලකුණු සංඛ්‍යාව පන්දු යවන්නන් 4 දිනක් උපයෝගී කරගෙනින් පවතිනවා සෙනරත්න පන්දුවාර 3ක් අවසානයේදී ලකුණු 10ක් ලබා දී තිබෙනවා විජේවන්ත ඊට අමතරව පන්දුවාර 3 අවසානයේදී ලකුණු 6ක් ලබා තිබෙනවා සුජිත් පන්දුවාර 4 අවසානයේදී ලකුණු 11ක්ද කොට්ටාව සිංහ පන්දුවාර 3 අවසානයේදී ලකුණු 17ක් ලබා දී තිබෙනවා මේ වන විට ලකුණු 45යි සබරගම් විශ්වවිද්‍යාල කණ්ඩායම කඩුළු 3ක් බිඳ වැටි නැවත අද්දංග පන්දු යවන ක්‍රීඩකයා සූදානම් පන්දු යැවීමට සේනාරත්න සේනාරත්නගේ 4 වන පන්දුවාරය ක්‍රියාත්මක කරමින් පවතින්නේ ඉදිරිපෙළ පන්දු රැකීමක් අපට දක්නට ලැබෙනවා සිප් ක්‍රීඩකයෙක් බැක්වර්ඩ් පොයින්ට් පොයින්ට් කවර් මිඩ් ඔෆ් ක්‍රීඩකයන් රඳවා තිබෙනවා ඊට අමතරව ෂෝට් ලෙග් වන්නට ක්‍රීඩකයෙක් රඳවා තිබෙනවා ෂෝට් මිඩ් විකට් වන්නට ක්‍රීඩකයෙක් රඳවා තිබෙනවා ජීප් ස්කෝලෙක් ජීප් බැක්වර්ඩ් ස්කෝලෙක් සමග ෂෝට් ස්කෝලෙක් ක්‍රීඩකයෙක් ඊට අමතරව ලොන් ඕන් කලාපික ක්‍රීඩකයෙක් රඳවා තිබෙනවා එවර ඉදිරිපාදයේ ආරක්ෂිත පහර පිත්ත මූණත පන්දුව දැවෙතින්නේ පන්දුව ගමන් කරනවා ෂෝට් එක්ස්ට්‍රා කවර් ක්‍රීඩකයා අතර ලකුණක් ලබා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ එවර ෆ්ලික් කිරීම පන්දුව බිම පැතිරීමෙන් රැක ගන්නවා ෂෝට් මිඩ් විකට් ක්‍රීඩකයා ලකුණක් ලබා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ මොහොත රණවීරට මීළඟ පන්දුවත් සූදානම් රණවීර කඩුළු රකින්න සබරගම් විශ්වවිද්‍යාල කණ්ඩායමේ අද දිනේදී කඩුළු රකින්න හැටි ක්‍රීඩා කළ ක්‍රීඩකයා අයවර පසුපස පාදයේ ආරක්ෂිත පහර පිත්තේ මුහුණිත පන්දුව දැවෙතින්නේ ලකුණක් ලබා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ මීළඟ පන්දුවටත් ඉක්මනින් පන්දු ක්‍රියාත්මක කරමින් පවතින මොහොතක් මෙම දක්වා පන්දු යවන්නා විසින් මීළඟ පන්දුව පිටින්නට යම් ආකාරයක ඉවතින් යන පන්දුව නිදැල්ල යාමට ඉටාසනවා කඩුළු රකින්න පන්දුව රැක ගන්නවා ඒ අවසරයෙන් ලකුණක් ලබා ගැනීමට හැකියාවක් නැහැ ලකුණු 45යි තාමත් සබරගම් විශ්වවිද්‍යාල කණ්ඩායම 14 වන පන්දුවාරය ක්‍රියාත්මක කරමින් පවතින්නේ මීළඟ පන්දුව එම පන්දුවට ලකුණක් ලබා ගැනීමට හැකියාවක් නැහැ ඉදිරිපාදයේ ආරක්ෂිත පහර 14 වන පන්දුවාරයේ නිමාවට පත්වෙද්දී ලකුණු 45යි සබරගම් විශ්වවිද්‍යාල කණ්ඩායම කඩුළු 3ක් බිඳ වැටි මීළඟ පන්දුවාරයේ ක්‍රියාත්මක කිරීමට සූදානම් කොට්ටාව සිංහ නැවතවත් ආවා. එවර හරියාකාරව පිත නිදැල්ල යාමට දහනවා පිත ඔසවමින් ලකුණක් ලබා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. මා හිතන්නේ ක්‍රීඩකයන් තාමත් පන්දුව හඳුනා ගනිමින් පවතින මොහොතක් නවක පිටිකරුවන් දෙපළ හැටියට ක්‍රීඩා පිටියට පැමිණියයි තුන්වන කඩුල ක්‍රීඩා පිටියෙන් ඉවත් වීමත් සමගම නවතත් දකුණු තින් පිට හසුරුවන ක්‍රීඩකයා සූදානම් කුමාරසිංහ පන්දුවට පහර එල්ල කිරීමේ කොට්ටාව සිංහට එරෙව. එවර ඉදිරි පාදයේ ඩ්‍රයිව් පහර
සාර්ථකයි පන්දු පහර මිඩ් ඔෆ් ක්‍රීඩකයා අතට පන්දුව ගමන් කරද්දී ලකුණක් ලබා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඉදිරිපෙළ ක්‍රීඩා පිටියක් අපට දක්නට ලැබෙන්නේ සුපුරුදු ක්‍රීඩා පිටියක් ස්විප් ක්‍රීඩකයන් දෙදෙනෙක් ඊට අමතරව බැක්වර්ඩ් පොයින්ට් කවර් මිඩ් ඔෆ් මිඩ් ඔන් ඊට අමතරව ෂෝට් මිඩ් ටිකට් වන්නට ක්‍රීඩකයෙක් රඳවා තිබෙනවා. ෆයින් ලෙග් තර්ඩ් මෑන් ක්‍රීඩකයන් රඳවා තිබෙනවා. කොට් අවසිංහගේ පන්දු යැවීම හමුවේ කොට් අවසිංහ සූදානම්. එවරයි තාමත් මොහොත පන්දුවක් දෝලනයත් සමගම පන්දුව පිට ආසන්නයෙන් ගමන් කරනවා. ලකුණක් ලබා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. කඩුලු රකින්න අතට පන්දුව ගමන් කරනවා. තාමත් ලකුණු 45යි සබරගම් විශ්වවිද්‍යාල කණ්ඩායම 15 වන පන්දුවාරය ක්‍රියාත්මක කරමින් පවතින්නේ. කොට්ටාව සිංහ සූදානම්. දකුණුතින් පිත්ත හසුරුවන ක්‍රීඩකයා දකුණුතින් පන්දු යවන්න සූදානම්. දකුණුතින් පිත්ත හසුරුවන ක්‍රීඩකයාට එවරයි තාමත් මොහොත පන්දුවක් මේ අවස්ථාවේදී පිත්ත හසලින්ම පන්දුව ගමන් කරනවා. කඩු රකින්න අතට ලකුණක් ලබා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. යම් ආකාරයක පීඩනයකට හසුව තිබෙනවා දෝ යන සැකය අපට මතුවනවා. මෙම පිතිකරුවන් දෙපළ පන්දුවට පහර එල්ල කරමින් තිබෙන ආකාරය අනුව විශේෂයෙන්ම පන්දු යවන්නාගේ දක්ෂතාවය මත විලක්කයකට නිසි ඉලක්කයකට පන්දු යවනවා. දෝලනය ලබා ගන්නවා මෙම හවස් භාගයේ සබරගම විශ්වවිද්‍යාල කණ්ඩා ක්‍රීඩා පිටියේ පවතින සුළඟේ වාසිය ඉතාමත්ම හොඳින් ලබා ගන්නවා මොරටුව විශ්වවිද්‍යාල කණ්ඩායම. නැවතත් ඉදිරිපාදයේ ආරක්ෂිත පහර ලකුණක් ලබා ගැනීමට හැකියාවක් නැහැ. ලකුණු සංඛ්‍යාව ලකුණු 45යි. මීළඟ පන්දුව සූදානම් කොට්ටාව සිංහ. කොට්ටාව සිංහගේ අවසාන පන්දුවාර හතරවන පන්දුවාරයේ අවසාන පන්දුව යැවීමට සූදානම් කොට්ටාව සිංහ. දකුණුදී එවරයි තාමත් මොහොත පන්දුවක් පන්දුව ඇඟ අසලින් පන්දුව ගමන් කරන්නේ ලකුණක් ලබා ගැනීමට හැකියාවක් නැහැ. ඒ අනුව 15 වන පන්දුවාරයේ නිමාවට පත්වනවා. ලකුණු 45යි සබරගම් විශ්වවිද්‍යාල කණ්ඩායම කඩුලු 3ක් බිඳ පැති. මේ වැනි විට ලබා නාදද දල වේගය සබරගම් විශ්වවිද්‍යාල කණ්ඩායමේ පන්දුවාරයකට 3ක පමණ දල වේගයක් පමණයි රඳවාගෙන තිබෙන්නේ. කඩුලු 3ක් බිඳ වැටී පවතිනවා. දැනට පන්දුවාරයකට 6කට ආසන්න දල වේගයක් අවශ්‍යයි මෙතෙන් පටන් මෙම තරඟයේ ජයග්‍රහණ කිරීම සඳහා සබරගම් විශ්වවිද්‍යාල කණ්ඩායමට ඔවුන්ට කඩුලු 7ක් ඉදිරිව පවතිනවා මෙම තරඟයේ ජයග්‍රහණ කිරීම සඳහා. නැවතත් පන්දු යැවීමේ වෙනසක් සිදු කරන්නේ නැහැ. සේනාරත්න විසින්මයි පස්වන පන්දුවාරයේ ක්‍රියාත්මක කිරීමට සූදානම් වන්නේ. සේනාරත්න පන්දුවාර 4ක් අවසානයේදී ලකුණු 10ක් ලබා දී තිබෙනවා. පස්වන පන්දුවාරයේ ක්‍රියාත්මක කිරීමට සූදානම් සේනාරත්න. එවර ලකුණක් ලබා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. නවක පිතිකරු හැටියට ක්‍රීඩා පිටියට පැමිණි කොට්ටාව සිංහ. රණවීර ලකුණු 1ක් පන්දු 10ක් තුලදී ලබාගෙන තිබෙනවා. ඊට අමතරව කුමාරසිංහ පන්දු 17ක් තුලදී ලකුණු 4ක් ලබාගෙන තිබෙනවා. මීළඟ පන්දුව ආසන්න පන්දුවක් ලකුණක් ලබා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. අනෙකුත් අන්තයේ පිතිකරු යම් ආකාරයක අවවාදයක් ලබා දෙනවා. කෙසේද ක්‍රීඩා කළ යුත්තේ කියා තමගේ අත්දැකීම් කනිෂ්ඨ ක්‍රීඩකයාට ලබා දෙන මොහොතක් හැටියටයි මේ මොහොත අපට සඳහන් කළ හැක්කේ සබරගම් විශ්වවිද්‍යාල කණ්ඩායමේ මෙම පිතිකරුවාට. නැවතත් දඟ පන්දු යවනවා. එවර ඩ්‍රයිව් පහර උඩ පන්දුව මේ අවස්ථාවේදී ගිලිහි යනවා. සාර්ථක රැක ගැනීමට තිබුණු උඩ පන්දුවක් තාමත්ම දුර්වල පන්දු රැකීමක් මා හිතන්නේ. විශේෂයෙන්ම අතටම ලබා දුන් උඩ පන්දුව ගිලිහි යනවා. ෂෝට් මිඩ් ඔෆ් කලාපේ රැඳී සිටි ක්‍රීඩකයාට එම උඩ පන්දුව ගිලිහි යන්නේ. මා හිතන්නේ ඉතාමත්ම අවාසනාවන්ත මොහොතක් සේනාරත්නගෙන්. ඔහුගේ පස්වන පන්දුවාරය ක්‍රියාත්මක වෙමින් පවතින්නේ. නැවතත් දඟ පන්දු යවන ක්‍රීඩකයා එවර ෆ්ලික් කිරීම සාර්ථකයි. පන්දුව ගමන් කරනවා මිඩ් ලොන් ඕන් කලාපයට. ලොන් ඕන් කලාපයට පන්දුව ගමන් කරද්දී ලකුණක් ලබා ගන්නවා පහසුවෙන්ම. එම ලකුණත් සමගම මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 46 දක්වා ඉහළ යනවා.
සබ්‍රගම් විශ්වවිද්‍යාල කණ්ඩායමේ නැවත දගපාදියවුන් ක්‍රීඩකයා සූදානම්. එවරත් ඉදිරිපාදයේ ආරක්ෂිත පහර ලකුණක් ලබා ගැනීමට හැකියාවක් නැහැ. දැන් ඉතාමත්ම රමණීය කාලගුණික තත්වයක් සබ්‍රගම් විශ්වවිද්‍යාල ක්‍රීඩා පිටියට පතිත වන මොහොතක් හැටියට අපට සඳහන් කරන්නට පුළුවන් මේ මොහොත. දගපාදියවුන් ක්‍රීඩකයා එවර ෆ්ලික් පහර ස්ථානගත කිරීම සාර්ථක වන්නේ නැහැ. ෂෝට් මිඩ් විකට් ක්‍රීඩකයා පන්දු රැක ගනිද්දී පන්දුවාර 18 වන පන්දුවාරයේ නිමාවට පත්වනවා. 16 වන පන්දුවාරයේ නිමාවට පත්වනවා. මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 46යි. සබ්‍රගම් විශ්වවිද්‍යාල කණ්ඩායම කඩුලු 3ක් බිඳ වැටි. නැවතත් සූදානම් 17 වන පන්දුවාරයේ ක්‍රියාත්මක කිරීමට සමනලවැම අන්තයේ සිට සූදානම් මොරටුව විශ්වවිද්‍යාල කණ්ඩායමේ වේග පන්දු යවන්නා පිටිය සැකසීම එක් ස්ලිප් ක්‍රීඩකයෙක් රඳවා තිබෙනවා. ඊට අමතරව බැක්ෆුට් පොයින්ට් කවර් මිඩ් ඔෆ් මිඩ් ඔන් සහ ෂෝට් මිඩ් විකට් ක්‍රීඩකයන් රඳවා තිබෙනවා. අයවර නිදැල්ල යාමට ඉඩ හරිනවා. ඉදිරියට පැටින පන්දුව පිට ඔසවමින් කඩුරුවක් ඉන්නා පන්දුව රැකගනිද්දී රකගන්නවා. මා හිතන්නේ වැදගත් වන්නේ තවත් කෙසේ හෝ ක්‍රීඩා පිටියේ රැඳී සිටීමින් ලකුණු ලබා ගැනීමයි වැදගත් වන්නේ. තවත් පන්දුවාර 10ක් 15ක් මෙම් පිටිකරුවන් දෙපළ ක්‍රීඩා පිටියේ රැඳී සිටියොත් මා හිතන්නේ වැඩි වාසි වැඩි ගෞරව ලබා ගැනීමට බොහෝ දුරට ඉඩ තිබෙනවා සබරගම විශ්වවිද්‍යාල කණ්ඩායමට. නැවත දිවෙනවා දකුණු තින් වේග පන්දු යවන එවරයි ජීමත් තක්ත ලැබිටවා ගාලි ක්‍රීඩකයාට එක්වරක් පතිතව පන්දුව කමඩ් කරද්දී ලකුණක් ලබා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. මා හිතන්නේ දැන් මෙම පන්දු යවන්න සෑහෙන සාර්ථක පන්දු යවන්නේ කොට්ටාව සිංහ ලකුණු ලබා දුන්නත් ඔහුගේ පන්දුවලදී යම් ආකාරයක පමණක් පන්දු ඉපිලෙමින් පිටිකරුට අපසීරුසේ අසීරු ආකාරයකට ලක් කරන පන්දු යොමු කරන ආකාරයක් දක්නට ලැබෙනවා මෙම පන්දු යවන්නා විසින්. නැවතත් දිවෙනවා දකුණු එවර ඩ්‍රයිව් පාර සාර්ථකයි. ලකුණක් ඉගෙනුවෙන් පිටිකරුවන් දෙපළ පැතිමාරු කරගන්නවා. අනිකුත් අන්තයේ පන්දු යවන්නට හරියාකාරව රැක ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. නමුත් එක් ලකුණකින් සෑහීමකට පත්වන්නට සිදුවනවා සබ්‍රගම් විශ්වවිද්‍යාල කණ්ඩායමට. එම ලකුණ සමගම ලකුණු 47යි. මෙම් පන්දුවාරයේදී පන්දු තුන තුළදී එක් ලකුණක් පමණයි ලබා දී තිබෙන්නේ මොරටුව විශ්වවිද්‍යාල කණ්ඩායම. 17 වන පන්දුවාරය ක්‍රියාත්මක කරමින් පවතින්නේ තාමත් මිඩෝන් සහ මිඩ් ඔෆ් ක්‍රීඩකයන් රඳවා තිබෙනවා මෙම් පන්දු යවන්නා විසින් කොට්ටාව සිංහ. සූදානම් පන්දුවට පහර එල කිරීමට කුමාරසිංහ. එවර ඉදිරිපාදයේ ආරක්ෂිත පහර ලකුණක් ලබා ගැනීමට හැකියාවක් නැහැ. තාමත් ලකුණු 47යි. මොරටුව විශ්වවිද්‍යාල කණ්ඩායමට එරිව සබ්‍රගම් විශ්වවිද්‍යාල කණ්ඩායම ලකුණු ලබා ගැනීමේ දල වේගය යම් ආකාරයක ගැටලුවක් පවතිනවා සබ්‍රගම් විශ්වවිද්‍යාල කණ්ඩායමට. මා හිතන්නේ ඒ කෙරෙහි වැඩි සැලකිල්ලක් දැක්විය යුතු මොහොතක් හැටියට අපිට මේ මොහොත සඳහන් කළ හැක්කේ. නැවතත් සූදානම් දිවෙනවා පන්දු යැවීමට. එවරයි තාමත් මොහොත පන්දුවක් ලකුණක් ලබා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ පීතෝසවමින් කඩුල් රකින්න ආතට විශේෂයෙන්ම සබරගම් විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් මේ වන විට මෙම තරගය නැරඹීම සඳහා විශාල ප්‍රේක්ෂක පිරිසක් ක්‍රීඩා පිටියට පැමිණ තිබෙන ආකාරයක් දක්නට ලැබෙනවා. මෙම අවසාන මහා තරගය නැරඹීම සඳහා සබරගම් විශ්වවිද්‍යාල ප්‍රධාන ක්‍රීඩාංගණයට ප්‍රථම වතාවට තම අන්තර් විශ්වවිද්‍යාල ක්‍රිකට් තරගයක සබරගම් විශ්වවිද්‍යාල කණ්ඩායම අවසාන මහා තරගයකට පැමිණියේ. ඉතින් මොරටුව විශ්වවිද්‍යාල කණ්ඩායමට අධ්‍යක්ෂීම් තිබෙනවා අවසාන මහා තරගයක. එම නිසා මා හිතන්නේ එම පීඩනයත් යම් ආකාරයක ඇති සබරගම් විශ්වවිද්‍යාල කණ්ඩායමට. මෙම් පන්දුවාරයේ අවසාන පන්දුවටත් ලකුණක් ලබා ගැනීමට හැකියාවක් නැහැ. ඒ අනුව 17 වන පන්දුවාරයේ නිමාවට පත් වෙද්දී ලකුණු 47යි සබරගම් විශ්වවිද්‍යාල කණ්ඩායම කඩුලු 3ක් බිඳ වැටි
තිබීදී ඒ අනුව සිසිල් පැම්පාණය සඳහා තරඟය නතර කරනවා ලකුණු 17යි මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 47යි මුල් ලකුණු සංඛ්‍යාව පන්දු වාර 17ක් නිමවට පත් වෙද්දී නැවතත් සූදානම් සිසිල් පැම්පාණියෙන් තරගය අනතුරුව ලකුණු සංඛ්‍යාව ලකුණු 47යි 17 වන පන්දුවාරය නිමවට පත් වන විට සබරගම් විශ්වවිද්‍යාල කණ්ඩායම දඟ පන්දු යවන්නා සූදානම් නැවතත් සේනාරත්න සූදානම් පන්දු යැවීමට සේනාරත්නගේ 6 වන පන්දුවාරය ක්‍රියාත්මක කිරීමට සූදානම්ව පවතින්නේ මෙම තරගයේදී සූදානම් පන්දුව පිළිගැනීමට රණවීර රණවීර සූදානම් පන්දු පැනගෙන සේනාරත්න එවරයිස් කකට් පාර සාර්ථකයි ස්ථානගත කිරීම සාර්ථකයි මේ අවස්ථාවේදී පොයින්ට් සහ කව අතරින් ලකුණු 4ක් ලබා ගන්නවා රණවීරගේ පිටෙන් ඉතාමත්ම සාර්ථක පන්දු පහරක් මේ අවස්ථාවේදී දුර්වල පන්දුවක් මැද කෙටි පිටේන්නට ඉවතින් යන පන්දුව සාර්ථකව පිටතගෙන එනවා ලකුණු 4ක් ලබා ගන්නවා එම ලකුණු 4ත් සමග මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 51 දක්වා ඉහළ යනවා සබරගම් විශ්වවිද්‍යාල කණ්ඩායමේ එවර අපි නැවතතාවක් සූදානම් මයික්‍රොෆෝනේ බාර කරමින් ලබා දීමට මගේ සොයුරුට ඔබේ ක්‍රීඩා ලෝලයේ හිතවතුනේ තරගයේ උතාම උණුසුම් අවස්ථාවක තමයි මේ අවස්ථාවේදී පැවැත්වෙන්නේ මෙම සබරගමුව විශ්වවිද්‍යාලයේ ක්‍රීඩාංගණයේදී මේවන විට සබරගමුව කණ්ඩායම ලකුණු 51ක් ලබා තිබෙනවා කඩුලු 3ක් දැවි පන්දු වාර 17ක් අවසානයේදී විශ්වවිද්‍යාල ක්‍රිකට් ක්‍රීඩා ඉතිහාසය තුලදී ස්ලග් එමත් නැත්නම් ශ්‍රී ලංකා යුනිවර්සිටි ගේම්ස් වලදී විශේෂයෙන්ම කැපිපෙනන චරිත කීපයක් මෑත කාලයේදී බිහි වුණා. අද වන විට ඒගොල්ලෝ ක්‍රිකට් ක්‍රීඩාව තුළින් තවත් ඉදිරියට යමින් ඉන්නා. තමන්ගේ වෘත්තියන්ට අමතරව ඒ වගේම අපි දන්නවා පහුගිය 2013 වසර. ඒ කියන්නේ අන්තිමට ස්ලග් එකක් තිබ්බ අවුරුද්දේ මොරටෝ විශ්වවිද්‍යාල කණ්ඩායම ජයග්‍රහණය කරා. අපි සමග අද එක්වෙලා ඉන්නා විශේෂම කෙනෙක් ඒ තමයි එදා එම තරංගයේ මෙහෙවපු මොරටුව විශ්වවිද්‍යාල ක්‍රිකට් කණ්ඩායමේ නායක සහන් උදාකර පෙරේරා
අපි මේ අවස්ථාවේදී ගෞරවයෙන් ඔබතුමා පිළිගන්නවා. බොහොම ස්තුතියි. ඇත්තටම මෙහිදී මම ප්‍රකාශ කරන්න ඕන ස්ලග් එකට ප්‍රථමව පැවති ඉන්ටර් යුනිවර්සිටි තරගාවලිය, ඒ කියන්නේ 2012 තරගාවලිය මොරටුව නායකත්ව දරුවේ රන්දික පෙරේරා. එහිදී ඉතාමත් සුවිශේෂී දෙයක් සිදු වුණේ වසර මං හිතන්නේ 12කට පමණ පසුව තමයි මොරටු විශ්වවිද්‍යාලයට ඉන්ටර් යුනිවර්සිටි තරගයක් ජයග්‍රහණය කරන්න හම්බුනේ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේදී පැවති තරගය කොළඹ විශ්වවිද්‍යාලයේ පරදා තමයි එදා අපි ඉන්ටර් යුනිවර්සිටි කිරුළ ලබා ගත්තේ. ඉන් පසුව තමයි මාගේ නායකත්වය යටතේ 2012දී ස්ලග් ශ්‍රී ලංකා යුනිවර්සිටි ගේම්ස් ඊ අවසාන තරගයේ අවසාන මහා තරගයේ අපි නැවතත් කොළඹ විශ්වවිද්‍යාලය පිටපිට දෙවැනි වාරටත් පරාජයට පත් කරමින් ස්ලක්ෂ වෘතාවය දිනාගත්තා. එහිදී මං හිතන්නේ අපි වසර 18කට 20කට පමණ පසුව තමයි ස්ලග් කුසලාණයක් ක්‍රිකට් ක්‍රීඩාවතින් අපි හිමි කරගත්තේ. එහිදී ඇත්තනම මතක් කළ යුතු සුවිශේෂී චරිත කිහිපයක්ම එම කණ්ඩායමේ තිබුණා. සහන්නයේ විශ්වවිද්‍යාලයකට ළමයි ඇතුළත් වෙන්නේ මූලිකවම අධ්‍යාපන කටයුතු කරන්න. විශේෂයෙන්ම මොරටුව විශ්වවිද්‍යාලයේ ගොඩක් ඉංජිනේරු පීඩේ සිසුන් තමයි ක්‍රීඩා කරන්නේ. ඒ වගේම තවත් ගොඩක් කාර්යබහුල ජීවිතය අතරින් කොහොමද ක්‍රීඩාව සඳහා වෙලාව වෙන් කරගත්තේ? ඔයාලගේ මැච් එකක් දිනන ගානට ස්ලග් ෆයිනල් එකක් ඇවිල්ලා ෆ්ලග් ෆයිනල් එකක් දිනන ගානට එන්න කොහොමද වෙලාව වෙන් කරගෙන කාල කලමනාගෙන කරගත්තේ කියලා? ඔය ඇත්තටම මල්ලි මේ ලංකාවේ ගත්තොත් එහෙම මොරටු විශ්වවිද්‍යාලය ගත්තොත් ගොඩක් ඇකඩමික්ස් අතින් ඉස්සරහට ගිය විශ්වවිද්‍යාලයක් බවට අපි ලංකාවේ කවුරුත් හැමෝම හඳුනනවා. එන ගණිත විද්‍යා ශාස්ත්‍රයේ ඉහළතම ලකුණු ලබාගත් පිරිසක් ගොඩක් දුරට මෙහි ඉගෙනුම් කටයුතු හදාරනවා. එයින් අතරින් පාසල් ජීවිතයේදී ගොඩක් දුරට ක්‍රීඩාවේ නිරත වෙච්ච අය වගේම ක්‍රීඩාව මෙහෙට ඇවිල්ලත් දියුණු කරගත්තු කට්ටියව ඉතාමත් බොහොම අපහසුවෙන් අපි තමයි එක්කරගෙන පුහුණුවීම් කටයුතු වල යෙදিলা තමයි මේ වගේ තැනකට මොරටුව ක්‍රිකට් අපි ගෙනල්ලා තියෙන්නේ. ඇත්තනම ඒ අතින් බැලුවොත් එහෙම ශ්‍රී ජයවාසනපුර විශ්වවිද්‍යාලය, කොළඹ විශ්වවිද්‍යාලය වගේ විශ්වවිද්‍යාලවලට බොහොමත්ම ලේසියෙන් ගොඩක් පාසල් ශාස්ත්‍රයේදී ගොඩක් කැපිපෙන ලකුණු වාර්තා කළ ක්‍රීඩකයන් වසරකදී ඇතුළු වෙනවා. ඒ අතින් බැලුවොත් එහෙම මොරටු විශ්වවිද්‍යාලයට ඉතාමත් අල්ප ප්‍රමාණයක් තමයි ක්‍රීඩකයන් ඇතුළු වන්නේ. එහිදී අපි ඇත්තරම ගොඩාක් පුහුණුවීම් කටයුතු වල යෙදෙනවා. එහිදී මතක් කළ යුතුයි අපේ KRDC රත්නමුදලි ගුරුතුමා වගේම SR රෝසි ෆර්නෑන්ඩු ගුරුතුමා අපිට ඉතාමත් මෙහෙයක් ඉටු කරනවා මේ පුහුණු වීම් කටයුතු ඉතාමත් හොඳින් කරගෙන යාම සඳහා. ඒ වගේ ඉතාමත් අමාරු ගමනකින් තමයි අපි මොරටුව ක්‍රිකට් මේ ආකාරයට ගෙනල්ලා තියෙන්නේ. ප්‍රික්‍රීඩා ලොලිහිතවතුනි, මේ වන විට සබරගමුව විශ්වවිද්‍යාලය පන්දු වාර 18යි පන්දු 3ක් අවසානයේ ලකුණු 53ක් ලබාගෙන සිටිනවා. ඒ වගේම සහන්නයි මම අහන්න කැමති, කණ්ඩායමක් පාසල් කණ්ඩායමක් මෙහෙවනවා වගේ නෙමෙයි විශ්වවිද්‍යාල ශිෂ්‍යුන්ගෙන් සමන්විත කණ්ඩායමක් මෙහෙවද්දී කණ්ඩායම මෙහෙවීම කියන කාරණය ඔයා දකින්නේ කොහොමද මේ වෙලාවේදී? ඔව් ඇත්තටම පාසල් ක්‍රිකට් ගත්තොත් එහෙම ගොඩක් ප්ලේයර්ස්ලා එහෙදී ගහන්නේ ඉස්සරහට ගුඩාරියක් ඉස්සරහට යන්න බලාගෙන. විශ්වවිද්‍යාල ශාස්ත්‍රය ගත්තොත් එහෙම ඒකෙන් ක්‍රිකට් ක්‍රීඩාවට යොමු වුණේ ඉතාම අතලොස්සක් තමයි. මං කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ශාස්ත්‍රයට යොමු වෙච්ච කට්ටිය. ඒකින්ද ඉතාමත් මෙම විශ්වවිද්‍යාල ක්‍රිකට් ශාස්ත්‍රයේද ක්‍රිකට් කටයුතු වල නිරත වෙන කට්ටිය ගොඩාක් අල්පයි. ඒ අතින් ගත්තොත් එහෙම ඇත්තටම විශ්වවිද්‍යාල පාසල් ක්‍රිකට් වලට වඩා ගුඩාරිය කාත්පස වෙනස් වෙනවා විශ්වවිද්‍යාල ක්‍රිකට් දැනුම අතින්. ඇත්තටම මනස මූලික කරගෙන අපි සෙල්ලම් කරනවා කිව්වොත් එහෙම ඒක නිවැරදි. ඇත්තටම ඒක බැට් එකේ බෝලේ විතරක් පවතින ක්‍රීඩාවක් නෙමෙයි ක්‍රිකට් කියන්නේ. ඒක නිසා ගොඩාක් මයින්ඩ් එකෙන් ප්ලෑන් කරලා ඉවරලා ගහන ගේමක් තමයි මෙහිදී අපි විශ්වවිද්‍යාල ක්‍රිකට් ක්‍රීඩාව විදිහට අර්ථයක් කිව්වොත් මා නිවැරදි කියලා මම හිතනවා.
බොහොමත්ම ස්තුති සහන් උදාකර පෙර අයියේ ඔයාගේ අනාගතයේ සියලුම කාර්යයන් සාර්ථක වෙන්න කියලා අපි මේ අවස්ථාවේදී ප්‍රාර්ථනා කරනවා බොහොම ස්තුති මල්ලී ඕප්‍රේ ක්‍රීඩාලෝලී හිතවතුනි ඒ අප සමගින් එකතු වූයේ 2013 ස්ලග් ශූරතාවිලියේ ජයග්‍රාහක නායක සහන් උදාකර පෙරේරා මොරටු විශ්වවිද්‍යාල කණ්ඩායමේ වර්තමානයේ මේ වන විට මොරටු විශ්වවිද්‍යාලයෙන් ඉවත්ව තමන්ගේ උසස් අධ්‍යාපන කටයුතු කරමින් පවතිනවා අද දවසේ එක්ව වීම ගැන අපි ඔහුට අපේ ස්තුතිය ප්‍රකාශ කර සිටිනවා මෝරා ස්පිරිට් වෙනුවෙන් ක්‍රීඩාලෝලී හිතවතුනි මේ වන විට සබරගමු විශ්වවිද්‍යාල කණ්ඩායම පන්දු වාර 18යි පන්දු 4ක් අවසානයේ ලකුණු 57ක් කඩළු 3ක් දැවි ලබාගෙන තිබෙනවා ස්තුති මේ වන විට යම් ආකාරයක හතරුණ කඩුල සඳහා සම්බන්ධතාවයක් දක්නට ලැබෙන මොහොතක් හැටියට අපට සඳහන් කළ හැකි මෙම මොහොත ලකුණු සංඛ්‍යාව ලකුණු 57 57යි මුල් ලකුණු සංඛ්‍යාව කඩුලු 3ක් බිඳ වැටි 19 වන පන්දු ආරයක් 19 වන පන්දු ආරයයි ක්‍රියාත්මක වෙමින් පවතින්නේ ලකුණු සංඛ්‍යාව ලකුණු 60 එක දක්වා ඉහළ යනවා ලකුණු 60 දෙකයි මුල් ලකුණු සංඛ්‍යාව 19 වන පන්දු ආරය නිමාවටපත් වෙද්දී 20 වන පන්දු ආරය ක්‍රියාත්මක වෙමින් පවතින්නේ මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 63යි සබරගම් විශ්වවිද්‍යාල කණ්ඩායම කඩළු 3ක් බිඳ වැටි 3 වන කඩළු 4 වන කඩළු සඳහා යම් ආකාරයක සාර්ථක සබඳතාවක් අපට දක්නට ලැබෙනවා ස්ථාවර වීමක් දක්නට ලැබෙනවා සබරගම් විශ්වවිද්‍යාල කණ්ඩායමේ දඟපදයන් ක්‍රීඩකයාගේ ෆ්ලික් පහර ලකුණක් ලබා ගන්නවා සාර්ථකව දුවද්දී දැවියාමකට ආසන්න මොහොත නමුත් සාර්ථකයි දෙදෙනා අතර අන්‍යෝන්‍ය සබඳතාවය මා හිතන්නේ සාර්ථකයි එම මොහොතේදී සාර්ථකව එම ලකුණ ලබා ගන්නවා එම ලකුණත් සමගම ලකුණු 64යි සබරගම් විශ්වවිද්‍යාල කණ්ඩායම නැවතත් මම තින්දඟ පන්දුවම ක්‍රීඩකයා සූදානම් පන්දු යැවීමට විජේරත්න මීළඟ පන්දුව විනිසුරුවරයා පසු කරමින් ඉදිරි පාදයේ ආරක්ෂිත පහර සාර්ථකව පාද චලනය සාර්ථකව ගෙනෙමින් ලකුණක් ලබා ගැනීමට හැකියාවක් නැහැ බැක්ෆුට් පොයින්ට් ක්‍රීඩකයා අතට පන්දුව ගමන් කරද්දී යම් ආකාරයක දල වේගය පිළිබඳ තමයි යම් ආකාරයක ගැටලුවක් පවතින්නේ සබරගම් විශ්වවිද්‍යාල කණ්ඩායමට කඩළු 3ක් බිඳ වැටි පවතින්නේ ඔවුන්ගේ ප්‍රබල කඩළු 3ක් මීළඟ පන්දුව ඉදැල්ලේ යාමට ඉඩ ආරනවා ඒ අනුව 20 වන පන්දු ආරේ නිමාවට පත් වෙද්දී සබරගම් විශ්වවිද්‍යාල කණ්ඩායම කඩළු 3ක් බිඳ වැටි ලකුණු 64ක් ලබාගෙන තිබෙනවා ලකුණු සංඛ්‍යාව තවත් පන්දු ආර 30ක් පමණයි ඉදිරියව පවතින්නේ තවත් ලකුණු මෙම තරගයේ ජයග්‍රහණය කිරීම සඳහා සබරගම් විශ්වවිද්‍යාල කණ්ඩායමට ලකුණු 160ක ලකුණු සංඛ්‍යාවක් අවශ්‍යයි පන්දු 180ක් තුලදී ලකුණු 160ක් අවශ්‍යයි ලකුණු 160ක් අවශ්‍යයි පන්දු 180ක් තුලදී මෙම තරගයේ ජයග්‍රහණය කිරීම සඳහා අන්තර් විශ්වවිද්‍යාල 2015 ක්‍රිකට් තරගාවලියේ ශූරතාවයේ ජයග්‍රහණය කිරීම සඳහා මේ වන විට තියුණු තරගයක් දක්නට ලැබෙනවා සබරගම් විශ්වවිද්‍යාල ක්‍රීඩා පිටියේදී නැවතත් පන්දු යැවීමේ වෙනසක් සිදු කරනවාද පන්දු යැවීමට සූදානම් සමනල වැවාන්තයේ සිට දකුණු තින් වේග පන්දු යවන ක්‍රීඩකයා ලකුණු මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 64යි දිවෙනවා පන්දු යැවීමට දකුණු තින් වේග පන්දු යවන්නා එවර ෆ්ලික් පහර සාර්ථක එල්ල කරනවා ෆයින් ලෙග් කලාපයට පන්දුව ගමන් කරද්දී එක් ලකුණක් සඳහා පිටිකරුවන් දෙපළ පැතිමාරු කර ගන්නා විශාල ප්‍රේක්ෂක පිටසක් පැමිණ තිබෙනවා මෙම තරගය නරඹීමට විශේෂයෙන්ම සබරගම් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයින් මේ වන විට විශාල පිටසක් 250කට ආසන්න පිටසක් මේ වන විට ක්‍රීඩා පිටියට පැමිණ තිබෙනවා ඊට අමතරව මෝටෝ විශ්වවිද්‍යාල කණ්ඩායමේ මෝටෝ ප්‍රදේශයේ සිට පැමිණ මෙම තරගය නරඹීම සඳහා යම්කිසි ප්‍රමාණයක පිටසක් සිටිනවා මෙම තරග අධ්‍යක්ීම ලබා ගැනීම සඳහා නැවතත් සූදානම් කුමාරසිංහ පන්දුවට පහර එල්ල කිරීමට දකුණු තින් පිත හසුරුවන ක්‍රීඩකයා
එවර බෑක්වර්ඩ් පොයින්ට් ක්‍රීඩකයාට හරි ආකාරව රැක ගැනීමට හැකියාවක් නැහැ. සාර්ථක ස්ථානගත කිරීම තර්ඩ් මෑන් කලාවේ ක්‍රීඩකයා පන්දුව බාර කරද්දී පහසුවෙන්ම එක් ලකුණක් ලබා ගන්නවා. එම ලකුණත් සමගම ලකුණු 66යි මුල් ලකුණු සංඛ්‍යාව. ලකුණු 66යි 21 වන පන්දුහාරය ක්‍රියාත්මක වෙමින් පවතින්නේ. ලකුණු 66යි මේ වන විට. නැවතත් දකුණු තින් වේග පන්දු යවන ක්‍රීඩකයා දිවෙනවා පන්දු යැවීමට. එවරේස් කකට් පහර සාර්ථකයි. තර්ඩ් මෑන් කලාපේ ක්‍රීඩකයා පන්දුව වෙත බැමිනෙද්දී නැවත වතාවක් ලකුණක් ලබා ගන්නවා. එම ලකුණ රණවීරටයි. දැන් මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 67යි. එම ලකුණත් සමගම සබරගමු විශ්වවිද්‍යාල කණ්ඩායම. මේ වන විට කුමාරසිංහ ලකුණු 8ක් ලබාගෙන තිබෙනවා පන්දු 25ක් තුලදී. රණවීර ලකුණු 8ක් ලබාගෙන තිබෙනවා පන්දු 23ක් තුලදී. පන්දු යවන්නම් 5 දෙනෙක් උපයෝගී කරගෙන පවතිනවා. විජේසේකර සේනරත්න විජේවන්ත සුජීත් කුමාරසිංහ ලබාගෙන තිබෙනවා පන්දු යවීමට. මීළඟ පන්දුව ඉතාමත් හොඳ පන්දුවක්. ලකුණක් ලබා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ක්‍රියාත්මක වෙමින් පවතින්නේ 21 වන පන්දුවාරයයි. 21 වන පන්දුවාරය ක්‍රියාත්මක කරමින් පවතින්නේ කොට්ටාව සිංහයි. කොට්ටාව සිංහ ලකුණු 22ක් ලබා දී තිබෙනවා ඔහුගේ පන්දුවාර 5යි පන්දු 4ක් අවසානයේදී. නැවතත් කොට්ටාව සිංහ සූදානම්. එවර තර්ඩ් මෑන් කලාපයට පන්දුව ග්ලයිඩ් කිරීමකට සමාන පන්දු පහරක් එල්ල කරමින් පන්දු යොමු කරනවා. අතර වාරයේදී එක් ලකුණක් සඳහා ප්‍රතිකරුවන් දෙපළ පැතිමාරු කර ගන්නවා. සාර්ථක දැන් එක් ලකුණ කෙසේ හෝ ලබා ගනිමින් පිතිකරන දෙපැත්ත මාරු කර ගනිමින් ලකුණු ලබා ගන්නවා. එය මා හිතන්නේ වැදගත් පීඩනය මුදා හැරීමට සබරගමු විශ්වවිද්‍යාල කණ්ඩායමට. මොරටු විශ්වවිද්‍යාල කණ්ඩායමට කෙසේ හෝ කඩුල්ලක් ලබා ගැනීමයි වැදගත් වන්නේ. මෙම තර්ගයේ වැඩි වාසි වැඩි ගෞරව ලබා ගැනීමට නම් මීළඟ පන්දුවට සාර්ථකයිම පන්දුව. ඒ අනුව පන්දුවාරයේ නිමාවට පත් වෙනවා. 21 වන පන්දුවාරයේ නිමාවට පත් වෙද්දී සබරගම් විශ්වවිද්‍යාල කණ්ඩායම ලකුණු 68යි කඩුලු 3ක් බිඳ වැටි. නැවතත් දඟ පන්දු යවන්න සූදානම්. ආදර කන්ද අන්තයේ සිට පන්දු යැවීමට විශේෂයෙන් මා දකිනවා මොරටුව විශ්වවිද්‍යාල කණ්ඩායමේ දඟ පන්දු යවන්නන් උපයෝගී කර ගැනීම සාර්ථකව එම කාර්යම් තමයි මැනවින් ඉටු කරනවා මොරටුව විශ්වවිද්‍යාල කණ්ඩායම. ආරම්භයේ පටන්ම එක් අන්තයකින් දඟ පන්දු යවන්නේ යොමු කර ගැනීම මා හිතන්නේ අනපේක්ෂිත අවස්ථාවක් සබරගම් විශ්වවිද්‍යාල කණ්ඩායමට. එවර පිටුපස පාදයට ගොස් පන්දුව යොමු කරනවා බෑක්වර්ඩ් පොයින්ට් කලාපයට. එක් ලකුණක් ලබා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. නැවතත් සූදානම්. දඟ පන්දු යවන්න වමතින් දඟ පන්දු යවන්න. එවරත් ඉදිරි පාදයේ ආරක්ෂිත පහර ලකුණක් ලබා ගැනීමට හැකියාවක් නැහැ. පන්දුව ෂෝට් එක්ස්ට්‍රා කවර් ක්‍රීඩකයා පැමිණෙනවා පන්දුව වෙත. ඊට අමතරව මිඩ් විකට් ක්‍රීඩකේ ෂෝට් මිඩ් විකට් ක්‍රීඩකේ ක්‍රඳවා තිබෙනවා. මීට අමතරව පන්දු රැකීමේදී එවරත් ආරක්ෂිත පහර ලකුණක් නැහැ. මෙම් පන්දුවාරයේ සාර්ථක පන්දුව හැටියට අපට සඳහන් කළ හැකි තාමත් පන්දු තුන තුලදී ලකුණු ලබා ගැනීමට හැකියාවක් නැහැ. කිසිදු ලකුණක් ලබා ගැනීමට හැකියාවක් ලැබී නැහැ. 22 වන පන්දුවාරයේ 4 වන පන්දුව ක්‍රියාත්මක කිරීමට සූදානම් වමතින් දඟ පන්දු යවන ක්‍රීඩකයා. දකුණු තිබිත එවර ඩ්‍රයිව් පාර සාර්ථකයි පන්දු පාර. පන්දු ගමන් කරනවා එකෙල්ලේම ලෝන් ඕෆ් කලාපයට. ලෝන් ඕෆ් කලාපයට පන්දු ගමන් කරන අතර වාරයේදී එක් ලකුණක් සඳහා පිතිකරුවන් දෙපළ පහසුවෙන්ම පැතිමාරු කර ගන්නවා. එම ලකුණ කුමාරසිංහටයි. එම ලකුණත් සමගම මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 69යි සෞරගම් විශ්වවිද්‍යාල කණ්ඩායම. මීළඟ පන්දුවට රණවීර ඉදිරි පාදයේ ආරක්ෂිත පහර පන්දු ගමන් කරනවා පොයින්ට් කලාපයට. පොයින්ට් ක්‍රීඩකයා පන්දු රැක ගන්නවා. පොයින්ට් ක්‍රීඩකයාට අමතරව බෑක්වර්ඩ් පොයින්ට් වන්නට ක්‍රීඩකයෙක් රඳවා තිබෙනවා. මා හිතන්නේ ස්කෝකට් පහර නතර කිරීමට වන්නට පුළුවන්. මීළඟ පන්දුවට ෆ්ලික් කිරීම සාර්ථකයි. ලකුණු 4 සීමාව දක්වා යනවා. ඒ අනුව එක් ලකුණ ලකුණු 2 බවට පරිවර්තනය කර ගන්නවා.
එම ලකුණු දෙකත් සමග මුල් ලකුණු සංඛ්‍යාව විසි දෙවන පන්දුවාරයේ නිමාවට පත් වන විට ලකුණු 71යි කඩුලු 3ක් බිඳ වැටි සබරගම් විශ්වවිද්‍යාල කණ්ඩායම මේ වන විට ලකුණු ලබා ගැනීමේදී පන්දුවාර 21 22 අවසානයේදී ලකුණු 71ක් ලබාගෙන තිබෙනවා කඩුලු තුනක් බිඳ වැටි ලකුණු ලබා ගැනීමේදී ගැන සඳහන් කරනවා නම් කඩුලු බිඳ වැටීමේදී අබෙස්සිකර ක්‍රීඩා පිටියේ නිවත් වූ ලකුණු 18කට පන්දු 39ක් තුලදී ඊට අමතරව ප්‍රභාත් ලකුණු නොලබා ක්‍රීඩා පිටියේ නිවත් වූ මදුෂාන් ලකුණු 13ක් ලබා ගත්තා පන්දු 23ක් තුලදී දැනට ක්‍රීඩා පිටියේ සාර්ථක ඉනිමක් දියත් කරමින් සිටිනවා කුමාරසිංහ සහ රණවීර කුමාරසිංහ ලකුණු 15ක් ලබාගෙන තිබෙනවා පන්දු 37ක් තුලදී ඊට අමතරව රණවීර ලකුණු 13ක් ලබාගෙන තිබෙනවා පන්දු 32ක් තුලදී පන්දු යවන්නන් 6 දෙනෙක් උපයෝගී කර තිබෙනවා මොරටුව විශ්වවිද්‍යාල කණ්ඩායම සබරගම් විශ්වවිද්‍යාල කණ්ඩායමට එරෙහිව ඒ අනුව පන්දු 132ක් තුලදී ලකුණු 71ක් ලබාගෙන තිබෙනවා 4 පහරවල් 8ක් සමග 6 පහරක් මෙම ඉනිම සඳහා දියත් කර තිබෙනවා සබරගම් විශ්වවිද්‍යාල කණ්ඩායම නැවතත් සූදානම් තරගයේ තවත් හරි අඩකට ඉනිමේ හරි අඩකට ආසන්න ප්‍රමාණයක් තිබෙනවා එම නිසා මා හිතන්නේ කෙසේ හෝ වැදගත් වුණා කඩුලේ රැඳී සිටීමෙන් තව කෙසේ හෝ ලකුණු ලබා ගැනීම එක් ලකුණු දෙක බැගින් ලබාගෙන ඉනිම දියත් කිරීමට මීළඟ පන්දුවට ඩ්‍රයි පහර ලකුණක් ලබා ගැනීමට හැකියාවක් නැහැ මෙම තරගය සහ අවසන් පූර්ව තරගය මතකෙට නැගෙනවා අවසන් පූර්ව තරගයේදී ඌවත් රජරට විශ්වවිද්‍යාල කණ්ඩායම කඩලු 3ක් බිඳ වැටි ලකුණු 122ක් ලබා සිටි මොහොතක රජරට විශ්වවිද්‍යාල කණ්ඩායමට ජයග්‍රහණය පෙනෙන මොහොතක ඔවුන්ගෙන් ගිලිහි ගියේ 4 වන කඩුල බිඳ හැලීමත් සමගමයි මීළඟ පන්දුව ඉතාමත් මොහොත පන්දුවක් පන්දුව පිතිකරු සම්පූර්ණයෙන්ම පරාජයට පත් වෙනවා එම පන්දුව හම්බුවේ ලකුණක් ලබා ගැනීමට හැකියාවක් නැහැ කඩුලු රකින්න ආතිටයි පන්දුව ගමන් කරන්නේ මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 71යි තාමත් 23 වන පන්දුවාරයේ 3 වන පන්දුවයි ක්‍රියාත්මක කරමින් පවතින්නේ සූදානම් පන්දු යැවීමට පන්දු යවන ක්‍රීඩක ධනංජයගේ දෙවන පන්දුවාරය ක්‍රියාත්මක කරමින් පවතින එවරෙස් කාකට් පාර සාර්ථකයි පන්දු පහර ස්ථානගත කිරීම සාර්ථකයි ලකුණු 4ක් බැක්වර්ඩ් පොයින්ට්ස් හතර්ඩ් මෑන් අතරින් එම හතරේ පහර ඉතාමත්ම දර්ශනීය පන්දු පහරක් මේ අවස්ථාවේදී මැද කෙටි එන පන්දුවට සාර්ථකව එම පහර එල්ල කරනවා පිටිකරුවා විසින් මම හිතන්නේ දුර්වල පන්දුවක් මැද කෙටි එන පන්දුවට එම් පහර එල්ල කරන්නේ මම හිතන්නේ ඉතාමත්ම වැදගත් අවස්ථාවක් හැටියට අපට සඳහන් කළ හැකි සබරගම් විශ්වවිද්‍යාල කණ්ඩායමේ මෙම් පන්දුවාරයේ 3 වන පන්දුව ක්‍රියාත්මක කිරීමට සූදානම් ලකුණු සංඛ්‍යාව ලකුණු 75යි 5 වන පන්දුව ක්‍රියාත්මක කිරීමට සූදානම් 23 වන පන්දුවාරයේ දිවෙනවා පන්දුවයට එවර ෆ්ලික් කිරීම ප්‍රබල ඉලෙමා දැවි යනවා මේ අවස්ථාවේදී සබරගම් විශ්වවිද්‍යාල කණ්ඩායමේ 4 වන කඩුල්ල ක්‍රීඩා පිටියේ නිවත් වෙනවා මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 75ක් තිබේදී 4 වන කඩුල්ල ක්‍රීඩා පිටියේ නිවත් වෙනවා කඩුල්ල මුවා කිරීමේ වරදකට හසු වීමෙන් ක්‍රීඩා පිටියේ නිවත් වූ ක්‍රීඩකයා කුමාරසිංහ
නවක පිටිකරු හැටියට ක්‍රීඩා පිටියට පැමිණෙන්නේ තුසීර මා හිතන්නේ හතර වෙනි කඩුල සඳහා සාර්ථක සබඳතාවයක් අපට දක්නට ලැබුණා සබරගම් විශ්වවිද්‍යාල කණ්ඩායමෙන් එම කඩුල බිඳ වැටීමත් සමගම යම් ආකාරයක නැවත වතාවක් තරගයට අවතීර්ණ වන ආකාරයක් දක්නට ලැබෙනවා මොරටුව විශ්වවිද්‍යාල කණ්ඩායම සාර්ථක ප්‍රතිඵල නෙලා ගැනීමට සමත් වූයේ පන්දුවන් ක්‍රීඩක ධනංජය ඔහුගේ දෙවන පන්දුවාරයේ පස්වන පන්දුවේදී තම ඔහු කඩුල ලබා ගත්තේ සාර්ථකව සමනල ප්‍රවාන්තයෙන් පන්දු යවමින් නැවතත් සූදානම් පන්දු යැවීමට ධනංජය දකුණු තින් පන්දු යවන ක්‍රීඩකයා දිවෙනවා පන්දු යැවීමට ධනංජය නාවක පිටිකරුට එවර පන්දුව නිදැල්ලේ යාමති දානවා ඒ අනුව පන්දුවාරයේ නිමාවට පත්වනවා 23 වන පන්දුවාරයේ නිමාවට පත්වන විට සබරගම් විශ්වවිද්‍යාල කණ්ඩායම ලකුණු 75යි කඩුලු 4ක් බිඳ පැටී නවක පිටිකරු හැටියට ක්‍රීඩා පිටියට පැමිණි තුසීර සූදානම් පන්දුවට පහර එල්ල කිරීමට පන්දු යැවීමට සූදානම් ආදර කන්දාන්තයේ සිට වමතින් දඟ පන්දු යවන ක්‍රීඩකයා විජේරත්න දිවෙනවා පන්දු යැවීමට වමතින් දඟ පන්දු යවන එවර කෙලින්ම කඩුල්ලේ දැවෙතෙනවා ප්‍රථම පන්දුවේදීම ක්‍රීඩා පිටියේ ඉවත් වනවා සබරගම් විශ්වවිද්‍යාල කණ්ඩායමේ පස්වන කලුල්ල ක්‍රීඩා පිටියේ ඉවත් වනවා මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 75 දී ඉතාමත්ම සාර්ථක පන්දුවක් මා දක්නට ලැබෙන්නේ පන්දු යවන්නන් විසින් විශේෂයෙන්ම ඉදිරියට වැටෙන පන්දුවට එම පහර එල්ල කළේ සාර්ථක වන්නේ නැහැ පිටේ නොදෙවිතුණු පන්දුව කඩුළු රකින්න ක්‍රීඩා පිටියෙන් ඉවත් වනවා සාර්ථක ක්‍රීඩා පිටියෙන් ඉවත් කිරීමට සමත් වූවා සූදානම් නවක පිටිකරු හැටියට ක්‍රීඩා පිටියට පැමිණියේ ක්‍රීඩකයා අපි බලමු තාමත් හරියාකාරව දර්ශනීය වන්නේ නැහැ නවක පිටිකරුවා හැටියට ක්‍රීඩා පිටියට පැමිණියේ කවුරුන්ද යන වග කඩුළු පහක් බිඳ වැටී තිබෙනවා ලකුණු 75යි මුල් ලකුණු සංඛ්‍යාව සබරගම් විශ්වවිද්‍යාල කණ්ඩායම මෙම පන්දුවාරයේදී තාමත්ම සාර්ථකව දෙවන පන්දු යොමු කරා මෙම දඟ පන්දු යවන්නා විසින් නවතත් සූදානම් පන්දු යැවීමට දඟ පන්දු යවන ක්‍රීඩකයා නාවක පිටිකරු ටෙරීව නාවක දකුණත් පිටිකරු සූදානම් පන්දුවට පහර එල්ල කිරීමට සබරගම් විශ්වවිද්‍යාල කණ්ඩායමේ 6 වෙනි පිටිකරු එවර ඉදිරිපාදයේ ආරක්ෂිත පහර ලකුණක් ලබා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ සාර්ථක එම් පන්දු පහර එල්ල කරනවා ඉදිරිපාදයේ ආරක්ෂිත පහර නැවතත් සූදානම් මෙම් පන්දුවාරයේ 4 වෙනි පන්දු යොමු කිරීමට එවර පිටාසලින්ම පන්දුව ගමන් කරනවා කඩුළු රකින්න අතට ලකුණක් ලබා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. තාමත් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 75 රැඳී පවතින්නේ. 39 දීම කඩුළු දෙකක් බිඳ වැටුණාත් මෙන්ම 75 දී කඩුළු දෙකක් බිඳ වැටුණා සබරගම් විශ්වවිද්‍යාල කණ්ඩායමේ නැවතත් ෆ්ලික් කිරීම සාර්ථකයි පන්දු පහර. බැක්ෆුට් ඩීප් බැක්ෆුට් පොයින්ට් ඩීප් ස්කෝලේ කලාපේට පන්දුව ගමන් කරන්නේ එක් ලකුණක් ලබා ගන්නවා. එම ලකුණත් සමගම ලකුණු 76යි නවක පිටිකරු ලකුණ ලබා ගන්නවා. සාර්ථක ප්‍රතිඵල ලකුණු 76යි නැවතත් සූදානම්. වමතින් දඟ පන්දු යවන ක්‍රීඩකයා 24 වෙනි පන්දුවාරයේ 5 වෙනි පන්දු යොමු කිරීමට දකුණුතින් අපිට හසුරුවන ක්‍රීඩා එවර ස්කෝකට් පාර සාර්ථකයි ස්ථානගත කිරීම සාර්ථකයි පොයින්ට් ක්‍රීඩකයාට රැක ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ 4 සීමාව කරා පන්දුව ගමන් කරනවා සාර්ථකයි පන්දු පාර ලකුණු 4ක් සබරගම් විශ්වවිද්‍යාල කණ්ඩායමට
එම ලකුණු හතරත් සමගම මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 80 දක්වා හෙළ යනවා සබරගම් විශ්වවිද්‍යාල කණ්ඩායමේ කඩළු බිඳ වැටීම තමා යම් ආකාරයක ගැටලුවක් පවතින්නේ සබරගම් විශ්වවිද්‍යාල කණ්ඩායමේ කඩළු පහක් මේ පරිවිත ගිලී ගොස් අවසානයි ඔවුන්ගේ අතින් අවසාන කඩළු පහයි ක්‍රීඩා පිටියේ රැඳී සිටින්නේ නැවතත් වමතින් දඟ පන්දු යවන්න එවර ඉදිරිපාදයේ ආරක්ෂිත පහර පන්දුව ගමන් කරනවා මිඩ් ඔෆ් කලාපයට ලකුණක් ලබා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ ඒ අනුව 24 වන පන්දුවාරයේ නිමාවට පත් වන විට ලකුණු 80යි සබරගම් විශ්වවිද්‍යාල කණ්ඩායම කඩළු පහක් බිඳ වැටී මීට ඉහත පන්දුවාරයේදී ප්‍රථම කඩුල්ලක් ලබාගත්තේ විජේසේකර විසිනුයි විජේසේකර ලකුණු 20ක් ලබා දී තිබෙනවා පන්දුවාර හතරක් අවසානයේදී සාර්ථක පන්දු යැවීමක් ඔහු අවශ්‍යතම කඩුල්ලක් ලබා ගන්නවා අවශ්‍යතම මොහොතක එය මා හිතන්නේ වැදගත් මොටෝ විශ්වවිද්‍යාල කණ්ඩායමට ලබා ගන්නා දළ වේගය 3.33ක දළ වේගයක් අවශ්‍ය දළ වේගය 5.11ක දළ වේගයක් මෙම තරගයේ ජයග්‍රහණය කිරීම සඳහා කඩුලු තවත් පහක් ඉදිරියව තිබෙනවා සබරගම විශ්වවිද්‍යාල කණ්ඩායමට මෙම තරගයේ ජයග්‍රහණය කිරීම සඳහා නැවතත් සමනලවව අන්තයේ සිට සූදානම් වේගපන්දු යවන ක්‍රීඩකයා පන්දු යැවීමට දකුණු තින් වේගපන්දු යවන ක්‍රීඩකයා පිටිය සැකසීම ගැන සඳහන් කරනවා නම් කළුළු රකින්නාට අමතරව එක් ස්ලිප් ක්‍රීඩකයෙක් පොයින්ට් කවර් මිඩ් ඔෆ් මිඩ් ඔන් සහ ෂෝට් මිඩ් විකට් වන්නට ෂෝට් ස්කෝල් එක වන්නට ක්‍රීඩකයෙක් රඳවා තිබෙනවා මිඩ් විකට් සහ ස්කෝල් එක අතරින් ෂෝට් මිඩ් විකට් වන්නට ක්‍රීඩකයෙක් රඳවා තිබෙනවා ඊට අමතරව ෆයින් ලෙග් තර්ඩ් මෑන් කලාපවල ක්‍රීඩකයන් රඳවා තිබෙනවා සහ ඉදිරි පෙළ පන්දු රැකීමේ ස්ථානගත කිරීමක් මොනරුව විශ්වවිද්‍යාල කණ්ඩායමේ නායකයා විසින් අනුගමනය කර තිබෙනවා. නැවතත් සූදානම් දකුණු තින් පිටහස්සු පන්දු යවන ක්‍රීඩකයා. එවර පන්දුව නිදැල්ලේ යාමට දානවා පිටින්නට ඉවතින් යන පන්දුව පිට හොසවමින් කඩුළු රකින්න අතට පන්දුව ගමන් කිරීමට සලස්වනවා. ලකුණක් ලබා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ලකුණු සංඛ්‍යාව ලකුණු 80යි. මෙමනිපිට ලකුණු 80යි මෙම් පන්දුවාරේ ක්‍රියාත්මක කරමින් පවතින්නේ කොට්ටාව සිංහ විසින් කොට්ටාව සිංහ 6 වන පන්දුවාරය ඔහුගේ ක්‍රියාත්මක කරමින් පවතින්නේ මෙවැනි විට ලකුණු 25ක් ලබාගෙන තිබෙනවා කොට්ටාව සිංහ එක් කඩුල්ලක් බිඳ වැටි නැවතත් සූදානම් කොට්ටාව සිංහ එවර පසුපස පාදයේ ආරක්ෂිත පහර ලකුණක් ලබා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ පන්දුව ගමන් කරනවා තනතිල්ල දිගේම මිඩෝන් ක්‍රීඩකයා පන්දුව වෙත පැමිණෙනවා ඒ අවස්ථරේ ලකුණක් ලබා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ පිතිකරුට නවක පිතිකරු හැටියට ක්‍රීඩා පිටියට පැමිණ තිබෙන්නේ උඩට ගන්න තුසීර සහ ෆර්නාන්ඩෝ ක්‍රීඩා පිටියේ රැඳී සිටින්නේ මා හිතන්නේ සූදානම් තුසීර පන්දුවට පහර එල්ල කිරීමට තුසීර සහ ෆර්නාන්ඩෝ තුසීර සූදානම් පන්දුවට පහර එල්ල කිරීමට දිවෙනවා පන්දු යවන්න මිලඟ පන්දුවට අපිට ඉන්නට සෑහෙන ඉවතින් යන පන්දුව නිතැල්ලේ යාමිතිට හරිනවා තුසීර විසින් ලකුණක් ලබා ගැනීමට හැකියාවක් නැහැ. තාමත් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 80 පවතින්නේ 25 වන පන්දුවාරය ක්‍රියාත්මක කරමින් පවතින්නේ මොරටුව විශ්වවිද්‍යාල කණ්ඩායම සබරගම් විශ්වවිද්‍යාල කණ්ඩායමට එරෙහිව. මා හිතන්නේ දැන් ලකුණු ලබා ගැනීමේ දළ වේගය ගැනත් යම් ආකාරයක සැලකිලිමත් විය යුතුයි සබරගම් විශ්වවිද්‍යාල කණ්ඩායම. ඔවුන්ගෙන් ප්‍රබල කඩුළු පහක් ගිලිහි ගොස් පවතින මොහොතකයි සිටින්නේ. මීළඟ පන්දුවට ආරක්ෂිත පහරක් ඉදිරිපාදයේ ආරක්ෂිත පහරක් ලකුණක් ලබා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. සාර්ථක පන්දු යැවීමක් ඉලක්කයකට පන්දු යැවීමක් අපට දක්නට ලැබෙනවා මොරටුව විශ්වවිද්‍යාල කණ්ඩායමේ මෙම වේග පන්දු යවන්නාගෙන්. ඔහු කොට්ටාව සිංහ ගේ 6 වන පන්දුවාර 6ක් පන්දු 4ක් අවසානයේදී ලකුණු 25ක් ලබා දී තිබෙනවා එක් නිලකුණු පන්දුවාරයක් ක්‍රියාත්මක කරමින් එක් කඩුල්ලක් ලබාගෙන තිබෙනවා සූදානම් නැවත වතාවක් පන්දුවට පහර එල්ල කිරීමට තුසාර එවරත් නිදැල්ලේ යාමට දාරනවා පන්දුවාරය නිමාවට පත් වනවා 25 වන පන්දුවාරය නිමාවට පත් වෙද්දී ලකුණු 80යි මුල් ලකුණු සංඛ්‍යාව සබරගම් විශ්වවිද්‍යාල කණ්ඩායම කඩුලු 5ක් බිඳ වැටී
සබරගම් විශ්වවිද්‍යාල කණ්ඩායමේ ඉනිමේ හරි අඩක් නිමාවට පත් වෙද්දී ලකුණු 80ක් ලබාගෙන තිබෙනවා කඩුළු පහක් බිඳ වැටි මෙම තරගයේ ජයග්‍රහණය කිරීම සඳහා තවත් ලකුණු 144ක් අවශ්‍යයි මා හිතන්නේ යම් ආකාරයක අසීරු ඉලක්කයක්ද කියන සැකය අපට මතුවෙනවා කඩුළු පිළිබඳව සැලකිලිමත් වීමේදී පන්දු 150ක් තුලදී ලකුණු 144ක් අවශ්‍යයි මෙම තරගයේ ජයග්‍රහණය කිරීම සඳහා නැවතත් නවක පන්දු ආරේ ක්‍රියාත්මක කිරීමට සූදානම් වමතින් දඟ පන්දු යවන ක්‍රීඩකයා ආදරකන්ද අන්තයේ සිටවර පෙර පාදයේ ඩ්‍රයිව් පාර සාර්ථක වෙල කරනවා ඩ්‍රයිව් පාර එක් ලකුණක් ලබා ගන්නවා පන්දුව ගමන් කරනවා ඩීප් එක්ස්ට්‍රා කවර් කලාපේටයි මා හිතන්නේ මෙම දඟ පන්දු යවන්නාට පිටියේ යම් ආකාරයේ වෙනසක් සිදු කරමින් තිබෙනවා පිටුව පිටිය විසිරුවා හැර තිබෙනවා යාරසියේ සීමාවෙන් එපිට ක්‍රීඩකයන් හතර දෙනෙක් මේ වෙන විට යාර්ථිය සීමාවෙන් පිට රඳවා තිබෙනවා මීළඟ පන්දුවට පෙර පාදයේ ආරක්ෂිත පාර ලකුණක් ලබා ගැනීමට හැකියාවක් නැහැ තාමත් ලකුණු සංඛ්‍යාව රද්දී පවතිනවා 81 මෙම් පන්දු ආරයේදී පන්දු දෙක තුලදී එක් ලකුණක් ලබාගෙන තිබෙනවා සබරගම් විශ්වවිද්‍යාල කණ්ඩායම මීළඟ පන්දුවට පිත්ත ගෙනෙනවා සාර්ථකව නමුත් ලකුණක් ලබා ගැනීමට හැකියාවක් නැහැ. ෂෝට් එක්ස්ට්‍රා කවර් ෂෝට් මිඩ් විකට් ක්‍රීඩකයා පන්දුව වෙත පැමිණෙනවා. නැවතත් වමතින් දඟ පන්දු යවන ක්‍රීඩකයා සූදානම්. එවරත් ආරක්ෂිත පහර පන්දුව එචීමක් දක්නට ලැබෙනවා. බෑක්වර්ඩ් පොයින්ට් ක්‍රීඩකයා පන්දුව වෙත පැමිණ බාර කරද්දී පහසුවෙන්ම පිටිකරුවන් දෙපළ පැතිමාරු කර ගන්නවා. එම ලකුණත් සමගම මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 82 දක්වා ඉහළ යනවා සබරගම් විශ්වවිද්‍යාල කණ්ඩායමේ. නැවතත් සූදානම් වමතින් දඟ පන්දු යවන ක්‍රීඩකයා එවර සෑහෙන දුර්වල පන්දුවක් පිටින්නට සෑහෙන ඉවතින් යන පන්දුව අතිරේක ලකුණක් හැටියට වයිට් පන්දුවක් හැටියට ප්‍රධාන විනිසුරුවරයා නම් කරනවා එම වයිට් පන්දුවත් සමගම මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 83යි සබරගම් විශ්වවිද්‍යාල කණ්ඩායම එවරත් ඉදිරි පාදයේ ආරක්ෂිත පහර පන්දුව තනතිල්ල දිගේම ගමන් කරනවා ලකුණක් ලබා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ නවතත් සූදානම් වමතින් දඟ පන්දු යවන ක්‍රීඩකයා එවර පිටිපස පාදයට ගොස් පන්දුව ඇල කරමින් යොමු කරනවා පොයින්ට් කලාපයට බෑක්වර්ඩ් පොයින්ට් ක්‍රීඩකයා පන්දුව වෙත පැමිණෙද්දී පන්දු ආරය නිමාව දකිනවා 25 වන 26 වන පන්දු ආරය නිමාවට පත් වෙද්දී මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 83යි සබරගම් විශ්වවිද්‍යාල කණ්ඩායම කඩුළු පහක් බිඳ වැටි විසිහත් වන පන්දු ආරයේ ක්‍රියාත්මක කිරීමට සූදානම් සමනල වැවාන්තයේ සිට දකුණු තින් වේග පන්දු යවන ක්‍රීඩකයා පන්දුවට පහර ඉල්ල කරමින් සිටින්නේ ෆර්නාන්ඩු සූදානම් පන්දුවට පහර ඉල්ල කිරීමට දකුණු තින් පිත්ත හසුරුවන ක්‍රීඩකයාට දකුණු තින් පන්දු යවන අයවර ආරක්ෂිත පහරක් පන්දු එචීම ඩක්ටර් ලැබ්ඩුවා තුට්මන් කලාපිට පන්දුව ගමන් කරනවා ඒ අවස්ථරයෙන් එක් ලකුණක් සඳහා පිටිකරුවන් දෙපළ පැතිමාරු කර ගන්නවා එම ලකුණත් සමගම මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 84යි සබරගම විශ්වවිද්‍යාල කණ්ඩායම 27 වන පන්දු ආරය ක්‍රියාත්මක ක්‍රමින් පවතින්නේ මා හිතන්නේ යම් ආකාරයක ක්‍රිකට් ක්‍රීඩාව අවිනිශ්චිත ක්‍රීඩාවක් එම නිසා බොහෝ දුරට අනෙක් පැත්ත හැරවිය හැකි ක්‍රීඩාවක් නිසා අවසාන පන්දුවතේ කිවණ හැකි කුමන කණ්ඩායමද ජයග්‍රහණය කරන්නේ යන මග මීළඟ පන්දුවට ෆ්ලික් කිරීම එක් ලකුණක් සඳහා පිටිකරුවන් දෙපළ පැතිමාරු කර ගන්නවා සාර්ථකව එම ලකුණත් සමගම ලකුණු සංඛ්‍යාව ලකුණු 88 දක්වා 85 දක්වා ඉහළ යනවා ලකුණු 85යි පන්දුආරේ ක්‍රියාත්මක කරමින් පවතින්නේ ධනංජයගේ තුන්වන පන්දුආරය ක්‍රියාත්මක කරමින් පවතින්නේ ලකුණු 10ක් ඔහු ලබා දී තිබෙනවා නැවතත් සූදානම් ධනංජය සමනල වැවාන්තයේ සිට එවර ඉදිරි පාදයේ ආරක්ෂිත පහර ලකුණක් ලබා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ පන්දුව ගමන් කරනවා ෂෝට් එක්ස්ට්‍රා කවර් කලාපිට
මුල සිටම දක්නට ලැබුණු දෙයක්. මොරටුව විශ්වවිද්‍යාල කණ්ඩායමේ පන්දු රකින්නන් රඳවා තිබීමේදී ඔවුන් සෑම විටම ඉදිරි පෙළ පන්දු රකීම යාරතී සීමාවෙන් ඉදිරියේ යාරතී සීමාවෙන් මෙපිට පන්දු රකින්නන් රඳවා තිබුණු ආකාරයක් දක්නට ලැබුණා. පිටිකරුන්ට යම් ආකාරයක පීඩනයක් එල්ල කිරීමට වන්නට බොහෝ දුරට ඉඩ තිබෙනවා. දැන් උනත් මිඩ් ඔෆ් ක්‍රීඩකයා රඳවා සිටිනි ෂෝට් එක්ස්ට්‍රා කවර් ක්‍රීඩකයෙක් රඳවා තිබෙනවා. අය මා හිතන්නේ වැදගත් ක්‍රිකට් ක්‍රීඩාවේදී අවසන් මෙවර මැද පෙළ ක්‍රීඩකයන් ක්‍රීඩා කරද්දී මා හිතන්නේ ඉතාමත්ම වැදගත් එම අවස්ථාව. නැවතත් සූදානම් පන්දු යැවීමට දකුණුතින් පිට පන්දු යවන ක්‍රීඩකයා එවර පෙරපාදයේ ඩ්‍රයිව් පහර සාර්ථකයි. පන්දු පහර ලකුණක් ලබා ගැනීමට හැකියාවක් නැහැ. ස්ථානගත කිරීම සාර්ථක නැහැ. තාමත් ලකුණු 85යි සබ්‍රගම් විශ්වවිද්‍යාල කණ්ඩායම. මෙම් පන්දු ආරේ අවසාන පන්දුව යැවීමට සූදානම් පන්දු යමන ක්‍රීඩකයා ධනංජය. ධනංජයගේ තුන්වන පන්දු ආරේ අවසාන පන්දුව යැවීමට සූදානම්. දිවෙනවා පන්දු යැවීමට. එවර ෆ්ලික් කිරීම සාර්ථක වන්නේ නැහැ. ස්ථානගත කිරීම පන්දු ගමන් කරනවා ෂෝට් ස්කෝලෙක් කලාපයට. ඒ අනුව නිමාවට පත්වනවා යවන ලද 27 වන පන්දු ආරේ මොරටුව විශ්වවිද්‍යාල කණ්ඩායමේ කඩුළු පහක් බිඳ වැටි ලකුණු 85ක් ලබාගෙන තිබෙනවා සබ්‍රගම් විශ්වවිද්‍යාල කණ්ඩායම. තවත් පන්දු ආර 23ක් ඉදිරිව පවතිනවා මෙම තරඟයේ ඉනිම නිමාවට සනිටුහන් කිරීමට. මා හිතන්නේ 6කට වැඩි දල වේගයක් ලබා ගත යුතුයි මෙතෙන් පටන් මෙම තරඟයේ ජයග්‍රහණය කිරීම සඳහා සබ්‍රගම විශ්වවිද්‍යාල කණ්ඩායමට. යම් ආකාරයක කඩුළු අතිතිව තිබුණා නම් වැඩි වාසි ලබා ගැනීමට තිබුණු මොහොතක් සබ්‍රගම් විශ්වවිද්‍යාල කණ්ඩායමට. නමුත් අනවශ්‍ය ආකාරයේ කඩුළු පූජා කිරීමක් අපට දක්නට ලැබුණා සබ්‍රගම් විශ්වවිද්‍යාල කණ්ඩායමේ. ආරම්භයේ පටන්ම පළමු කඩුල්ල අනවශ්‍ය දුවද්දී දැවී යාමකට ලක් වූවා. අනවශ්‍ය ආකාරයේ කැඳවීමක් අනිකුත් අන්තයෙන් දක්නට ලැබීමේ මෙවර ඩ්‍රයිව් පහර ස්ථානගත කිරීම සාර්ථක වන්නේ නැහැ. පන්දුව කෝණිකව ගමන් කරනවා පොයින්ට් ක්‍රීඩකයා වෙතට. ලකුණක් ලබා ගැනීමට හැකියාවක් නැහැ. නවතත් වමතින් දඟ පන්දු යවන ක්‍රීඩකයා සූදානම්. එවර ඩ්‍රයිව් පාර ඉතාමත්ම සාර්ථකයි. පන්දු පහර නමුත් ස්ථානගත කිරීම සාර්ථක නැහැ. පන්දුව ෂෝට් එක්ස්ට්‍රා කවර් ක්‍රීඩකයා පන්දුව සූරකිව රැක ගන්නවා. ඉතාමත්ම ඉක්මනින් පන්දු යවනවා මොරටුව විශ්වවිද්‍යාල කණ්ඩායමේ දඟ පන්දු යවන්න. අම්මා දක්නට ලැබුණු දඟ පන්දු යවන්න දෙදෙනාම ඉතාමත්ම ඉක්මනින් තම පන්දු ආර ක්‍රියාත්මක කරනවා. මීළඟ පන්දුවට පෙරපාදයේ ඩ්‍රයිව් පහර පන්දුව ගමන් කරනවා ලෝන් ඔෆ් කලාපයට. පහසුවෙන්ම පිටිකරුවන් දෙපළ එක් ලකුණක් සඳහා පැතිමාරු කරගන්නවා. එම ලකුණත් සමගම මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 86යි මොරටුව විශ්වවිද්‍යාල කණ්ඩායමට එරිව සබ්‍රගම් විශ්වවිද්‍යාල කණ්ඩායම. එවරත් ෆ්ලික් කිරීම සාර්ථකයි. එක් ලකුණක් සඳහා පිටිකරුවන් දෙපළ පහසුවෙන්ම පැතිමාරු කරගන්නවා. ඉතාමත්ම හොඳ කැඳවීමක් අනිකුත් අන්තයෙන් සාර්ථක ලකුණු කඩුළු අතර දිව යාමක් අපට දක්නට ලැබුණා එම් පන්දුවේදී. එම ලකුණත් සමගම ලකුණු 87යි සබ්‍රගම විශ්වවිද්‍යාල කණ්ඩායම. තවත් ලකුණු 100 ලබා ගැනීමට ලකුණු 13ක් පිටුපසින් සිටින්නේ පන්දුවට පහර එල්ල කරන කණ්ඩායම. මෙම් පන්දු ආරේ අවසාන පන්දුව යොමු කිරීමට සූදානම්. 28 වන පන්දු ආරේ අවසාන පන්දුව යොමු කිරීමට සූදානම් වමතින් දක පන්දු යන අයවර. පෙරපාදයේ ඩ්‍රයිව් පාර සාර්ථකයි. ස්ථානගත කිරීම පන්දුව ගමන් කරනවා ලෝන් ඕන් කලාපයට, ලෝන් ඕෆ් කලාපයට ගමන් කරද්දී 28වන පන්දු ආරේ නිමාවට පත්වනවා සබ්‍රගම් විශ්වවිද්‍යාල කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ලකුණු 88යි කඩුළු 5ක් බිඳ වැටි. නැවතත් 29 වන පන්දු ආරේ ක්‍රියාත්මක කිරීමට සූදානම්. ධනංජය විසින් සමනල වැවාන්තයේ සිට සූදානම් පන්දු යැවීමට. පන්දුවට පහර එල්ල කිරීමින් සිටින්නේ තුෂීර. සූදානම් තුෂීරට එරිව එවර ඉදිරි පාදයේ ඩ්‍රයිව් පහර. නමුත් ස්ථානගත කිරීම සකාලේ මැනීම සාර්ථක වන්නේ නැහැ. පන්දුව ගමන් කරනවා පොයින්ට් කලාපයට. ලකුණක් ලබා ගැනීමට හැකියාවක් නැහැ.
තාමත් ස්විප් ක්‍රීඩකයෙක් රඳවා තිබෙනවා. අය මා හිතන්නේ වැදගත්. තාමත් පන්දුව පරණ වී තිබෙන නිසා ස්විප් ක්‍රීඩකයෙක් රඳවා තිබීම වැදගත්ද යන මතය තිබෙනවා මොල්ට විශ්වවිද්‍යාල කණ්ඩායමේ. නමුත් කඩුලු ලබා ගැනීම ඔවුන්ගේ අධිතන වී තිබෙන්නේ. එම නිසා ඔවුන් සෑම ආකාරයකම කඩුලු ලබා ගැනීමට හැකි පන්දු රැකීමේ ඉරියව්වක් මෙන් කරන අවුඩ පන්දුවක් මේ අවස්ථාවේදී බලමු. ක්‍රීඩා පිටියේ ඉවත් වෙනවා. හයවන කඩුල්ල ක්‍රීඩා පිටියේ ඉවත් වෙනවා. සබරගම් විශ්වවිද්‍යාල කණ්ඩායමේ මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 88ක් ව තිබියදී. සුශීර ක්‍රීඩා පිටියේ නිවත් වූයේ මීට ඉහත පන්දු ආරයේදී. ඔහු ලකුණු 8ක් ලබාගෙන තිබෙනවා පන්දු 14ක් තුළදී. 1-1-4-5ක් සමගයි ඔහුගේ ලකුණු ලබා ගැනීමේ දළ වේගය 57.14ක් හැටියට සනිටුහන් වනවා. නමක පිතිකරු හැටියට ක්‍රීඩා පිටියට පැමිණෙන්නේ ප්‍රියදර්ශන. ඊට අමතරව අනිකුත් අන්තයෙන් ෆර්නාන්ඩු ලකුණු 4ක් ලබාගෙන තිබෙනවා පන්දු 18ක් තුළදී. මා හිතන්නේ කඩුලු ලබා ගත්තේ මීට ඉහත පන්දුවේදී. ධනංජය විසින් සාර්ථක ප්‍රතිඵල නෙලා ගත්තා. ඔහුගේ දෙවන කඩුල්ලයි ක්‍රීඩා පිටියේ නිවත් කිරීම සමත් වූයේ. හතරවන පන්දුආරය ක්‍රියාත්මක කරමින් පවතින්නේ ඔහු. පන්දුආර 3යි පන්දු 2ක් අවසානයේදී ලකුණු 10කට කඩුලු 2ක් ලබාගෙන තිබෙනවා ධනංජය. සාර්ථක ප්‍රතිඵල නෙලාගත් පන්දු යවන්නේ හැටියට අපට සනිටුහන් කළ හැකි. නමක පිතිකරු හැටියට ක්‍රීඩා පිටියට පැමිණියේ ප්‍රියදර්ශන. ප්‍රියදර්ශන සූදානම් පන්දුවට පහර එල්ල කිරීමට. කඩුලු 6ක් මේ වන විට බිඳ වැටී පවතිනවා සබරගම් විශ්වවිද්‍යාල කණ්ඩායමේ ලකුණු 88ක් ලබාගෙන තිබියදී. දිවෙනවා පන්දු යැවීමට ධනංජය. එවර ෆ්ලික් කිරීම පහින්නට ඉවතින් යන පන්දුව නියත වශයෙන්ම වයිට් පන්දුවක්. ප්‍රධාන විනිසුරුවරයා නම් කරනවා වයිට් පන්දුවක් හැටියට. එම වයිට් පන්දුවත් සමගම ලකුණු 89යි මුල් ලකුණු සංඛ්‍යාව. තවත් පන්දු 135ක් තුලදී ලකුණු 100. තවත් ලකුණු 120 136ක් අවශ්‍යයි. 135ක් අවශ්‍යයි මෙම තරගයේ ජයග්‍රහණය කිරීම සඳහා. නැවතත් දිවෙනවා පන්දු යැවීමට ධනංජය. එවරයි ස්කෝකට් පාර සාර්ථකයි. ස්ථානගත කිරීම බලමු. සාර්ථක වන්නේ නැහැ. සාර්ථක පන්දු රැකීමක්. පොයින්ට් ක්‍රීඩකයා බිම වැතිරීමෙන් පන්දු රැක ගන්නවා. ඒ අවස්ථරෙන් ලකුණක් ලබා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. තාමත් ලකුණු සංඛ්‍යාව ලකුණු 89යි සබරගම් විශ්වවිද්‍යාල කණ්ඩායම. මා හිතන්නේ කඩුලු බිඳ වැටීම තමයි යම් ආකාරයක ගැටලුවකට පත් වුනේ සබරගම් විශ්වවිද්‍යාල කණ්ඩායමේ. අනවශ්‍ය පහරවල් එල්ල කිරීමට ගොස් කඩුලු පූජා කරා කිවහොත් නිවැරදි. මෙම තරගයේදී විශේෂයෙන් මායුත්සාන්ගේ කඩුලු බිඳ වැටීමත් සමගම එක දිගට කඩුලු බිඳ වැටී ගියා. මේ ආද දුවදී දැවියාමකට ආසු කර ගැනීමට ලැබුව අවස්ථාවක් ගිලිහි යනවා. නියත වශයෙන්ම කඩුල්ලේ දැවටුණා නම් නියත වශයෙන්ම දුවදී දැවියාමකට ආසු කර ගැනීමට තිබුව අවස්ථාවක්. ඒ අනුව ලකුණු සංඛ්‍යාව ලකුණු 90යි සබරගම් විශ්වවිද්‍යාල කණ්ඩායම. 29 වන පන්දුආරයේ 5 වන පන්දුවයි ක්‍රියාත්මක කිරීමින් පවතින්නේ සූදානම් ධනංජය. සමනල වැමන්තියේ සිට දිවෙනවා පන්දු යැවීමට. එවර ඉදිරිපාදයේ ආරක්ෂිත පහර ඉතාමත්ම සාර්ථකයි. ධනංජයට අනිකුත් අන්තයෙන් ෆර්නාන්ඩු සාර්ථකව පන්දුව ඉතාමත්ම හොඳින් පිටිහරණයේ රියදෙනවා. නමුත් දුර්වල පන්දු දුටු සැනින් ක්‍රියාත්මක වනවා මොරටුව විශ්වවිද්‍යාල කණ්ඩායමේ පන්දු යැවීම ඉතාමත්ම සාර්ථකව මට්ටමක තිබෙන ආකාරය දක්නට ලැබෙනවා. මුල සිටම කඩුලු ලබා ගැනීමත් සමගම නැවතත් සූදානම්. ඒවරා ඉතාමත්ම හොඳ පන්දුවක් ඉල්ලීමක් කරනවා. නමුත් විනිසුරුවරයා නිහඳයි. ඇඟ හසලින්ම පන්දුව ගමන් කරනවා කළුළු රකින්න අතට. ඒ අවසරයෙන් 29 වන පන්දුආරය නිමාවට පත්වනවා. මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 90යි
සබරගම් විශ්වවිද්‍යාල කණ්ඩායම් කඩුළු 6ක් බිඳ පැටී. දෙදහස් පහළව අන්තර් විශ්වවිද්‍යාල ක්‍රිකට් තරගමාලාවේ අවසාන මහා තරගයේ අවසාන මොහොත කරයි පැමිණෙමින් තිබෙන්නේ. තවත් පන්දු වාර 21ක් ඉතිරිව පවතිනවා. මෙම තරගයේ ජයග්‍රාහී කණ්ඩායම තීරණය වීමට මේ වන විට මොරටුව විශ්වවිද්‍යාල කණ්ඩායම යම් ආකාරයක ඉදිරියෙන් සිටින මොහොතක් හැටියට අපට සඳහන් කළ හැකි. නමුත් ක්‍රිකට් ක්‍රීඩාව අවිනිශ්චිත ක්‍රීඩාවක් අවසාන පන්දුවත් එක්ක කුමන කණ්ඩායම ජයග්‍රහණය කරනවාද යන්න අනාවැකි පළ කිරීම අපහසුයි. එයයි ක්‍රිකට් ක්‍රීඩාවේ ස්වභාවය. आरक्षित पहार लकुन आरक्षित पहार प्रिय दर्शन मेवन था लकुन अणु पवती लकुन संख्या එවර පහවරණේ වදින්නේ ඉහළ කොටසේ වදින්නේ විනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කරන්නේ නැහැ පන්දු යවන්න ලකුණක් ලබා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැවතත් සූදානම් වම තින්දාක පන්දු යවන්න සාර්ථක පන්දු යවීමක් මෙන් පන්දු යවන්නගෙන් අපට දක්නට ලැබෙනවා ඉරියව්ව යම් ආකාරයක අපට මතකිට නැගෙනවා ශ්‍රී ලංකා කණ්ඩායමේ රංගන හේරත් මෙවැනි ආකාරයක ඉරියව්වක් තම යොමු කරන්නේ වම තින්දාක පන්දු යවන්නේ කැටිය නැවතත් සූදානම් එවරයි ත්‍රිපාදයේ ආරක්ෂිත පාර ලකුණක් ලබා ගැනීමට හැකියාවක් නැහැ. ප්‍රියදර්ශන කඩුල්ල ආරක්ෂා කරමින් යම් ආකාරයක පිටට පන්දුව හුරුවන තෙක් ක්‍රීඩා කරමින් ඉන් අනතුරුව විශාල පහරවල් ලබා ගනිමින් ලකුණු ලබා ගැනීමට උත්සුක වෙනවාට කිසිදු සැකයක් නැහැ. මීළඟ පන්දුවට ඩ්‍රයි පාර පන්දුව ගමන් කරනවා. ලෝන් ඕන් කලාපේට එක් ලකුණක් සඳහා පිටිකරුවන් දෙපළ ප්‍රතිමාරු කර ගන්නවා. එම ලකුණත් සමගම මුළු ලකුණු සංඛ්‍යාව 91 දක්වා ඉහළ යනවා. 30 වන පන්දුවේ අවසාන පන්දුව යොමු කිරීමට සූදානම්. නැවත වතාවක් ආරක්ෂිත පහර ඉදිරිපාදයේ තනතිල්ල දිගේම පන්දුව ගමන් කරනවා. ලකුණක් ලබා ගැනීමට හැකියාවක් නැහැ. 30 වන පන්දුවේ නිමාවට පත් වෙද්දී ලකුණු සංඛ්‍යාව ලකුණු 91යි. ශ්‍රී ලංකා සබරගම් විශ්වවිද්‍යාල කණ්ඩායම කඩුළු 6ක් බිඳ වැටි. මොරටුව විශ්වවිද්‍යාල කණ්ඩායම ලකුණු 96ක් ලබා ගත්තා තම ප්‍රථම පන්දු වාර 16 තුලදී එක් කඩුල්ලක් බිඳ වැටීම අනතුරුව තමන් කඩුළු බිඳ වැටීම පටන් ගත්තේ මොරටුව විශ්වවිද්‍යාල කණ්ඩායමේ. නමුත් ආරම්භයේ තරම් සාර්ථක නැහැ සබරගම් විශ්වවිද්‍යාල කණ්ඩායමේ. බලමු සාර්ථක අවසානයක් ඔවුන්ට කරා ගෙන යාමට හැකියාවක් ලැබෙයිද මෙම මැද පෙළ පිටිකරුවන් සහ අවසාන පිටිකරුවන්ට මෙම තරඟ ජයග්‍රාහී නිමාවක් දක්වා ගෙන යාමට හැකියාවක් ලැබෙයිද යන ප්‍රශ්නාර්ථය සියලුම ක්‍රීඩා ලෙවලින් අතර පවතින මාට කිසිදු සැකයක් නැහැ. ලකුණු 91යි තාමත්. දනංජය සූදානම් පන්දු යැවීමට සමනල වැව අන්තයේ සිට දිවෙනවා පන්දු යැවීමට දනංජය එවර පසුපස පාදයේ ආරක්ෂිත පහර පන්දුව තනතිල්ලේ එතනම පන්දුව නතර වෙනවා. බැක්වර්ඩ් පොයින්ට් ක්‍රීඩකයා පන්දුව වෙත පැමිණෙද්දී ලකුණක් ලබා ගැනීමට හැකියාවක් නැහැ. මාහිතන්නේ පන්දු යවන්න නිස ඉලක්කයකට පන්දු යවනවා. අය මාහිතන්නේ ගැටලුවක් සබරගම් විශ්වවිද්‍යාල පිටිකරුවන්ට ලකුණු ලබා ගැනීමදී කිසිසේත්ම දුර්වල පන්දු පන්දු ආරයකට එක් පන්දුවක් වන්නට යොමු කළහොත් එම් පන්දුවෙන් උපරිම ප්‍රයෝජන ලබා ගත හැකි සබරගම් විශ්වවිද්‍යාල කණ්ඩායමට. නැවත ඩ්‍රයිව් පහර සාර්ථකයි. පන්දු පහර ස්ථානගත කිරීම සාර්ථක නෑ. මිඩ් ඔෆ් ක්‍රීඩකයා අත්‍යවශ්‍යමයි පන්දු ගමන් කරන්නේ. ලකුණක් ලබා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නෑ. තාමත් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 91 පවතිනවා. තවත් ලකුණු ලබා ගත යුතුයි පන්දු ලකුණු 133ක් ලබා ගත යුතුයි පන්දු 117ක් තුලදී. දැන් පන්දු සහ ලකුණු අතර පරතරය 6ක පරතරයක් අපට දක්ට ලැබෙනවා. කඩුළු තිබෙන
කඩලු තිබුණා නම් යම් ආකාරයක මෙම ලකුණු සංඛ්‍යාව ඌවත් විශ්වාස කළ හැකි නමුත් ක්‍රිකට් ක්‍රීඩාව අවිනිශ්චිතයි එම නිසා අවසාන පන්දුව තෙක් අපට කිව නොහැකි කුමන කණ්ඩායම ජයග්‍රහණ කරනවාද යන්න නැවතත් සූදානම් 31 වන පන්දුව ආරේ පස්වන පන්දුව ක්‍රියාත්මක කිරීමට සූදානම් ධනංජය දකුණු තින් වේග පන්දු යමන ක්‍රීඩකයා සූදානම් දිවෙනවා සමනල වැව අන්තිය සිට පන්දු යැවීමට එවර ඉදිරිපාදයේ ආරක්ෂිත පහර සාර්ථකයි තාක්ෂණීය පිරිපුන් ආකාරයට එම ඉදිරිපාදයේ ආරක්ෂිත පහර නැතොත් ෆෝවර්ඩ් ඩිෆෙන්ස් සාර්ථකව තනතිල්ල දිගේ එම පන්දුව ගමන් කරන බව ලකුණක් ලබා ගැනීමට හැකියාවක් නැහැ පන්දු යවන්නාම පන්දුව රැකගනිද්දී ලකුණු ලබා ගැනීමට හැකියාවක් නැහැ සබ්‍රගම් විශ්වවිද්‍යාල කණ්ඩායමට පන්දුවට පහර එල්ල කරමින් තිබෙන්නේ ප්‍රියදර්ශන ප්‍රියදර්ශන එවර ෆ්ලික් කිරීම සාර්ථකයි බලමු දුවදි දෙවියන්ට ආසන අවස්ථාවක් මේ අවස්ථාව लकुनु अणु देखाई मुलाकुन संख्या पांदुआर निमाड़ पत्न अतिशक्वन पांदुआर कड़ू हयाक बिंदी लकुन अणु देखाई सबरगम विश्वविद्यालय खंडायम पांदुआर अवसाने दी मीलंग पांदुआरे क्रियात्मक किरीम सूदान दंग पांदुआ क्रीडकिया देवन पांदुआरे विशाल पहारकेल किरीम उत्साह कले नम उत्थकिया वक्ल बिन्ने सार्थक एम पहार पांदु दार्शनिक कर गण्य ने हरियाकार සබ්‍රගම් විශ්වවිද්‍යාල කණ්ඩායමේ මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 92 දී प्रिय लक्षण क्रीडा पीठ पेमीन नामक पीतिकारुआ हटियर लकड़ संख्या लकड़ अणु हताय मूल लकड़ संख्या काड़ू हतक बीद बैठी लकड़ अणु देखा मूल लकड़ संख्या प्रिय लक्षण क्रीडा पीठ पेमीन नामक पीतिकारुआ हटियर प्रिय दर्शन क्रीडा पीठ निवत मोहते दी දැන් යම් ආකාරයක ගැටලුවක් පවතිනවා සබ්‍රගම් විශ්වවිද්‍යාල කණ්ඩායමට තවත් කඩුලු තුනක් පමණයි ඉතිරිව පවතින්නේ තවත් ලකුණු අවශ්‍යයි මෙම තරගයේ ජයග්‍රහණය කිරීම සඳහා ලකුණු 132ක ප්‍රමාණයක් අවශ්‍යයි මෙම තරගයේ ජයග්‍රහණය කිරීම සඳහා සබ්‍රගම් විශ්වවිද්‍යාල කණ්ඩායමට කඩුලු තුනක් ඉතිරිව පවතිනවා එම ලකුණු සංඛ්‍යාව ලබා ගැනීමට නැවතත් වමතින් දඟ පන්දු යවන්නා සූදානම් පන්දු යැවීමට සාර්ථක පන්දු යවන්නක් මෙම තරගයේදී කඩුලු ලබා ගැනීම සහ පන්දු යවන්නන්ට පීඩන එල්ල කිරීමේදී සාර්ථකව ඔව් එම කාර්යය ඉටු කරා මිලඟ පන්දුවට ආරක්ෂිත පහරක් එල්ල කරනවා අනිකුත් අන්තයෙන් ක්‍රීඩා කරන්නේ ෆර්නාන්ඩු ෆර්නාන්ඩුට යම් ආකාරයක සහයක් ලබා දුනොත් මෙම තරගයේ යම් ආකාරයක තරගයක් ලබා දීමට හැකි මොහොතක් හැටියට සනිටුහන් වීමට බොහෝ දුරට ඉඩ පවතිනවා නමුත් අනිකුත් අන්තයෙන් කඩුලු බිඳ වැටීම යම් ආකාරයක ගැටලුවක් ඒවර ඩ්‍රයිව් පහර සාර්ථකයි ඩ්‍රයිව් පහර ලකුණක් ලබා ගන්නවා ලෝන් ඕෆ් කලාපයට පන්දුව ගමන් කරද්දී පහසුවෙන්ම එම ලකුණ ලබා ගන්නවා ලකුණු සංඛ්‍යාව ලකුණු 93යි මුළු ලකුණු සංඛ්‍යාව නැවත සූදානම් ප්‍රිය ලක්ෂණ නවක පිතිකරුවා ප්‍රිය ලක්ෂණ
ජයග්‍රහණ කිරීම සඳහා සබ්‍රගම් විශ්වවිද්‍යාල කණ්ඩායමට ක්‍රීඩා පිටියේ රැඳී සිටින ක්‍රීඩකයන් දෙපළ ප්‍රියලක්ෂණ සමග ෆර්නාන්ඩෝ නැවතත් සූදානම් පන්දු යැවීමේදී සමනල වේවාන්තයේ සිට සූදානම් පන්දු යැවීම දිවෙනවා පන්දු යැවීමට නමක පිටකරුවාට එවර පුල්ටස් පන්දුවට ෆ්ලික් කිරීම සාර්ථකයි දුවදී දෙවියමඩ කඩුල්ලට මෙල්ල කරනවා මිඩොන් ක්‍රීඩකයා නමුත් හානියක් සිදුවන්නේ නැහැ පිටකරුවට සාර්ථක ලකුණු අතර දිවයාමක් එක් ලකුණත් සමගම ලකුණු 100යි මුල් ලකුණු සංඛ්‍යාව එම ලකුණත් සමගම මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 100 දක්වා ඉහළ යනවා සබ්‍රගම් විශ්වවිද්‍යාල කණ්ඩායමේ තිස්තුම්මන පන්දුවාරයේ දෙවන පන්දුවයි ක්‍රියාත්මක කරමින් පවතින්නේ පන්දු 193 පන්දුවේදී තමා ලකුණු 100 ලබා ගන්නේ සබ්‍රගම් විශ්වවිද්‍යාල කණ්ඩායම. එවර ෆුල් ඩ්‍රයිව් පහර සාර්ථකයි පන්දු යවන්නාම පන්දු රැක ගනිමින් කඩුල්ලට එල්ල කිරීමට උත්සාහ කරනවා. ලකුණක් ලබා ගැනීමට හැකියාවක් නැහැ. තවත් මෙම තරඟයේ ජයග්‍රහණ කිරීම සඳහා ලකුණු 124ක් අවශ්‍යයි. පන්දු 106ක් තුලදී ලකුණු 124ක් අවශ්‍යයි මෙම තරඟයේ ජයග්‍රහණ කිරීම සඳහා කඩුලු 3ක් ඉදිරිව පවතිනවා සබ්‍රගම් විශ්වවිද්‍යාල කණ්ඩායමට ජයග්‍රහණය සඳහා නැවතත් සූදානම් ධනංජය සමනල වේවාන්තයේ සිට දිවෙනවා පන්දුයමිට එවර ඩ්‍රයිව් පාර සාර්ථකයි ස්ථානගත කිරීම සාර්ථකයි ලකුණු 4ක් ලබා ගන්නවා මිඩ් ඔෆ් ක්‍රීඩකයාට රැක ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ සාර්ථක ලකුණු 4ක් සබ්‍රගම් විශ්වවිද්‍යාල කණ්ඩායමට එම ලකුණු 4ත් සමගම මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 104 දක්වා ඉහළ යනවා මුළු ලකුණු සංඛ්‍යාව 33 වන පන්දුවාරයේ ක්‍රියාත්මක කරමින් පවතින්නේ මා හිතන්නේ මෙම කඩුල්ල ක්‍රීඩා පිටියේදී රැඳී සිටි හෝ යම් ආකාරයක අස්වැසිල් ලකුණ වාට කිසිදු සැකයක් නැහැ දැනට ඉතාමත් මොහොතින් පන්දුවට පහර එල්ල කරමින් සිටින්නේ ෆර්නාන්ඩෝ ලකුණු ලබාගෙන තිබෙනවා ලකුණු ප්‍රියලක්ෂණ ලකුණු 10ක් ලබාගෙන තිබෙනවා නැවතත් සූදානම් ප්‍රියලක්ෂණ පන්දුවට පහර එල්ල කිරීමට ධනංජයට එරෙහිව එවරයිස් කාකට් පහර නමුත් සාර්ථක වන්නේ නැහැ පිටාසලින්ම පන්දුව ගමන් කරනවා ලකුණු 104යි පන්දු යවමින් සිටින්නේ ධනංජය සමනල වේවාන්තයේ සිට මාහිතන්නේ පසුගිය පන්දුවාරයේ දෙල්ල කරපු 6 පහරත් මෙම් පන්දුවාරයේ දෙල්ල කළ 4 පහරත් සමග යම් ආකාරයක තරගයට අවතීර්ණ වූවාද කියන සැකය මතුණා නැවතත් පාරක් එල්ල කරනවා ඉහළින්ම පන්දුව ගමන් කරනවා එක් වරක් පන්දුව පතිත වී ලොන් ඔන් ක්‍රීඩකයා රැකගනිද්දී එක් ලකුණක් ප්‍රතිකරුවන් දෙපළ පහසුවෙන්ම පැතිමාරු කර ගන්නවා එම ලකුණත් සමගම ලකුණු සංඛ්‍යාව ලකුණු 105යි 33 වන පන්දුවාරයේ අවසාන පන්දුව ක්‍රියාත්මක කිරීමට සූදානම් ධනංජය. දිවෙනවා පන්දුයමට එවර ඩ්‍රයිව් පහර සාර්ථකයි පන්දු පහරමේ අවස්ථාවේදී එවර ලකුණක් ලබා ගැනීමට හැකියාවක් නැහැ ස්ථානගත කිරීම සාර්ථක නැහැ. ඒ අනුව 33 වන පන්දුවාරයේ නිමාවටපත් වනවා සබ්‍රගම් විශ්වවිද්‍යාල කණ්ඩායම කඩුලු 7ක් බිඳ වැටි මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 105යි. මාහිතන්නේ ඊටාමත්ම වැදගත් කෙසේ හෝ පවර් ප්ලේ සීමාවේදී කඩුලු අතතිව කෙසේ හෝ ලකුණු 50කට ආසන්න ප්‍රමාණයක් ලබා ගත හොත් මාහිතන්නේ වැදගත් සබ්‍රගම් විශ්වවිද්‍යාල කණ්ඩායමට මොරටු විශ්වවිද්‍යාල කණ්ඩායමට කෙසේ හෝ කඩුලු ලබා ගැනීමයි වැදගත් වන්නේ තවත් කඩුලු 3ක් පමණයි ඉතිරිව පවතින්නේ නැවතත් වමතින් දඟ පන්දු යවන ක්‍රීඩකයා සූදානම් පන්දුවට පන්දු යැවීමට පාවරණයේ නිසා පිටකරුට කිසිදු හානියක් නැහැ. සවස් භාගයේදී යම් ආකාරයක පිටිකරුවන්ට පන්දුවට පහර එල්ල කිරීමට පහසුයි. නමුත් කඩුලු අතතිව නැහැ සබරගම් විශ්වවිද්‍යාල කණ්ඩායමේ. එය මා හිතන්නේ යම් ආකාරයක ගැටලුවක් නැතහොත් අවසාන පන්දුවාර 15 මෙම විශ්වවිද්‍යාල ක්‍රීඩා පිටියේදී ලකුණු ලබාගත හැකි
අවසාන වන්නට වන්නට සුළං ධාරාව අඩු වෙන නිසා සුළඟේ බලපෑමක් නැහැ පිටිකරුවන්ට නෑ වරදක් පහරක් එල්ල කරනවා සාර්ථකයි පන්දු පහර ස්ථානගත කිරීම නමුත් ලෝන් ඕෆ් ක්‍රීඩකයා පන්දු වෙත ගමන් කරද්දී පහසුවෙන්ම ප්‍රිය ලක්ෂණයක් ලකුණක් සඳහා ප්‍රතිමාරු කර ගන්නවා එම ලකුණත් සමගම මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 106යි සබරගම් විශ්වවිද්‍යාල කණ්ඩායම නැවතත් සූදානම් ෆර්නාන්ඩු එවර ඉදිරිපාදයේ ආරක්ෂිත පහර පන්දු තනතිල්ල දිගේම ගමන් කෙරුවා ලකුණක් නැහැ පිටිකරුට දුර්වල පන්දු දුටු සැනින් ක්‍රියාත්මක වනවා ඊට අමතරව හොඳ පන්දුවක් දුටු සැනින් හිසනමා ආචාර කරමින් ෆෝවර්ඩ් ඩිෆෙන්ස් පහර නැතොත් ඉදිරිපාදයේ ආරක්ෂිත පහර එල්ල කරනවා අය මා හිතන්නේ පිටිකරුවෙක්ගේ ඩක්ටට් ලැබෙන සාමාන්‍ය ලක්ෂණයක් ඉතින් විශ්වවිද්‍යාල මට්ටමේ ක්‍රීඩකයන් එය මනාව හඳුනාගෙන ක්‍රියාත්මක කරනවා අපට දක්නට ලැබෙනවා මෙම ක්‍රීඩා පිටියේදී එමානුවල් නිමාවට පත්වනවා 34 වන පන්දු ආරේ ඒ අනුව ලකුණු 106යි ශ්‍රී ලංකා සබරගම් විශ්වවිද්‍යාල කණ්ඩායම කඩුළු 7ක් බිඳ වැටි සිසිල් පැම්පානිය සඳහා තරගය නතර කර තිබෙන මොහොතක් හැටියට අපට සඳහන් කළ හැකි අප නැවත වතාවක් සඳහන් කරනවා නම් සබරගම් විශ්වවිද්‍යාල කණ්ඩායමේ කඩුළු බිඳ වැටීම පිළිබඳව අබේසේකර ක්‍රීඩා පිටියේ නිමතු වූ ලකුණු 18ක් ලබා තිබීදී පන්දු 39ක් තුලදී ප්‍රථම කඩුල්ල හැටියට ක්‍රීඩා පිටියෙන් අනවශ්‍ය දුවක් දී දැවියාමකට ලක්ුණා ප්‍රභාත ඔහු ලකුණු නොලබා සිටීදී ක්‍රීඩා පිටින් ඉවත් වුණා මදුෂාන් ලකුණු 13ක් කුමාර් සිංහ ලකුණු 19ක් රණවීර ලකුණු 13ක් තුෂීර ලකුණු 8ක් ලබා ගත්තා ඊට අමතරව අවසාන කඩුල්ල හැටියට ක්‍රීඩා පිටියෙන් ඉවත් වූවා ප්‍රියදර්ශන ඔහු ලකුණු 3ක් ලබා ගත්තා දැනට නොදවි ක්‍රීඩා පිටියේ රැඳී සිටින ෆර්නාන්ඩු ලකුණු 20 ලකුණු 6ක් ලබාගෙන තිබෙනවා ඊට අමතරව ප්‍රියලක්ෂණ පන්දු 9ක් තුලදී ලකුණු 12ක් ලබාගෙන තිබෙනවා පන්දු යැවීම ගැන සඳහන් කරන මොරටු විශ්වවිද්‍යාල කණ්ඩායමේ ධනංජය පන්දුවාර 6ක් අවසානයේදී ලකුණු 18ක් විජේසේකර පන්දුවාර 9ක් අවසානයේදී ලකුණු 34ක් ලබා දී තිබෙනවා සේනාරත්න පන්දුවාර 5ක් අවසානයේදී ලකුණු 11ක් ලබා දී තිබෙනවා විජේවන්ත පන්දුවාර 3 අවසානයේදී ලකුණු 6ක් ලබා දී තිබෙනවා සුජිත් ඊට අමතරව පන්දුවාර 4 අවසානයේදී ලකුණු 11ක් කොට්ටාව සිංහ පන්දුවාර 7 අවසානයේදී ලකුණු 25 සාර්ථකවම පන්දු යවන්නා හැටියට අපට සඳහන් කළ හැක්කේ මෙම් කණ්ඩායමේ ධනංජය සහ විජේසේකර ඔවුන් දෙපළ අතර කඩුළු දෙක බැඳී බෙදී ගියා ඊට අමතරව එක් කඩුල්ල බැගින් කොට්ටාව සිංහ සහ සේනාරත්න අතර බෙදී ගියා ප්‍රියලක්ෂණ මේ වෙන විට ලකුණු 12ක් ලබාගෙන තිබෙනවා පන්දු 9ක් තුලදී තවත් කඩුළු 3ක් අතර තිබෙනවා සබරගම් විශ්වවිද්‍යාල කණ්ඩායමට මෙම තරගයේ ජයග්‍රහණ කිරීම සඳහා ලකුණු 106ක් ලබාගෙන තිබෙනවා කඩුළු 7ක් බිඳ වැටි පන්දු 34ක් අවසානයේදී සිසිල් පැම්පාණය නතර කිරීමෙන් අනතුරුව සිසිල් පැම්පානේ සඳහා තරගය නතර කිරීමෙන් අනතුරුව නැවතත් තරගය ආරම්භ කර තිබෙන ආකාරයක් දක්නට ලැබෙනවා සන්ධ්‍යා භාගය උදා වුණු මොහොතක් හැටියට අපට අවස්ථාව සනිටුහන් කළ හැකි විශාල ක්‍රීඩා ලෝලීන් පිරිසක් සබරගම් විශ්වවිද්‍යාල ක්‍රීඩා පිටියට පැමිණ තිබෙන මොහොතක් හැටියට අපට සනිටුහන් කළ හැකි සබරගම් විශ්වවිද්‍යාල කණ්ඩායම ලකුණු 106ක් ලබාගෙන තිබෙනවා 35 වන පන්දුවාරයේ ප්‍රථම පන්දුව සූදානම් ධනංජය එවර ඩ්‍රයිව් පහර පන්දුව රැක ගන්නවා ෂෝට් එක්ස්ට්‍රා කවර් ක්‍රීඩකයා පහසුවෙන්ම ලකුණක් ලබා ගැනීමට හැකියාවක් නැහැ ලකුණු 116ක් 118ක් අවශ්‍යයි පන්දු 95ක් තුලදී ක්‍රිකට් ක්‍රීඩාවේදී මෙම ලකුණු සංඛ්‍යාව ලබා ගත හැකි ලකුණු සංඛ්‍යාවක් නමුත් සබරගම් විශ්වවිද්‍යාල කණ්ඩායමට ගැටලුව වී තිබෙන්නේ කඩුළු අතිතිව නොතිබීමයි එය මා හිතන්නේ යම් ආකාරයක ගැටලුවක් මීලක පන්දුවට පිටුපස පාදයේ ආරක්ෂිත පහර ලකුණක් ලබා ගැනීමට හැකියාවක් නැහැ ධනංජය සාර්ථක ආකාරයෙන් තම ඉලක්කය සපුරා ගනිමින් පන්දු යවන ක්‍රීඩකයෙක් හැටියට අපට සඳහන් කළ හැකි ඔහු මේ වන විට පන්දුවාර 6ක් අවසානයේදී ලකුණු 18ක් පමණයි ලබා දී තිබෙන්නේ හතරේ පහරවල් දෙකක් පමණයි ඔහු විසින් ලබා දී තිබෙන්නේ ලකුණු කඩුළු දෙකක් ලබාගෙන තිබෙන මා ධනංජය විසින් නැවතත් සූදානම් ක්‍රියලක්ෂණට එරෙහිව පන්දු යැවීමට ධනංජය පිටිය සකසනවා මිඩ් ලෝන් ඔන් සහ ලෝන් ඕෆ් ක්‍රීඩකයෙක් රඳවාගෙනයි ඔහු පන්දු යවන්නේ නැවතත් දිවෙනවා
එවර ඩ්‍රයිව් පාර සාර්ථකයි හේලින් පහර එල්ල කරනවා නමුත් ස්ථානගත කිරීම සාර්ථක නැහැ පන්දුව ලොන් ඔෆ් ක්‍රිටික් යා පන්දුව වෙත ගමන් කරද්දී පහසු වෙන්න 1 ලක්ෂ සඳහා පිටකරුවන් දෙපළ ප්‍රතිමාරු කර ගන්නවා එම ලකුණත් සමගම මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 107යි සබ්‍රගම් විශ්වවිද්‍යාල කණ්ඩායම මෝර්ටෝ විශ්වවිද්‍යාල කණ්ඩායම තිරිහිව 35 වන පන්දුව ආරේ 4 වන පන්දුව ක්‍රියාත්මක කිරීමට සූදානම් ධනංජය දිවෙනවා පන්දු යෑමට එවර ෆ්ලික් කිරීම සාර්ථකයි පන්දුව ගමන් කරනවා ෆයින් ලෙග් කලාපයට ෆයින් ලෙග් ක්‍රීඩකයා පන්දුව වෙත ගමන් කරද්දී පිටිකරුවන් 1 ලකුණක් සඳහා පහසුවෙන්ම ප්‍රතිමාරු කර ගන්නවා එම ලකුණත් සමගම ලකුණු 108යි සබ්‍රගම් විශ්වවිද්‍යාල කණ්ඩායම ඔවුන්ට තවත් කඩුලු 3ක් පමණයි ඉතිරිව පවතින්නේ මෙම තරගයේ ජයග්‍රාහී මොහොත දක්වා ගෙන යාමට කෙසේ හෝ කඩුලු ලබා ගැනීමයි මෝර්ටෝ විශ්වවිද්‍යාල කණ්ඩායමේ ආදිතන වී තිබෙන්නේ බලමු ධනංජය සූදානම් දිවෙනවා පන්දු යැවීමට එවරය පන්දු එච්චීමක් දක්ද තැබෙනවා ස්ලිප් ක්‍රීඩකයා අසලින්ම පන්දු ගමන් කරනවා තර්ඩ් මෑන් කලාපයට 1 ලකුණක් සඳහා පහසුවෙන් ප්‍රතිමාරු කර ගන්නවා එම ලකුණත් සමගම ලකුණු 109යි මා හිතන්නේ සබ්‍රගම් විශ්වවිද්‍යාල කණ්ඩායමේ තරගයේ අවාසනාවන්ත මොහොත හැටියට සනිටුහන් කළ හැක්කේ ප්‍රථම කඩුල්ල ක්‍රීඩා පිටියේ නිවත් වීම ප්‍රථම පන්දු ආරයේදීම එය මා හිතන්නේ යම් ආකාරයක ගැටලුවක් සබ්‍රගම් විශ්වවිද්‍යාල කණ්ඩායමට මෙතෙක් කල් පැවති තරඟ හතරේදී මෙම තරඟ මාලාවේදී ආරම්භක පිටිකරුවන් දෙපළ සාර්ථක වූවා නමුත් මෙම තරඟයේදී ආරම්භක පිටිකරුවන් දෙපළට හැකියාවක් ලැබෙන්නේ නැහැ නැවත අතීතමත් මොහොඳ පන්දුවක් මේ අවස්ථාවේදී පිටිපස පාදේ ආරක්ෂිත පහර ලකුණක් ලබා ගැනීමට හැකියාවක් නැහැ. ඒ අනුව 35 වන පන්දු ආරේ නිමවට පත් වුණා. කඩුලු 7ක් මිද වැටී මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 109යි ශ්‍රී ලංකා සබරගම් විශ්වවිද්‍යාල කණ්ඩායම. මේ වැනි විට පන්දුට පහර එල්ල කරමින් සිටින්නේ ෆර්නාන්ඩෝ ෆර්නාන්ඩෝ ලකුණු 7ක් ලබාගෙන තිබෙනවා ප්‍රියලක්ෂණ ලකුණු 14ක් ලබාගෙන තිබෙනවා ලකුණු 109යි මුල් ලකුණු සංඛ්‍යාව 36 වන පන්දු ආරයේ නැවතත් අංක පන්දු යවන්න සූදානම් පන්දු යැවීමට ආද්‍රකන්ද අන්තයේ සිට සබ්‍රගම් විශ්වවිද්‍යාලය ගැන සඳහන් කරනවා නම් පීට පහකින් සමන්විත විශ්වවිද්‍යාලයක් කොළඹට කිලෝමීටර් 102ක් නුදුරින් පිහිටි බෙලිහුල්ලෝය ග්‍රාමයේ පිහිටා ඇති සබ්‍රගම් විශ්වවිද්‍යාලය අතිරාමණීය විශ්වවිද්‍යාලයක් පරිසරත්වයේ සුන්දරත්වය එක්තැන් වූ විශ්වවිද්‍යාලයක් හැටියට අපට සඳහන් කළ හැකි පේරාදෙණිය විශ්වවිද්‍යාලයට නොදෙවිනු ආකාරයේ සුන්දරත්වයක් සබ්‍රගම් විශ්වවිද්‍යාලයේ තිබෙනවා මීළඟ පන්දුව දැවී යනවා මේ අවස්ථාවේදී 9 වන කඩුල්ල ක්‍රීඩා 8 වන කඩුල්ල ක්‍රීඩා පිටියේ නිවත් වන සබ්‍රගම් විශ්වවිද්‍යාල කණ්ඩායමේ මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 109 දී සබ්‍රගම් විශ්වවිද්‍යාල කණ්ඩායමේ මා හිතන්නේ කඩුලු බිඳ වැටීම විශාල ගැටලුවක් බවට පත් වී තිබෙනවා සබ්‍රගම් විශ්වවිද්‍යාල කණ්ඩායමට දැන් තරගයේ වැඩි වාසි වැඩි ගෞරව ලබාගෙන තිබෙන්නේ මෝර්ටෝ විශ්වවිද්‍යාල කණ්ඩායමයි මෝර්ටෝ විශ්වවිද්‍යාල කණ්ඩායම සාර්ථක පන්දු යැවීමක් මුල සිටම පන්දු රැකීම අතින් සාර්ථක වූවා එය මා හිතන්නේ යම් ආකාරයක ගැටලුවක් සබ්‍රගම් විශ්වවිද්‍යාල කණ්ඩායම මා කලින් සඳහන් කළ සිටි ආකාරයට සබ්‍රගම් විශ්වවිද්‍යාල කණ්ඩායමේ සබ්‍රගම් විශ්වවිද්‍යාල මෙම ක්‍රීඩාංගණය අතිරාමණීය ක්‍රීඩාංගණයක් මා දැක ඇති ආකාරයට කඳු පන්තියකින් වත වූ ක්‍රීඩාංගණයක් ඊට අමතරව දේශගුණිකත්වයේ අති නිතාමත්ම රමණීය විශ්වවිද්‍යාලයක් අගනුවරට ඉතාමත්ම දුරින් පිහිටි විශ්වවිද්‍යාලයක් වුවත්
විශාල ළමුන් පිරිසක් ඉගෙනුම ලබන විශ්වවිද්‍යාලයක් හැටියට අපට සඳහන් කළ හැකි සබරගම් විශ්වවිද්‍යාලය පීට පහකින් සමන්විතයි මෙම විශ්වවිද්‍යාලය නැවතත් සූදානම් වමතින් දඟපාද යවන ක්‍රීඩකයා පන්දු යැවීමට ආද්‍ර කන්දන්තයේ සිට සූදානම් පන්දු යැවීමට එවර ඉදිරිපාදයේ ආරක්ෂිත පහර ලකුණක් ලබා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ සාර්ථකයි එම පන්දු පහර පිටේ මුහුණට පන්දු දැවටනේ අවසාන පිටිකරුවෙක් හැටියට යම් ආකාරයක තාක්ෂණීය ඔහු සතුව පවතිනවා පිටිකරණේ එය මනාව පෙන්වනවා ඔහුගේ ඉදිරිපාදයේ ආරක්ෂිත පහර මා හිතන ආකාරයට සබරගම් විශ්වවිද්‍යාල කණ්ඩායම මෙම තරඟයේ අත්හැර තිබෙන ආකාරයක් දෝ යන සැකය මතුවනවා තවත් කඩලු දෙකක් පමණ ඉතිරිව පවතින්නේ නමුත් ෆර්නාන්ඩෝ ක්‍රීඩාපිටියේ පවතිනවා එක්කන්තයක ඔහු පස්වන කඩුල්ල හැටියටයි ක්‍රීඩාපිටියට පැමිණියේ ඔහුට යම් ආකාරයක සහාය දීමට ක්‍රීඩකෙක් සිටියා නම් ඊට වඩා වෙනස් වන්නට බොහෝ දුරට ඉඩ තිබෙනවා විශේෂයෙන්ම එවර ඉහළින් බහරක් එලකිනවා නමුත් ක්‍රීඩකෙක් නෑ පන්දුව ලොන් ඔෆ් කලාපයට ගමන් කරන්නේ එක් ලකුණක් ලබා ගන්නවා පහසු වෙන මෙම ලකුණත් සමගම ලකුණු සංඛ්‍යාව ලකුණු 110යි තිස් හයවන පන්දුවාරයේ අවසාන පන්දුව ක්‍රියාත්මක කිරීමට සූදානම් වම්මචින් දඟ පන්දුව යවන ක්‍රීඩිකයා එවර පසුපස පාදයට ගොස් ආරක්ෂිත පහර ඉතාමත්ම මැනවින් කරනවා අය 36 වන පන්දුවාරයේ නිමාවට පත් වනවා අමරකෝ විශ්වවිද්‍යාල කණ්ඩායම ඉරිව සබරගම් විශ්වවිද්‍යාල කණ්ඩායම කඩුලු 8ක් බිඳ වැටි මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 116යි මීට ඉහත කඩුල්ල ක්‍රීඩා පිටියේ නිවත් වූයේ ප්‍රියලක්ෂණ 1.5ක් 1.45ක් සමග ලකුණු 14ක් ලබා ගත්ත පන්දු 14ක් තුලදී පන්දු යවන්නන් 6 දෙනෙක් උපයෝගී කර තිබෙනවා මොරටුව විශ්වවිද්‍යාල කණ්ඩායම තවත් ලකුණු 114ක් අවශ්‍යයි ලබා ගැනීමට පන්දු 84ක් තුලදී කෙසේ හෝ පන්දු 84 ක්‍රීඩා කිරීම මා හිතන්නේ වැදගත් සබරගම් විශ්වවිද්‍යාල කණ්ඩායමට කෙසේ හෝ කඩුලු දෙක ඉතිරිව තබා ගනිමින් ක්‍රීඩා කිරීම යම් ආකාරයක ගෞරවාත්මක පරාජයකට හේතු වන වාට කිසිදු සැකයක් නැහැ බලමු අවසන් පිටිකරුවන් හැටියට මෙම ක්‍රීඩකයන් කෙසේද ක්‍රීඩා කලන්නේ කියා නැවතත් සූදානම් සමනලවව අන්තිස් සිට පන්දු යැවීමට දකුණුතින් වේග පන්දුවට එවර පන්දුව හරියාකාරව රැක ගැනීමට හැකියාවක් නැහැ නමුත් ලකුණක් ලබා ගැනීමටත් හැකියාවක් නැහැ පිටිකරුට ඉදිරිපාදයේ ඩ්‍රයිව් පහර ඉදිරියට වැටෙන පන්දුවටයි පිටේ මුහුණට ගෙනබින් එම ඩ්‍රයිව් පහර එල්ල කරන්නේ තාමත් එක් ස්ලිප් ක්‍රීඩකයෙක් මා දක්නට ලැබුණු එක් විශේෂත්වයක් මොරටුව විශ්වවිද්‍යාල කණ්ඩායමේ ඔවුන් සෑම විටම ස්ලිප් ක්‍රීඩකයෙක් රඳවා සිටමින් පන්දු යැව්වා ඊට අමතරව ඉදිරි පෙළ පන්දු රකීමේ සෑම විටම පිටිකරුවෙක් නවක පිටිකරුවෙක් ආවිගස ඔවුන් යාරතිහේ සීමාවෙන් එපිට සිටින ක්‍රීඩකයන් යාරතිහේ සීමාවෙන් මෙපිටට ගෙනෙනවා එය මා හිතන්නේ පිටිකරුට යම් පීඩනයක් එල්ල කිරීමට බොහෝ දුරට ඉවහල් වූවාට කිසිදු සැකයක් නැහැ මීළඟ පන්දුවට බැක්වුඩ් ස්කෝකට් පහර පන්දුව කමන් කරනවා තර්ඩ් මෑන් කලාපයට පහසුවෙන්ම එක් ලකුණක් සඳහා පැතිමාරු කරගන්නවා එම ලකුණත් සමගම මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 111යි නෙල්සන් ලකුණු පූර්වක් ක්‍රීඩා පිටියේ දක්නට ලැබෙන්නේ සබරගම් විශ්වවිද්‍යාල ක්‍රීඩා පූර්වයේ කඩුලු 8ක් බිඳ වැටි හමාරයි මේ වන විට මොරටු විශ්වවිද්‍යාල කණ්ඩායමට එරෙහිව නැවතත් පන්දු යවන සූදානම් කොට්ටාව සිංහගේ නම්වන පන්දුවාරයේ තුන්වන පන්දුව යැවීමට එවර ෆ්ලික් කිරීම සාර්ථකයි පන්දු පහර එල කරනවා පන්දු ගමන් කරනවා ෆයිනල් එක කලාපෙට පහසුවෙන් මේ 1 ලකුණක් සඳහා පිටිකරුවන් දෙපළ පැතිමාරු කර ගන්නවා මා හිතන්නේ ෆර්නාන්ඩු ඔහු තැම්පත් ඉනිමක් ක්‍රීඩා කරනවා මෙම ක්‍රීඩා පිටියේදී කිසිදු කලබලයකින් තොරව දුර්වල පන්දු වලට පහරවල් එල්ල කරමින් අසීරු පන්දු වලට ඉතාමත්ම මැනවින් ආශාර කරමින් පිළිගන්නවා පන්දු එය මා හිතන්නේ ක්‍රිකට් ක්‍රීඩකයෙක් සතුව තිබෙන ගුණාගයවර පිටුපස පාදයේ ආරක්ෂිත පහර තනි අත ගෙනෙනවා පිටුපස අත අතාරමින් පන්දුව පහළට ගමන් කිරීමට සලස්වනවා ලකුණක් ලබා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. මා හිතන්නේ කොටාව සිංහ
ලකුණු 21ක් ලබා දී තිබෙනවා. ඔහු එක් කඩුල්ලක් ලබා ගත්තා. ඔහු ලකුණු 4 පාරවල් 5ක් ලබා දී තිබෙනවා සබර්ගම් විශ්වවිද්‍යාල කණ්ඩායමට එරෙහිව. නිලකුණු පන්දු ආර 2යි නම්මන පන්දු ආරේ 5 වන පන්දුව ක්‍රියාත්මක කිරීමට සූදානම්. කොට්ටාව සිංහ පිටිකරු ක්‍රීඩා පිටියේ ක්‍රියාත්මක වෙමින් පවතින්නේ සිල්වා. මේ ළඟ පන්දුව එවර පන්දුව යොම් කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ පන්දු යවන්නාට. යම් ආකාරයක දිවයමේදී යම් ගැටලුවකට වාචන වඩපා පන්දු යවන්නා. ඉතාමත්ම සාර්ථක පන්දු යැවීමක් සපන්දු යැවීමක් මොන්ටු විශ්වවිද්‍යාල කණ්ඩායමේ දක්නට ලැබුණා. මා හිතන්නේ තරඟේ ටර්නින් පොයින්ට් නැතහොත් හැරුම් ලක්ෂ්‍ය ප්‍රථම කඩුල්ල සහ මයුත්ෂන්ගේ කඩුල්ල ලබා ගැනීමයි. මයුත්ෂන්ගේ කඩුල්ල අනවශ්‍ය ආකාරයෙන් පූජා කරා ඔහු අනවශ්‍ය ආකාරයේ පන්දු පහරක් එල්ල කරමින් ලෝන් ඕෆ් කලාපයට පන්දු පහරක් එල්ල කරමින් කඩුල්ල පූජා කරා. මා එය හිතන්නේ මෙම තරඟේ හැරුම් ලක්ෂ්‍ය දෙක වනවාට කිසිදු සැකයක් නැහැ. ඊට අමතරව කාසිය වාසිය යම් ආකාරයක මෙම ක්‍රීඩාංගණයේදී සුලන්දාරා මැදේ උදෑසන පන්දුවට පහර එල්ල කිරීම නිසසල පරිසරයක පන්දුවට පහර එල්ල කිරීම පිටිකරුවන්ට වාසිදායකයි. එයත් මා හිතන්නේ වැදගත්. ඊට අමතරව ප්‍රථම කඩුල්ල සඳහා ප්‍රථම පන්දු ආර 16 තුලදී ලකුණු 97ක් ලබා ගැනීම එයත් යම් ආකාරයක ගැටලුවක් සබරගම් විශ්වවිද්‍යාල කණ්ඩායමට. මීළඟ පන්දුව ඉතාමත්ම හොඳ පන්දුවක් ආසලින්ම ගමන් කරනවා. ඒ අනුව 37 වන පන්දු ආරේ නිමවට පත් වෙද්දී මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 112යි කඩුළු 8ක් බිඳ වැටි ශ්‍රී ලංකා සබරගම් විශ්වවිද්‍යාල කණ්ඩායම. තිස් අටවන පන්දු ආරේ ක්‍රියාත්මක කිරීමට සූදානම්. ලකුණු 112ක් අවශ්‍යයි. තවත් පන්දු 78ක් තුලදී පන්දු ආර 13ක් තුලදී ලකුණු 112ක් අවශ්‍යයි. සාමාන්‍යයෙන් ලකුණු ලබා ගැනීමේ දළ වේගය පවතින්නේ 8කට ආසන්න ලකුණු ලබා ගැනීමේ දළ වේගයක් අවශ්‍ය 8කට වැඩි දළ වේගයක්. මෙය ක්‍රීඩකයන්ට අවසාන ක්‍රීඩකයන්ට යම් ආකාරයක ගැටලුවක් ලකුණු ලබා ගැනීමේදී නැවත දඟ පන්දු යවන සූදානම්. එවර ආරක්ෂිත පහර පන්දුව පිටේ ඉහළ කොටසේ වැදෙන පන්දුව ඉහළින් එක්වරක් පතිතව ගමන් කරනවා ෂෝට් එක්ස්ට්‍රා කව ක්‍රීඩකයා අතර ලකුණක් ලබා ගැනීමට හැකියාවක් නැහැ. මීළඟ පන්දුව ඉදිරිපාදයේ ආරක්ෂිත පහර පන්දුව තනතිල දිගේ පන්දු යවන්න අතට ගමන් කරද්දී ලකුණක් නැහැ. 38 වන පන්දු ආරේ 3 වන පන්දුව යොමු කිරීමට සූදානම්. මීළඟ පන්දුවට ෆ්ලික් කිරීම නමුත් සාර්ථක නැහැ. පන්දු පහර මා හිතන්නේ ඉතාමත්ම ඉක්මනින් මෙම් පන්දු යවන්න පන්දු යොමු කරන ආකාරය දක්නට ලැබුණා පිටිකරුට එරෙහිව. එවර ෆ්ලික් කිරීම එක් ලකුණක් සඳහා පිටිකරුවන් දෙපළ පැතිමාරු කරගන්නවා. පන්දුව හරි ආකාරව රැකගත්තේ නැහැ. දුර්වල පන්දු රැකීමත් සමගම දෙවන ලකුණක් සඳහා පිටිකරුවන් දෙපළ පැතිමාරු කරගන්නවා. ඒ අනුව යම් ආකාරයක ගැටලුවකට භාජනය වනවා පන්දු රකින්න ෂෝට් මිඩ් විකට් ක්‍රීඩකයා. ඔහු ආබාධයකට ලක් වූ මොහොතක් අපට දක්නට ලැබෙන්නේ ක්‍රීඩා පිටියේ අනිකුත් ක්‍රීඩකයන් හැසිරෙන ආකාරය අනුව. ලකුණු 114යි මුල් ලකුණු සංඛ්‍යාව 38 වන පන්දු ආරයයි ක්‍රියාත්මක වෙමින් පවතින්නේ. තවත් පන්දු 74ක් තුලදී ලකුණු 110ක් අවශ්‍යයි මෙම තරගයේ ජයග්‍රහණය කිරීම සඳහා. සබරගම් විශ්වවිද්‍යාල කණ්ඩායම ක්‍රිකට් ක්‍රීඩාවේදී 90%කට වැඩි ප්‍රතිශතයක වාසියක් මේ වන විට මොරටුව විශ්වවිද්‍යාල කණ්ඩායමට තිබෙනවා. නමුත් අවසන් පිටිකරුවන් දෙපළ වුවත් ක්‍රියාත්මක වුවහොත් ෆර්නාන්ඩු ක්‍රීඩා පිටියේ රැඳී සිටින නිසා යම් ආකාරයක අස්වැසිල්ලක් වන්නට. නමුත් දැනට තිබෙන ආකාරය අනුව විශාල ගෞරවයක් මොරටුව විශ්වවිද්‍යාල කණ්ඩායමට තිබෙනවා. එය මා හිතන්නේ ජයග්‍රාහී මානසිකත්වෙන් සිටිනවාට කිසිදු සැකයක් නැහැ මොරටුව විශ්වවිද්‍යාල ක්‍රීඩකයන් මෙන්ම ක්‍රීඩා ලෝලින්ද. ක්‍රිකට් ක්‍රීඩාවේ ආධිපත්‍ය යම් ආකාරයක නතු කරගත් විශ්වවිද්‍යාලයක් මොරටු විශ්වවිද්‍යාල කණ්ඩායම. ඒ වගේම සබරගම් විශ්වවිද්‍යාල කණ්ඩායම ගිය වර 2014 අන්තර් විශ්වවිද්‍යාල ක්‍රිකට් තරගාවලියේදී අවසන් පූර්ව තරගයේ පරාජයට පත් වූයේ ඉතාමත්ම සුළු ලකුණු සංඛ්‍යාවකින්. එම නිසා ඊට අමතරව ක්‍රීඩාව පිළිබඳ උපාධියක්
සබ්‍රගම් විශ්වවිද්‍යාලයේ තිබෙනවා. ඊටමතරව එම උපාධිය ක්‍රීඩාව පිළිබඳ උපාධියක් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පවතිනවා. ඊටමතරව සබ්‍රගම් විශ්වවිද්‍යාලයේ පවතිනවා. එම නිසා විශාල දක්ෂ ක්‍රිකට් ක්‍රීඩාව මෙන්ම අනිකුත් ක්‍රීඩාවන් අතරද දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහි ඌ විශ්වවිද්‍යාලයක් හැටියට අපට සඳහන් කළ හැකි සබ්‍රගම් විශ්වවිද්‍යාල විශ්වවිද්‍යාලය මෙවර අන්තර් විශ්වවිද්‍යාල මට්ටමේ ක්‍රීඩා පවතින කාල සීමාවක් හැටියට මෙම කාල සීමාව අපට සඳහන් කළ හැකි ක්‍රිකට් ක්‍රීඩාව අතින් ගත් කල අන්තර් විශ්වවිද්‍යාල ක්‍රිකට් 2015 ක්‍රිකට් තරගාවලියට අදාළ අවසාන මහා තරගය මේ ක්‍රියාත්මක වෙමින් පවතින්නේ මේ වන විට ජයග්‍රාහී ජයග්‍රහණයට පැමිණෙමින් සිටින මොහොතක් මොරටුව විශ්වවිද්‍යාල කණ්ඩායම 2015 ශූරතාවය ජයග්‍රහණය කිරීමට පැමිණෙමින් තිබෙන මොහොතක් හැටියට අපට සඳහන් කළ හැකි තවත් පැයකට ආසන්න කාල සීමාවකින් මේ සඳහා නිසි පිළිතුර ලැබෙවි යන සැකය අපට තිබෙනවා විශ්වාසය අප තුළ තිබෙනවා විසඳේවි යන මාතේ අපතුල තිබෙනවා නැවතත් ඊළඟ පාන්දු දඟ පාන්දු ආනගේ එවර ෆ්ලික් කිරීම ෂොට් මිඩ් ටිකට් ක්‍රෙඩිට් එක අත්‍යවශ්‍යමයි පාන්දුව ලකුණක් ලබා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ තාමත් ලකුණු සංඛ්‍යාව ලකුණු 114 පවතින්නේ පන්දු ආරේ නිමාවට පත් වෙනවා 38 වෙනි පන්දු ආරේ නිමාවට පත් වෙද්දී ලකුණු සංඛ්‍යාව ලකුණු 114යි සබ්‍රගම් ශීතල් කණ්ඩායම කඩුළු 8ක් බිඳ වැටි නැවතත් මීළඟ පන්දු ආරේ ක්‍රියාත්මක කිරීමට සූදානම් සමනල වේවාන්තයේ සිට පන්දු යවන ක්‍රීඩකයා අවේග පන්දු යවන්නා පන්දුව පිටිය සැකසීමේදී සිප් ක්‍රීඩකෙක් පොයින්ට් කවර් මිඩ් ඔෆ් මිඩ් ඔන් ඊට අමතරව ෂෝට් ස්කෝලෙක් වන්නට ක්‍රීඩකෙක් නදවා තිබෙනවා තර්ඩ් මෑන් සහ ෆයින් ලෙග් ක්‍රීඩකයන් නදවා තිබෙනවා නැවතත් දිවෙනවා පන්දු යෑමට දකුණු තින් වේග පන්දු යවන සමනල වේවාන්තයේ සිට වරමත පන්දුවක් වේගය ඉතාමත් මොහොතින් පන්දුවේ දක්ටට ලැබෙනවා පිට ආසලින්ම කඩුළු රකින්න ආතට ගමන් කරනවා ලකුණක් ලබා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ අනුව සාර්ථක පන්දුවක් එම පන්දුව පන්දු යවන්නේ 39 වන පන්දු ආරේ ක්‍රියාත්මක වෙමින් පවතින්නේ 39 වන පන්දු ආරේ දෙවන පන්දු යැවීමට සූදානම් පන්දු යවන්නා විසින් මේ වන විට නායකයා විසින් මොරටුව විශ්වවිද්‍යාල කණ්ඩායමේ පන්දු යවන්නන් 6 දෙනෙක් අනු උපයෝගී කරගනිමින් තිබුණා විජේරත්න පන්දු ආර 10 නිමාවට පත් කර තිබුණා. ඔහු ලකුණු 35ක් ලබා දී තිබෙනවා. මීළඟ පන්දුව ඉතාමත් මොහොත පන්දුවක් ලකුණක් ලබා ගැනීමට හැකියාවක් නැහැ. සාර්ථක ලකුණු ලබා ගැනීමක් සහ පන්දු යැවීමක් අද දිනේදී මොරටුව විශ්වවිද්‍යාල කණ්ඩායමෙන් අපට දක්නට ලැබුණා. නමුත් ඔවුන්ගේ අවසාන කඩුලු කීපය ඉක්මනින් බිඳ වැටීමත් සමගම තමා ලකුණු 223ක වැනි ලකුණු සංඛ්‍යාවට නැතහොත් බොහෝ දුරට ලකුණු 300කට ආසන්න ප්‍රමාණයකට ළඟා වීමට තිබුණා වුන් මුලින් පන්දුවට පහර එල්ල කළ ආකාරය අනුව මා හිතන්නේ කඩුලු ලබා ගැනීම තමා ක්‍රිකට් ක්‍රීඩාවේදී වැදගත් වන්නේ. කඩුලු ලබා ගැනීම ලකුණු ලබා දීමේ දළ වේගය අඩු කරනවාට වඩා කඩුලු ලබා ගැනීම යම් ආකාරයක ප්‍රයෝගී වන්නට පුළුවන් කඩුලු ලකුණු ලබා ගැනීමේ දළ වේගය අඩු කර ගැනීම කඩුලු ලබා ගැනීමට ඒ ආකාරයෙන් බලන කල කඩුලු ඒ පීඩනයත් සමගම සබ්‍රගම් විශ්වවිද්‍යාල කණ්ඩායමේ කඩුලු ඔවුන්ගෙන් කඩුලු ගිලිහි ගොස් තිබුණු ආකාරය දක්වමින් ඊළඟ පන්දුවට හරිය ආකාරව කාලය මැනීම සාර්ථක නැහැ. පන්දුව රැක ගන්නවා පොයින්ට් ක්‍රීඩකයා පහසුවෙන් උඩ පන්දුව රැක ගන්නවා. ඒ අනුව නම් මොන කඩුලු ක්‍රීඩා පිටියේ නිවත් වුණා සබ්‍රගම් විශ්වවිද්‍යාල කණ්ඩායමේ මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 114 දී 39 වන පන්දුව ආරේ ක්‍රියාත්මක වෙමින් පවතින මොහොතේදී
ක්‍රීඩා පිටියේ නිවත් වූ ක්‍රීඩකයා නම් වන කඩුල්ල හැටියට සිල්වා ක්‍රීඩා පිටියේ නිවත් වුණා මීට සුළු මොහොතකට කලින් ලකුණු දෙකක් ලබා සිටියේදී පන්දු 12ක් තුලදී ඔහු ලකුණු දෙකක් පමණයි ලබා ගැනීමට හැකියාවක් ලැබුණේ සේනාරත්න සාර්ථක ප්‍රතිඵල ලේනා ගන්නවා කඩුල්ල ලබා ගැනීමේදී තාමත් ෆොනාන්ඩු ක්‍රීඩා පිටියේ රැඳී සිටිනවා ලකුණු 39ක් ලකුණු 10ක් ලබාගෙන පන්දු 39ක් තුලදී නාවක පිටිකරු හැටියට අවසාන පිටිකරු හැටියට ක්‍රීඩා පිටියට පැමිණෙනවා සබරගම් විශ්වවිද්‍යාල කණ්ඩායමේ ක්‍රිෂාන්ත ක්‍රිෂාන්ත සූදානම් පන්දුවට පහර එල්ල කිරීමට පන්දු වාර 38යි පන්දු 4ක් අවසානයේදී ලකුණු 114යි කඩුළු 9ක් මේ විදිහට වැටී පවතින්නේ සබ්‍රගම් විශ්වවිද්‍යාල කණ්ඩායමේ අප සූදානම් ඉතාමත්ම සාර්ථක අවසානයක් සාර්ථක පන්දු යැවීමක් සාර්ථක පිටිය සැකසීම නායකත්වයක් දක්නට ලැබුණා මුර්ට විශ්වවිද්‍යාල කණ්ඩායමේ වගේම පන්දු රකින්නන් සාර්ථක ඔවුන්ගේ කාර්යභාරය මැනවින් ඉටු කර පන්දු යවන්නන් මෙන්ම මා හිතන්නේ මා කලින් සඳහන් කළ ආකාරයට එදා දිනේ තාමත්ම හොඳින් දක්ෂතා දක්වන කණ්ඩායම එදා දිනේ වාසනාවත් යම් ආකාරයක බලපානවා ක්‍රිකට් ක්‍රීඩාවේදී නමුත් වාසනාවට වඩා දක්ෂතාවය ඉහළින් තිබෙනවා ක්‍රිකට් ක්‍රීඩාව තුළදී යම් ආකාරයක වාසනාවත් යම් ආකාරයක බලපාන තිබුණු තරඟ අපට දක්නට ලැබී තිබෙනවා අතීතයේදී ලකුණු 115යි එම ලකුණත් සමගම 39 වන පන්දුවාරයේ අවසාන පන්දුව යැවීමට සූදානම් පන්දු යවන්න කොටාව සිංහ සූදානම් මෙම් පන්දුවාරයේ අවසාන පන්දුව යැවීමට සාමනල වැවාන්තයේ සිට ස්විප් ක්‍රීඩකයන් දෙදෙනෙක් රඳවා තිබෙනවා ඊට අමතරව බැක්විට් පොයින්ට් කවර් මිඩ් ඔෆ් මිඩ් ඔන් ස්ට්‍රොඩිස් කාලේ ක්‍රීඩකයන් රඳවා තිබෙනවා ෆ්ලික් කිරීම සාර්ථකයි පන්දු රකින්න විසින්ම පන්දු රැගෙන අනික් අන්තයේ කඩුල්ලට එල කරනවා නමුත් කඩුල්ලේ දැවටින්නේ නැහැ එහ 39 වන පන්දුවාරේ නිමාවට පත් වෙනවා සබරගම් විශ්වවිද්‍යාල කණ්ඩායම ලකුණු 115යි මුල් ලකුණු සංඛ්‍යාව කඩුළු 9ක් බිඳ පැති අවසාන පන්දු ආර තවත් පන්දු 11ක් ඉතිරිව පවතිනවා මෙම තරඟයේ අවසානයේ දක්වා නමුත් එක් කඩුල්ලක් පමණයි ඉතිරිව පවතින්නේ තාමත් ලකුණු සංඛ්‍යාව මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 115යි වමතින් දඟ පන්දු යවන සූදානම් අයවර සාර්ථකයි පන්දු පහර මේ අවස්ථාවේදී ඉහළින් එල්ල කරනවා ලකුණු 6ක් ලබා ගන්නවා අවසාන පිටිකරු එක්වත් සාර්ථකයි පන්දු පහර ලොන් ඕන් ක්‍රීඩකයාගේ හිසට ඉහළින් ලකුණු 6ක් එමහායේ පහරත් සමගම මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 121 දක්වා ඉහළ යනවා සබරගම් විශ්වවිද්‍යාල කණ්ඩායමේ මා හිතන්නේ එම පන්දු පහර සාර්ථක පන්දු පහරක් විශේෂයෙන් ඉදිරියට වැටෙන පන්දුවට පෙර පාදයේ ගෙනවිත් සාර්ථකව එල්ල කරනවා පිත්තේ යට අග්‍රයේ වැදෙන පන්දුව ඉහළින්ම ගමන් කරනවා ලොන් ඕන් ක්‍රීඩකයාගේ හිසට ඉහළින් ලකුණු 6ක් සබරගම් විශ්වවිද්‍යාල ක්‍රීඩා පිටියේ මිලඟ පන්දුවට පාරක් එලකෙනවා බිම දිගේම ගමන් කරනවා ලෝ නෝන් කලාපිට පහසුවෙන්ම එක් ලකුණක් ලබා ගන්නවා නවක පිටිකරුවා එම ලකුණත් සමගම ඔහුගේ මුල් ලකුණු සංඛ්‍යාව ෆර්නාන්ඩුගේ ලකුණු සංඛ්‍යාව ලකුණු 17 දක්වා 16 දක්වා ඉහළ යනවා ඔහු පන්දු 40ක් මේ වෙලාවට මුහුණ දී තිබෙනවා ලකුණු 16 ලබා ගැනීමට නවක පිටිකරු සූදානම් ක්‍රිෂාන්ත පන්දුවට පහර එල්ල කිරීමට එවර පිටුපස පාදයේ ආරක්ෂිත පහර සාර්ථක පිළිගනු ලබනවා සුජීත් පන්දු යවන්නේ ඔහුගේ 6 වන පන්දුවාරයේ ක්‍රියාත්මක වීම පවතින්නේ මේ වන විට ඔහු කඩුළු ලබා ගැනීමට සමත් නොවු පන්දු යවන්නයි නැවතත් පිටිපස පාදයේ ආරක්ෂිත පහර ලකුණක් ලබා ගැනීමට හැකියාවක් නැහැ ඉතාමත්ම අතිරමණීය කාලගුණික තත්ත්වයක් ක්‍රිකට් ක්‍රීඩාව දුචිත කාලගුණික තත්ත්වයක් මේ වන විට සබරගම් විශ්වවිද්‍යාලයට පාතිත වී තිබෙනවා ක්‍රීඩකයන්ට එතරම්ම අපහසු වන ආකාරයේ කාල තුලඟ සමග පන්දු රකින්නන්ට ඒ වගේම
තාමත් මෙම තරගය තුල සිටිනවා සබරගම් විශ්වවිද්‍යාල ප්‍රේක්ෂකීන් ක්‍රීඩ විශේෂයෙන් පැමිණ තිබෙනවා මෙම තරගයේ නැරඹීමට විශාල ශිෂ්‍යයන් පිරිස. එවර ඩ්‍රයිව් පහර සාර්ථකයි එක් ලකුණක් ලබා ගන්නවා පහසුවෙන්ම එක් වරක් පතිතවයි මිඩ් ඔෆ් ක්‍රීඩකයා අතට පන්දු ගමන් කරන්නේ. යාත්‍ර වාරයේදී එම ලකුණත් සමගම ලකුණු සංඛ්‍යාව ලකුණු 122 123යි සබරගම් විශ්වවිද්‍යාල කාණ්ඩයම. තවත් ලකුණු අවශ්‍යයි 101ක් පන්දු 60ක් තුලදී. තවත් පන්දු වාර 10ක් ඉදිරියව පවතිනවා. අවශ්‍ය දළ වේගය පන්දු වාරයකට 10ක් එක් අඩුලක් පමණයි. නමුත් ඉදිරියව පවතින්නේ එය මා හිතන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේදී එතරම් සිදු නොවු අවස්ථාවක්. ඉතින් අවසාන කඩුල්ලෙන් මෙතරම් ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනීම ක්‍රිකට් ක්‍රීඩාවේදී දැක නොතිබෙන අවස්ථාවක්. නමුත් බලමු කෙසේ හෝ පන්දු වාර 10 ක්‍රීඩා කරයිද කියා සබරගම් විශ්වවිද්‍යාලය. එය මා හිතන්නේ වැදගත් සබරගම් විශ්වවිද්‍යාල ඔවුන්ගේ අදිටන් වී තිබෙනේ කෙසේ හෝ පන්දු වාර 10 ක්‍රීඩා කරමින් ගෞරවාන්විත තත්වයකට ගෙන ඒම තම විශ්වවිද්‍යාලය නැවතත් දිවෙනවා. එවර පසුපස පාදයේ ආරක්ෂිත පහර සාර්ථකයි පහර පන්දු බිම දිගේ බකමට් කරනවා. ලකුණක් ලබා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. පන්දුවාරේ ක්‍රියාත්මක කරමින් පවතින්නේ ධනංජය. ධනංජය සාර්ථක පන්දු යවන්නා මේ වන විට ඔහු ලකුණු 18ක් පමණයි ලබා දී තිබෙන්නේ. පන්දුවාර 6 එක් පන්දුවක් ක්‍රියාත්මක කරමින් කඩුලු දෙකක් මිද දැමීමට සමත් වූ සබරගම් විශ්වවිද්‍යාල කණ්ඩායමේ එවර ජීමාක උඩ පන්දුවක් ආකාරයෙන් රැක ගැනීමට හැකියාවක් නැහැ. සුප් ක්‍රීඩකයාට එවර තර්ඩ් මෑන් කලාපයට පන්දුව ගමන් කරද්දී පහසුවෙන් මේ ලකුණක් සඳහා පිටිකරුවන් දෙපළ ප්‍රතිමාරු කර ගන්නවා. දෙවන ස්ලිප් ක්‍රීඩකයෙක් රඳවා සිටියා නම් තුන්වන ස්ලිප් ක්‍රීඩකයෙක් රඳවා සිටියා නම් නියත වශයෙන්ම උඩ පන්දුවක් ආකාරයට බොහෝ දුරට වන්නට ඉඩ තිබුණා. දෙවන ස්ලිප් ක්‍රීඩකයෙක් හැටියට රඳවා තිබෙන්නේ දැනට මොරටු විශ්වවිද්‍යාල කණ්ඩායමේ නායකයා විසින්. මීළඟ පන්දුව රයිස් කාකට් පාර සාර්ථකයි. පහර දුර්වල පන්දුවක් රන්දු රැකීම සාර්ථක පන්දු පාරක් මේ අවස්ථාවේදී ලකුණු 4ක් ලබා ගන්නවා ස්කාකට් පහරෙන්. මෙම තරගයේ මෙම ඉනිමේ දක්නට ලැබුණු දක්ෂතම පහර හැටියට නම් කළහොත් නිවැරදි පිතිකරු පාද චලනය ඉතාමත්ම මැනවින් යොමු කරමින් මැද කෙටි එන පන්දුවට පිට ඉන්නට පිටතින් වැටෙන පන්දුවට මැනවින් පිත ගෙනනවා. පාද චලනය සාර්ථකයි. ස්ථානගත කිරීම සාර්ථකයි. දුර්වල පන්දු රැකීමක් පොයින්ට් ක්‍රීඩකයා අටින් අපට දක්නට ලැබෙන්නේ ලකුණු 4ක් ලබා ගන්නවා. එම ලකුණු 4ත් සමගම ලකුණු 128යි සබරගම් විශ්වවිද්‍යාල කණ්ඩායම. නවතත් දිවෙනවා පන්දියමිට. එවර ඉල්ලීමක් ප්‍රබල ඉල්ලීමක් මේ අවස්ථාවේදී දුවද්දී දැවියාමකටත් ආසන්න අවස්ථාවක්. නමුත් හරියාකාරව ක්‍රීඩකයන් අතර මන සම්බන්ධතාවයක් දක්නට ලැබෙන්නේ නැහැ. අන්‍යෝන්‍ය සම්බන්ධතාවයේ ගිලිහි ගිය මොහොතක් පන්දු රකින්නන් මෙන්ම පිතිකරුවන්ගෙන්ද පන්දු රකින්නන් අනිකුත් අන්තයට එල්ල කරා පන්දු පහර පන්දුව. නමුත් කඩුල්ලේ නොදෙවෙතන පන්දුව හරියාකාරව ස්ලිප් ක්‍රීඩකයාට දැක ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ලකුණු සංඛ්‍යාව ලකුණු 128යි. 41 වන පන්දුවාරේ පස්වන පන්දු ක්‍රියාත්මක කිරීමට සූදානම් සාමනල වැවාන්තිය සිට දිවෙනවා පද්‍ය යැවීමට ඉතාමත් එවර ඉදිරි පාදයේ ආරක්ෂිත පහර පිත්තේ මුහුණත පන්දු දැවචින්නේ පන්දු යවන්නාගේ අතට පන්දුව ගමන් කරද්දී ලකුණක් ලබා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. තාමත් ලකුණු 128යි. 41 වන පන්දුවාරේ අවසාන පන්දුව යොමු කිරීමට සූදානම් පන්දු යවන ක්‍රීඩකයා ධනංජය. ධනංජය දිවෙනවා පන්දු යවීමට සමනල වැව අන්තිය සිට. එවර නිදැල්ල යාමට ඉඩ දන්වා යනුව පන්දුවාරේ නිමාවට පත් වෙනවා. 41 වන නිම පන්දුවාරේ නිමාවට පත් වෙන විට සබරගම් විශ්වවිද්‍යාල කණ්ඩායම ලකුණු 128යි කඩුලු 9ක් බිඳ වැටි. මා හිතන්නේ ක්‍රිකට් ක්‍රීඩාව තුළ ක්‍රිකට් ක්‍රීඩාවේදී එදා දිනේ දක්ෂතාවය බලපානවා. අද දිනේදී මා හිතන්නේ එතරම්ම
සුබදවසක්නේ සබරගම් විශ්වවිද්‍යාල කණ්ඩායම ඩවුන් ප්‍රථම වතාවට අන්තර් විශ්වවිද්‍යාල ක්‍රිකට් තරගයක අවසාන මහා තරගයට සුදුසුකම් ලැබුවා. එය මා හිතන්නේ ගෞරවාන්විත තත්වයක් විශ්වවිද්‍යාලයේ හැටියට අපට සඳහන් කළ හැකි නැවත අධ්‍යවර ඉදිරිපාදේ ආරක්ෂිත පහර පන්දු තනතිල දිගේ කපට් කඩපා ලකුණක් ලබා ගැනීමට හැකියාවක් නැහැ. නැවත දකුණු තින් පිතාසුරුන් ක්‍රීඩකයා ඒවර විශාල පාරක් එල්ල කරන්නේ පන්දු ගමන් කරනවා ලොනෝන් කලාපෙන් ලකුණු හතරක් ලබා ගන්නවා. මේ දැන් හතරේ සීමාව ඉක්මව යනවා ලකුණු හතරක් සබරගම් විශ්වවිද්‍යාල කණ්ඩායමට. එම ලකුණු හතරත් සමගම මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 132 දක්වා ඉහළ යනවා. ලකුණු 224ක ජයග්‍රාහි ඉනිමක් හඹාගෙන යන සබරගම් විශ්වවිද්‍යාල කණ්ඩායම තාමත් ලකුණු 132යි අවසාන කඩුල්ලේ රැඳී සිටින්නේ. මීළඟ පන්දුවට ඉදිරිපාදයේ ආරක්ෂිත පහර ෂෝට් මිඩ් ටිකට් ක්‍රීඩකයා පන්දුව වෙත පැමිණෙද්දී ලකුණක් නැහැ. පන්දු යවමින් සිටින්නේ සුජිත්. ඔහුගේ හත්වන පන්දුවාරය ක්‍රියාත්මක කරමින් පවතින්නේ. පන්දුවාර 6යි පන්දු 3ක් අවසානයේදී ලකුණු 25ක් ලබා දී තිබෙනවා. මීළඟ පන්දුවටත් ආරක්ෂිත පහර සාර්ථකයි පන්දු පහර මකලින් සඳහන් කළ ආකාරයට යම් ආකාරයක අනවශ්‍ය කලබල වීමක් දක්නට ලැබුණා සබරගම් විශ්වවිද්‍යාලයේ ආරම්භක ක්‍රීඩකයන්ගෙන්. එවරෙස්ට් ස්ටම්ප් කිරීමක් නමුත් විනිසුරුවරය අනියෙන්ඩයි පන්දුව රැකගත් සැනින්ම කඩුල්ල බිඳ දමනවා. නමුත් පිටිකරු ගේ පාදය පිටුපස පාදය සීමාවේ පතිත වී තිබෙන එම නිසා හානියක් නැහැ පිස්තකරුට. මීළඟ පන්දුවට අත ආරක්ෂිත පාර එය අනුවණිමාවට පත්වනවා. 42 වන පන්දුවාරයේ මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 132යි කඩුළු 9ක් බිඳ වැටි. මීළඟ පන්දුවාරයේ ක්‍රියාත්මක කිරීමට සූදානම්. 43 වන පන්දුවාරයේ ක්‍රියාත්මක කිරීමෙන් සිටින්නේ මා හිතන්නේ විශාල ඕල්වර්සන් වීමක් අපට දක්නට ලැබෙනවා සබරගම් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන්ගෙන්. එය මා හිතන්නේ වැදගත් විශ්වවිද්‍යාලයේ ජයග්‍රහණය කරගෙන යාමට අවසාන මොහොත දක්වා උන් තරගයේ රැඳී සිටිනවා. එය මා හිතන්නේ වැදගත් අතිරාමණීය විශ්වවිද්‍යාලයක් විශ්වවිද්‍යාලයේ කඳු පන්තියකින් වටවුණු විශ්වවිද්‍යාලයක් ආදර කන්ද එකන්තයකින් එකන්තයකින් ආගල කන්ද අනෙකන්තෙන් සමනල වැව ඉතාමත්ම අතිරාමණීය සෝභා දහමකින් සැදුම් ලත් විශ්වවිද්‍යාලයක්. මේ වැනි විට විශාල ප්‍රේක්ෂක පිරිසක් අපට දක්නට ලැබෙනවා ක්‍රීඩාගාරයේ එකන්තයක පිරි පවතිනවා 150කට ආසන්න. ඊට අමතරව හතරේ සීමාව ආසන්නේ 200කට ආසන්න ප්‍රමාණයක් රැඳී පවතිනවා මෙම තරගය නැරඹීමට සබරගම් විශ්වවිද්‍යාල ප්‍රේක්ෂකයන්. තාමත් ලකුණු 132 රැඳී පවතින්නේ. තවත් පන්දු 52ක් තුලදී ලකුණු 96ක් අවශ්‍යයි මෙම තරගයේ ජයග්‍රහණය කිරීම සඳහා. සූදානම් දිවෙනවා පන්දු යැවීමට. දාකුඩු තින් වේග පන්දු නැහැ වර ඩ්‍රයිව් පාර පන්දු ඉහලින් තිබෙනවා යම් ආකාරයක. නමුත් ලොන් ඔන් ක්‍රීඩකයා අතට පන්දු ගමන් කරද්දී එක් ලකුණක් ලබා ගන්නවා පහසුවෙන්ම පිටිකරුවන් දෙපළ. එම ලකුණත් සමගම ලකුණු 133යි මුල් ලකුණු සංඛ්‍යාව. තවත් පන්දු 51ක් පමණ ඉතිරිව පවතින්නේ මෙම තරගයේ නිමාවට නිමාව සනිටුහන් වීමට. දැනට ජයග්‍රාහි මොහොතකින් සිටින මොහොතක් මාරටුව විශ්වවිද්‍යාල කණ්ඩායම 2015 අන්තර් විශ්වවිද්‍යාල ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය බොහෝ දුරට වැඩිවාසි මුල සිටම මෙම තරගයේදී මෙම ඉනිමේදී ප්‍රථම පන්දුවාරයේ සිටම දියත් කරා පීඩනය දිගින් දිගටම එල්ල කරා සබරගම් විශ්වවිද්‍යාලයට. එයෙන් ගැලවීමට කිසිදු අවස්ථාවක් ලබා දුන්නේ නැහැ. යම් ආකාරයක සබරගම් විශ්වවිද්‍යාලයේ තරඟයට අවතීර්ණ මොහොත හැටියට අපට සඳහන් කළ හැකි ප්‍රථම කඩුලු 2-3 බිඳ වැටීමත් සමගම අවසාන කඩුලු 6-7 ඉතාමත්ම ඉක්මනින් අඩු ලකුණු සංඛ්‍යාවක් ඇතුළත ලබා ගැනීම මා හිතන්නේ සබරගම් විශ්වවිද්‍යාලයේ එවම අවස්ථාවේදී තරඟයට අවතීර්ණ වූවා. නමුත්
මේ මොහොතේදී මොවුන්ගේ පිතිකරණයේදී සබරගම් විශ්වවිද්‍යාල පිතිකරණයේදී කිසිදු ආකාරයක පීඩනය මුදාහැරීමට අවස්ථාවක් ලැබුණේ නැහැ මොරටු විශ්වවිද්‍යාල කණ්ඩායමට එරෙහිව. එය මා හිතන්නේ මෙම තරගයේ බොහෝ දුරට පරාජයට පත්වීමට බොහෝ දුරට ඉවහල් වෙනවා. අය 943 වන පන්දුආරය නිමාවට පත්වනවා. මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 133යි. සබරගම් විශ්වවිද්‍යාල කණ්ඩායම කඩුලු 9ක් බිඳ වැටි. मीलंग पांडुआरे क्रियात्मक क्रीमर सुदानम दंग पांडुआवन्ना आद्र कंदान तेज चिते विशाल सुलंदारावक में विनित हमा पावती न मोहताक सबरगाम विश्वविद्यालय क्रीडांगने डे आवृष्मीय गोस संध्या बागीय उदावी मिन रात्रीय उदावन मोहताक में विनित आपर डॉक्टर लेबना පහප පසු වී විනාඩි 15ක් ගත වෙද්දී වේලාව මේ පන්දුවේ ෆුල් කිරීම සාර්ථකයි බලමු එක් ලකුණ ලකුණු දෙක බවට පරිවර්තනය කර ගන්නවා ඩීප් බැක්වර්ඩ් ස්කෝලෙක් ක්‍රීඩකයා පන්දුව වෙත පැමිණෙද්දී ලකුණු දෙකක් පහසුවෙන්ම ලබා ගන්නවා පිතිකරුවන් දෙපළ එම ලකුණු දෙකත් සමග මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 135යි තවත් පන්දු 41කදී ලකුණු 93ක් අවශ්‍යයි කෙසේ හෝ මෙන් පන්දු 41 ක්‍රීඩා කිරීම වැදගත් වෙනවා එය මා හිතන්නේ මුලින්ම හිස්සේ රඳවා තබගත යුතුයි සබරගම් විශ්වවිද්‍යාල කණ්ඩායම කෙසේ හෝ පන්දු අර 50 ක්‍රීඩා කිරීම එය මා හිතන්නේ යම් ආකාරයක ගෞරවාන්විත පරාජයක් පරාජය වුවත් ගෞරවාන්විත ආකාරයේ පරවර දැවි යනවා මේ අවස්ථාවේදී බලමු ඒ අනුව මොරටුව විශ්වවිද්‍යාල කණ්ඩායම මෙම තරගයේ ජයග්‍රහණය කරනවා අන්තර් විශ්වවිද්‍යාල ක්‍රිකට් තරගාවලිය අවසාන මහා क्रिकेट क्रीडा वतुलदी यम्मा कारेकेदा दिनेदी दक्षुण दक्षतावे में करनवा इतामत्म सार्थकाय एमानुव मेयानुव मोरटो विश्वविद्यालय कंडायम जयग्रहणी करनवा तरंग तरंगय पिलिबद यम सारांशयक गेनीमट मत्तेन अप सूदानम अवसान काडुल्ल बिदैनीम समगम क्रीडा पीठे निमत्तुव लकुनु लकुनु 234ක් ලබා ගත්තා ලකුණු 135ක් පමණයි ලබා ගැනීමට හැකියාවක් ලැබුණේ සබරගම් විශ්වවිද්‍යාල කණ්ඩායමට 44 වන පන්දුආරේ 4 වන පන්දුවේදී සියලුම ක්‍රීඩකයන් දැවි ගියා සබරගම් විශ්වවිද්‍යාල කණ්ඩායමේ ඒ අනුව සබරගම් විශ්වවිද්‍යාල කණ්ඩායම මා හිතන්නේ විශාල ජයග්‍රහණයක් ක්‍රිකට් ක්‍රීඩාව තුළින් ඔවුන් අවසාන මහා තරගයේ සුදුසුකම් ලැබීම මා හිතන්නේ සබරගම් විශ්වවිද්‍යාලය හැටියට ලබාගත් ජයග්‍රහණයක් හැටියට සඳහන් කර හැකියි ඒ අනුව මොරටු විශ්වවිද්‍යාලයේ තම ආධිපත්‍ය පෙන්නපු තරගාවලියක් තම ආධිපත්‍ය නැවත වතාවක් ක්‍රිකට් ක්‍රීඩාව තුළදී පෙන්නපු තරගය කැටියට අපට සඳහන් කළ හැකි තමන්ගේම නිච භූමියේදී පරාජයට පත් කිරීමට සමත් වුණ සබරගම් විශ්වවිද්‍යාල කණ්ඩායම එය මා හිතන්නේ ඉතාමත්ම වැදගත් ක්‍රිකට් ක්‍රීඩාව තුළින් තවත් තමන්ගේ ආධිපත්‍ය පතුරවා හැරීමට අන්තර් විශ්වවිද්‍යාල මට්ටමේ ක්‍රිකට් තරඟවලදී මෙම තරගයේ සාරාංශයක් ගෙනෙනවා නම් මෙම තරගය පිළිබඳව අවසාන කඩුලු 6-7 ඉතාමත්ම ඉක්මනින් ක්‍රීඩා පිටියේ නිවතුව ලකුණු 223ක් ලබා ගත්තා මොරටු විශ්වවිද්‍යාල කණ්ඩායම අවසාන මොරටු විශ්වවිද්‍යාල කණ්ඩායමේ ඒ අනුව ලකුණු 223ක් ලබා ගත්තා කඩුලු 9ක් මිදවැටි පන්දු වාර 50 අවසානයේදී
යමක් සඳහන් කරනවා නම් ඉන් අනතුරුව ලකුණු 224ක ජයග්‍රහණීමක් සඳහා ක්‍රීඩා පිටියේ පැමිණියේ සබ්‍රගම් විශ්වවිද්‍යාල කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙපළ හැටියට අබේසේකර සහ ප්‍රබාල් අබේසේකර ප්‍රබාල් ක්‍රීඩා පිටියේ නිවතු අදුවද්දී දැවියාමකට ලකුණු නොලබා ප්‍රථම පන්දු ආරයේදී මීට අනතුරුව අබේසේකර ලකුණු 18ක් පන්දු 39ක් තුලදී මදුෂාන් පන්දු 23ක් තුලදී ලකුණු 13ක් කුමාර සිංහ පන්දු 42ක් තුලදී ලකුණු 19ක් ලබා ගත්තා ප්‍රියදර්ශන ලකුණු 3ක් ලබා ගත්තා පන්දු 15ක් තුලදී ලකුණු 14ක් ලබාගත්තා ප්‍රියක් ලක්ෂණ පන්දු 14ක් තුලදී ඔහු 1/6 පාරක් සහ 4/4 පාරක් ලබාගත්තා අවසානයේදී සිල්වා ක්‍රීඩා පිටියේ නිමතු වූවා ලකුණු 2කට පන්දු 12ක් තුලදී නෝදවි ක්‍රීඩා පිටියේ රැඳී සිටියා ක්‍රිෂාන්ත ඔහු ලකුණු 6ක් පන්දු 17ක් තුලදී ඒ අනුව සියලුම ක්‍රීඩකයන් ලකුණු 135ක් තුලදී ක්‍රීඩා පිටියෙන් ඉවත් කිරීමට සමත් කරමින් 2015 අන්තර් විශ්වවිද්‍යාල ශූරතාවයේ ක්‍රිකට් ශූරතාවය ලබා ගැනීමට සමත් වූ අමෘතු විශ්වවිද්‍යාල කණ්ඩායම පන්දු යැවීම ගැන සඳහන් කරනවා නම් පන්දු යැවීමේදී ධනංජය පන්දු වාර 8ක් තුලදී ලකුණු 24ක් ලබා දී කඩලු 2ක් ලබා ගත්තා. ඊට අමතරව විජේසේකර පන්දු වාර 10ක් අවසානයේදී ලකුණු 35ක් ලබා දී කඩලු 3ක් ලබා ගත්තා. සෙනරත්න ලකුණු 5ක් ලබා ගත්තා. පන්දුවර පහවසානදී ලකුණු 11කට එක් අඩුලක් ලබා ගත්තා. එක් නුලකුණු පන්දුවාරයක් සමග විජේවන්ත පන්දුවාර තුන තුලදී ලකුණු 6ක්. ඊට අමතරව සුජිත් අවසාන කඩුල්ල ලබා ගැනීම සමගව පන්දුවාර 7යි පන්දු 2ක් අවසානදී එක් නිලකුණු පන්දුවාරයක් සමග එක් කඩුල්ලක් සමග ලකුණු 27කට එක් අඩුලක් ලබා ගත්තා. කොට්ටාව සිංහ පන්දුවාර 10 අවසානදී කඩුල්ල 2ක් ලකුණු 33කට නිලකුණු පන්දුවාර 2ක් සමග ඒ අනුව සාර්ථකම පන්දු යවන්නා හැටියට අපට සඳහන් කළ හැකි කඩුලු 3ක් ලබාගත් විජේසේකර සහ ධනංජය අපට සඳහන් කළ හැකි ධනංජය කඩුලු 3ක් විජේසේකර කඩුලු 3ක් ලබා ගත්තා. ඒ මා හිතන්නේ මොල්ටු විශ්වවිද්‍යාල කණ්ඩායම යම්මාකාරයක ජයග්‍රහණය සඳහා ගෙන ගිය ක්‍රීඩකයන් ඊට අමතරව ආරම්භක පිතිකරු වන් හැටියට මොරටුව විශ්වවිද්‍යාල කණ්ඩායමේ මදුලැවෙල ලකුණු 57ක් ලබා ගත්තා. ඊට අමතරව අර්ධශතකයක් ලබා ගත්තා කොට්ටාව සිංහ. කොට්ටාව සිංහගේ තුන් ඉරියව්වෙන්ම දක්ෂතා දැක්වීම මා හිතන්නේ මෙම තරගයේ ජයග්‍රහණයට බොහෝ දුරට ඉවහල් වුවාට කිසිදු සැකයක් නැහැ. ඒ අනුව මොරටුව විශ්වවිද්‍යාල කණ්ඩායම මෙම තරගයේ ජයග්‍රහණය කරනවා. 2015 අන්තර් විශ්වවිද්‍යාල ක්‍රිකට් තරගාවලියේ ජයග්‍රාහී කණ්ඩායම බවට පරිවර්තනය වන මොල්ටුව විශ්වවිද්‍යාල කණ්ඩායම සබ්‍රගම් විශ්වවිද්‍යාල කණ්ඩායමට එරෙහිව
සුබ සන්ධ්‍යාවක් ප්‍රක්‍රීඩාලෝලී නිහිත මිතුරුනි ශ්‍රී ලංකා සබරගම් විශ්වවිද්‍යාලය කණ්ඩායම සහ මෝල්ටෝ විශ්වවිද්‍යාල කණ්ඩායම අතර 2015 අන්තර් විශ්වවිද්‍යාල ක්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගයේ අවසානීය සනිටු වනුව මීට සුළු මහතකට පෙර මෝල්ටෝ විශ්වවිද්‍යාල කණ්ඩායම දවන්ත ජයග්‍රහණයකින් අනතුරුව ඒ අනුව මෝල්ටෝ විශ්වවිද්‍යාල කණ්ඩායමේ නායකයා අප සමග සිටින්වා කතා බහ කිරීමට මෙම තරගයේ අද දිනෙහිදී කාසි වාසී ජයග්‍රහණය කරේ දනංජය විසින් ඔහු තීරණය කර මුලින්ම පන්දුවට පහර දීමට එතෙන් පටන් ඔබ අප සූදානම් ධනංජය සමග කතා කිරීමට මොකද හිතන්නේ ඇත්තටම මෙම තරගයේ ජයග්‍රහණය සම්බන්ධව මෝල්ටෝ විශ්වවිද්‍යාල කණ්ඩායමේ ක්‍රීඩා ආධිපත්‍යයක් තිබුණා ක්‍රිකට් ක්‍රීඩාව තුළ එය තවදුරටත් සනිටුහන් කිරීමට සමත් වූ මොහොතක් හැටියට සඳහන්න්නේ මොකද හිතන්නේ මේ මොහොත දැනෙන්නේ කෙසේද ඔබට ඇත්තටම ඉතාමත් සතුරු මොහොතක් මේක අපි අවුරුදු ගිය අවුරුද්දට කලින් අවුරුදු දෙකක් අපි චැම්පියන්ෂිප් එක දින්නා ගිය අවුරුද්දේ අපිට ඒක කරන්න බැරි වුණා ගොඩක් බලාපොරොත්තු තියන් හිටියේ ගිය අවුරුද්ද කරන්න බැරි වුණා ඒ බැරි වුණ දුක අපි හැමෝගෙම හිතලා තිබ්බා ඒක තමයි අපි අද අපි කට්ටියට පොරොන්දුවක් වුණා අපේ කැම්පස් වල ඉන්න කට්ටියට මේ පාර කුමාර දින්නවා කියලා අපි ඒ දේ කරා ඇත්තටම ගොඩක් ලොකු සතුටක් දැනෙනවා හැමෝගෙම විශාල කැපකිරීමක් කරලා තමයි අපි මේ තැනට ආවේ කිසිම දෙයක් ලේසියෙන් ගන්න අමාරුයි මගේ කණ්ඩායමේ සියලු දෙනා මාර විදියට කැප වෙලා තමයි මේ ජයග්‍රහණය ලැබුවේ ඒ වගේම මට විශේෂයෙන් මතක් කරන්න තියෙනවා කිහිප දෙනෙක් මේ ජයග්‍රහණය පිටිපස්සේ ඉතා විශාල කාර්යයක් කරපු අපේ මාස්ටර් ඉන්චාර්ජ් ඔලිවර් ෆර්නැන්ඩෝ සර් ඒ වගේම අපේ කෝච් චින්තක ෆර්නැන්ඩෝ සර් ඒ වගේම රත්නමුදිරි සර් ෆිසිකල් එකේ ඩිරෙක්ටර් ඒ වගේම ෆිසිකල් එකේ ඉන්න අනිත් හැමෝමත් අපේ විශේෂයෙන්ම අපි තරඟ බලන්න ඇවිල්ලා අපි ඉදිරිමත් කරපු ආදි මේ මෝරා ක්‍රිකට් අයියලාවත් අපේ කැම්පස් එකේ කට්ටියටවත් ඉතාමත් ස්තුතිවන්ත වෙනවා මේ මොහොතේ මේ ජයග්‍රහණය අපිට ලබා ගන්න උදව් කිරීම සම්බන්ධයෙන් ඔව් ඇත්තටම අපිට දක්නට ලැබුණා දනංජ ඉතාමත්ම හොඳින් ඒ කියන්නේ මුල සිටම තරඟයට අවතීර්ණ වූ මොහොතක් අපිට දක්නට ලැබුණා ඔබලා පන්දුවට පන්දු යවමින් සිටින අතරතුරේදී ප්‍රථම පන්දු ආරිතී දඟ පන්දු යවන්නෙන් ඔබ තරඟය ආරම්භ කරේ එය මා හිතන්නේ යම් ආකාරයක උපක්‍රමයක්ද විශේෂයෙන්ම මීට ඉහත තරඟවලදීත් එම උපක්‍රමය යොදා ගත්තාද නැත්නම් සබරගම් විශ්වවිද්‍යාල කණ්ඩායම අනුගමනය කරමින් ඔවුන්ගේ දුර්වල ස්ථාන අනුගමනය කරමින් ආරම්භය දඟ පන්දු යවන්නෙන් ආරම්භ කරමින් ඔබ සැලසුමක් ඇතිව පිටිය සකසමින් එය මා හිතන්නේ වැදගත් ඒකෙසේද අපිට පැහැදිලි කරන්න පුළුවන් ඔව් ඇත්තටම අපි මේ දඟ පන්දු යවන්නන්ගෙන් එක දඟ පන්දු දෙවන්නේ හැමතිස්සෙම අපි යොදාගත්ත ආරම්භක පන්දු යවීම සඳහා ඊට පස්සේ ඒකෙන් අපි කඩලු කීපයක් හැම මැච් එකේම ලබා ගත්තා මේකෙත් රන් අවුට් එකක් ගත්තේ යා හොඳට බෝල් කරපු හින්දා අපි ඒක උපක්‍රමයක් තමයි ඒක මේ මැච් ඔක්කොගෙම වැඩ කරා අද දවසෙත් ඒක සාර්ථක වුණා ඔව් ඇත්තටම මෙම ගමන් මාර්ගය ගැන සඳහන් කරනවා නම් තවත් අප කතා කළොත් මෙම ගමන් මාර්ගය කියොත් ඔබ ප්‍රථම තරඟයේ සහ දෙවන ඊට අමතරව අර්ධ අවසන් පූර්ව තරඟයේ අවසන් පූර්ව තරඟයේ සහ අනතුරු අවසාන මහා තරඟයේ සබරගම් විශ්වවිද්‍යාල කණ්ඩායමට එරෙහිව ඔබට මතක ඇති ගියවර තරඟාවලියේදී ගියවර 2014 තරඟාවලියේදී ඔබ තුන්වන ස්ථානය සඳහා තරඟ වැදුණත් සබරගම් විශ්වවිද්‍යාල කණ්ඩායම සමග එම නිසා එය මා හිතන්නේ යම් ආකාරයක ඉවහලක් වුණාද මෙම තරඟයේ අවසාන මහා තරඟයේ ජයග්‍රහණය සඳහා සබරගම් විශ්වවිද්‍යාල කණ්ඩායමට එරෙහිව ක්‍රීඩා කිරීම. ඔව් ඇත්තටම අපි මේ සබරගමුවේ ටීම් එක ගහපු මැචස් බලන්න ආවා කලින්. ඇවිල්ලා ඒගොල්ලන්ගේ කණ්ඩායම පිළිබඳ අවබෝධයක් ලබා ගත්තා. ඊට පස්සේ අපි ඒකට අනුව සැලසුම් කරා. ඒ සැලසුම් වල ප්‍රතිඵලය අද ඔයගලන්ට ලැබෙන්න ඇති. අප සමග කතා බහ ලක්ුණේ දනංජය ඔබට ස්තුතියි. තව ඔබට මොනවා හරි පවසන්න තිබෙනවා නම් ඔබට ස්තුති කිරීමට තිබෙනවා නම් කාට හරි ඔබට ඒ අවස්ථාවක් කරගන්න. ඇත්තම අර සඳහන් කරපු නම් වලට අමතරව මම ඇත්තම අද මාර විදියට ආගන්තුක සත්කාරයක් දැක්ක සබරගමු විශ්වවිද්‍යාලයේ ඒ ප්‍රේක්ෂකයන්ගෙනුත් ඒ කණ්ඩායමේ ඉන්න අයගෙනුත් කලින් දවසකත් මම ආව මැච් එක බලන්න එදත් සෑහෙන්නේ ඒගොල්ලෝ සහයෝගයක් ලබා දුන්නා. ඇත්තම ඉතාමත් හොඳ ජෙන්ටල්මන්ස් ගේම් කියලා කියන ක්‍රිකට් ඇත්තම ඒ දේ ඒගොල්ලෝ ඔප්පු කරලා පෙන්නුවා. ඇත්තම හොඳ කණ්ඩායමක්. ඔව් ඔබ සඳහන් කළ ආකාරයට ස්තුතියි දනංජය අප සමග එක් වුණාට ස්තුතියි මෝරස් ඒ වගේම මේ මට තව එකක් අමතක වුණා මෝරස් ස්පිරිට් එකෙන් ඇවිල්ලා මේ වගේ විශාල කාර්යයක් කරලා ලයිව් පෙන්නලා සෑහෙන්න දෙයක් ඒක කැම්පස් එකේ ක්‍රීඩා ඉහළ නංවන්න ඒ කියන්නේ මේ වගේ එකක් නැත්තම් හුඟක් ක්‍රීඩකයෝ පල්ලයට යන්න ඉඩ තියෙනවා ඒ මොකද ඒගොල්ලන්ට කිසිම මොටිවේෂන් එකක් නැහැ දැන් මෝර ස්පිරිට් එක දිහා බලලා අනිත් හුඟක් කැම්පස් වල ඒක පටන් අරන් තියෙනවා නම් වශයෙන් කියන්න ඕනේ නැහැ හැම කැම්පස් එකේම වගේ දැන් මේ වගේ දෙයක් පටන් අරන් තියෙනවා මේ මෝර ස්පිරිට් එක ආදර්ශයට අරගෙන ඇත්තටම ඒක
ලොකු සහයෝගයක්. ඒ වගේම අපේ ක්‍රීඩා මේ කණ්ඩායම් වල අයටත් මාර විදියට ඒක ලොකු රුකුලක් වෙලා තියෙනවා මේ ක්‍රීඩා කරන්න ඉන්න. ඒ වගේම තමුන්ගේ හැකියාවන් ෆොටෝස් දානවා ඒවා ඉගේ මාර විදියට මොටිවේට් වෙනවා. ඒ දෙයට මෝටර් ස්පිරිට් එකට මම විශේෂයෙන් ස්තුතියෙන් දෙනවා. स्तुति धनंजय अतरम क्रिकेट मोह सदन कल आकार क्रिकेट क्रीडावतुदी ए महिताने विश्वविद्यालय मट्टमें अपट दाक्टंट लभनवा ये सहयोगिताव्य विशेष मोह सदन कल आकार महात्मा क्रिकेट क्रीडाव इतामत मोहदीन आदि दिने दी मे श्रीलंका सबरगम विश्वविद्यालय क्रीडापीठे अपट दाक्टंट लभना ए महिताने क्रिकेट क्रीडावतुदी अनागतेट विश्वविद्यालय मट्टमें अनागतेट महिताने वेदगत मीलंग तरंगावली सदहा ए महिताने विशाल रुकुलाकुनवाट किसुदु सकेयाक्ने අනුව අප සූදානම් මීළඟට කතා බහ කිරීමට සබරගම් විශ්වවිද්‍යාල කණ්ඩායමේ නායක සමග තවත් සුළු මොහොතකින් අප සූදානම් මෙම තරගයේදී 2015 අන්තර් විශ්වවිද්‍යාල ක්‍රිකට් තරගාවලියේ මෝල්ටෝ විශ්වවිද්‍යාල කණ්ඩායම සහ සබරගම් විශ්වවිද්‍යාල කණ්ඩායම අතර පැවති තරගයේදී මෙම තරගයේදී අද දිනේදී පරාජයට පත්වමින් අනුශූරතාවයේ ජයග්‍රහණ කරපු ශ්‍රී ලංකා සබරගම් විශ්වවිද්‍යාල කණ්ඩායමේ නායකයා සමග අප කතා කිරීමට සූදානම් මේ මොහොතේදී ඇත්තටම මට කියන්න මුලින්ම ඔබට හිතෙන්නේ මොකද්ද මෙම තරගයේදී විශේෂයෙන් ප්‍රථම වතාවට අන්තර් විශ්වවිද්‍යාල මට්ටමේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකා සබරගම් විශ්වවිද්‍යාලය ගෙන ඒමට සමත් වුණා ක්‍රිකට් ක්‍රීඩාව තුළින් අවසාන මහා තරගයට ඇත්තරම මේ වෙලාවේ හිතට දැනෙන්නේ මොකද්ද සබරගම් විශ්වවිද්‍යාලයේ ඇත්තරම ලොකු සන්තෝෂයක් තියෙනවා සන්තෝෂය තිබ්බට දුකකුත් තියෙනවා මොකද ෆයිනල් එකට ඇහිලා මේ පාර හුඟක් චාන්ස් එක තිබ්බ අපිට දිනන්න ගොඩක් චාන්ස් තිබ්බා දැන් මේ පාර අපේ තව ප්ලේයර්ස්ලා පස් දෙනෙකුත් අවුට් වෙනවා අවුට් වෙලා දැන් ලබන පාර නැවතත් අපි හොඳ ටීම් එකක් හදාගෙන නවතත් මේ වෙච්ච වැඩි සදායන ඉස්සර හොඳ තරගයක් දෙන බලාපොරොත්තු වෙනවා ඇත්තටම මෙම තරගය ගැන සඳහන් කරනවා නම් අවසාන මහා තරගයේදී යම් ආකාරයක කාසිය වාසිය යම් ආකාරයක බලපෑමක් දුන්නාද නැතහොත් ආරම්භක පිටිකරුවන් දෙපළ අපි දක්වන ලැබුණා සාර්ථක සම්බන්ධතාවයක් මොරටුව විශ්වවිද්‍යාල කණ්ඩායම ලබා ගන්නවා ලකුණු 97ක ප්‍රමාණයක් ප්‍රථම පන්දු 16 තුලදී ලබා ගත්තා එක් කඩුල්ලක් පමණක් බිඳ වැටි යම් ආකාරයක තරගයේ ඔබලා පන්දු යවන අවස්ථාවේදී යම් ආකාරයක මොකක්ද කොතනද වැරදුණු තැන ඔබට හිතෙන ආකාරයට ඇත්තටම මොරා සයිඩ් එක හොඳම ඕපනර්ස් ලා දෙනවා තම හුඟක් බැට් කර හොඳට බැට් කරා සොලිඩ් බැට් කරා රන්ස් නොති වුණත් හොඳට ක්‍රිකට් එරියන ගැහුවා මොකද අපි හුඟක් බර තියලා දෙනවා අපේ ඕපනර්ස් ඕපන් බෝලර්ස් ලා දෙනාගේ ඇතුලේ මොකද විකට් දෙක තුනක් අපි බලාපොරොත්තු වෙන අදේ උන්නේ නැහැ ඒගොල්ලෝ අද හොඳට බැට් කරා ඒ බැට් කරපු එක ඇතුලේ ඒගොල්ලෝ හුඟක් දුරට ජයග්‍රහණයක් එතන එතනින් ලැබුවා අපි සුපපතනවා මේ මොරටු කණ්ඩායමට අවසානයේදී අපිට දක්ටර් ලැබුණා ක්‍රීඩා පිටේ මෙම තනතිල්ලේ මා හිතන්නේ ඊතරම් අපහසුයි කියලා විශේෂයෙන්ම අවසන් පුර තරගයේදී පෙරාදෙන විශ්වවිද්‍යාල කණ්ඩායමට එළිවල කඩලු 3කින් ලබා ගන්නවා ලකුණු 187. ඉතින් මෙවැනි 224ක වැනි ඉලක්කයක් හඹාගෙන යාමේදී ක්‍රීඩා පිටේ පිවිසීමේදී විශේෂයෙන්ම ඔවුන් අපිට දක්ටර් ලැබුණා අනුගමනය කරා දඟපන්දු යවන්නේකින්. ඒ මා හිතන්නේ යම් ආකාරයක ගැටලුවක් තිබුණාද නැතහොත් අනවශ්‍ය ආකාරයක අපිට දක්ටර් ලැබුණා මයිචන් වැනි ක්‍රීඩකයෙක් අනවශ්‍ය ආකාරයේ පහරක් එල්ල කරමින් ලෝන් නෝන් ක්‍රීඩක කැට උඩ පන්දුවක් ලබා දීමෙන් ක්‍රීඩා පිට ඊට අමතරව ප්‍රථම කඩුල්ල ප්‍රථම පන්දු ආරේ දේ අනවශ්‍ය දුවද්දි දෙවියා එය මා හිතන්නේ යම් ආකාරයේ බලපෑවා නේද ඔබ කණ්ඩායමට මම හිතන්නේ දඟපන්දු යන්නගේ ලොකු බලපෑමක් වුණා කියලා අපි ෆයිනල් එක පොඩි ප්‍රෙෂර් එකක් තියෙන අනිවාර්යෙන් බැට් කරනකොට ඒකේ ලකුණු හොයන් යන තිබ්බ ප්‍රශ්නයක් තමයි එතන උනේ පිටිකරුවන්ගේ අවුලක් නැහැ එතන
හොඳින් පිටිකරන්න යෙදුනා. නමුත් හදිස්සියම තමයි එතනදී බලපෑ හුඟක් දුරට. ඔව් මම ඊට ඉහතදී කතා බහට ලක් කරා පෙර මේ මොරටු විශ්වවිද්‍යාල කණ්ඩායමේ නායකය සමග ඔහු සඳහන් කළ සිටියා ඔවුන්ට විශේෂයෙන්ම සබරගම් විශ්වවිද්‍යාලයේදී මෙම ක්‍රීඩකයන් සහ ප්‍රේක්ෂකීන් සෑම දෙනෙක්ගෙම ඔවුන්ට සහයෝගය ලැබුණා මේක විශේෂයෙන් මහත්මා ක්‍රීඩාවක් ඊට අමතරව විශ්වවිද්‍යාල මට්ටමේ විශ්වවිද්‍යාල අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාවය වර්ධනය වන තරගාවලිය. ඉතින් එය මා හිතන්නේ ඉතාමත්ම වැදගත් මෙම ඉදිරිපෙළ තරඟ සඳහා ඉදිරි වර්ෂවලදී පැවැත්වෙන තරඟ සඳහා ඉතින් මේ අවස්ථාවේදී මේ සුබ පැතීමක් එක් කර ගැනීමට හැකි ඔබ කණ්ඩායමේ විශේෂයෙන්ම පුහුණු කරුවන්ට ඒ වගේම ක්‍රීඩකයන්ට මේ අවස්ථාවක් කරගන්න පුළුවන් ඔබට ඔවුන්ට සුබ පැතීමට. ඔව් අපේ මේ සුදු ගන්න තියෙන අපේ ක්‍රීඩාංශයේ රෝහණස සහයම මැඩම් ඉන්නවා. යාත් අපිට සෑහෙන දෝකල්ල තියෙනවා මේ ක්‍රීඩාව ගන්න. තවදුරටත් අපේ අවුට්ටජ් බැජ් එක රපා අයියා, වජ්ජ අයියා, තව තල් අයියා, පැට්ටයියා ඒ ඔක්කොම අපිට මේ ඒගොල්ලෝ අවුට් වුණත් දැන්ටත් අපිට ඇහිලා උදව් කරන සෑහෙන්න අපිට වෙනම පුහුණු කරන්නේ නැති වුණත් ඒගොල්ලෝ තමයි අපිට ඇහිලා පුහුණු කරන කටයුතු පිටිකරන්නේ තියෙන තාක්ෂණ දුර්ලතා ඔක්කොම කියලා දෙන්නේ ඒගොල්ලෝ තමයි. ඒගොල්ලන් මේක අවස්ථාවක් කරගන්න විශේෂයෙන් ස්තුති කරන්න. ඒ වගේම අපි සුබපතනවා මොර කණ්ඩායමට ජයග්‍රහණ සම්බන්ධයෙන්. ඔව් මෙයයි ක්‍රිකට් ක්‍රීඩාව තුළදී දක්නට ලැබෙන්නේ. මෙය මා හිතන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේදී දක්නට ලැබෙනවා. අනිකුත් පරාජිත කණ්ඩායම අනිකුත් කණ්ඩායමට සුබ පතමින් ක්‍රිකට් ක්‍රීඩාව තුළ ඒයි මහත්මා ක්‍රීඩාව ස්තුති මා සමග එක් වුණා. බොහොම ස්තුතියි. ඒ අනුව මෙවර 2015 අන්තර් විශ්වවිද්‍යාල ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය ජයග්‍රහණය කිරීමට සමත් වුණා සබරගම් විශ්වවිද්‍යාල කණ්ඩායමට එරිව අවසාන මහා තරගයේදී මීට විනාඩි 15කට පමණ ප්‍රථම අවසානයේදී දක්නට ලැබුණා මෝල්ඩෝ විශ්වවිද්‍යාල කණ්ඩායම ජයග්‍රහණය කිරීමත් සමග ඒ අනුව 2015 අන්තර් විශ්වවිද්‍යාල ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය ක්‍රිකට් ශූරතාවය ජයග්‍රහණය කිරීමට මෝල්ඩෝ විශ්වවිද්‍යාල කණ්ඩායම සමත් වුණා අප ඔවුන්ට සුබ පතනවා මෙම ශූරතාවයත් සමග ඉදිරියේදී පවත්වන ක්‍රිකට් තරඟ සඳහා සාර්ථක මුහුණ දීමට ශක්තිය ධෛර්යය ලැබේවයි යන ප්‍රාර්ථනාව සමග මා සමුගන්නවා ඔබ සැමට ස්තුතියි.